සාධූ සාධූ සාධූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර අභිධර්මය ඇසුරු කරගෙන ඒ සිත් හටගන්නා ක්‍රමය පිළිබඳ පිළිවෙලකට හටගන්නා වූ ධර්මතාවය පිළිබඳව පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරන්නටයි අප අද මේ සූදානම් වන්නේ. හරිම උත්තරීතරයි පින්වත් ඇත්තනි, පිළිවෙලකට මේ දක්වා මේ පාඩම් මාලාව අවබෝධ කරගනිමින් අධ්‍යයනය කරගනිමින් පැමිණියේ නම් ඔබ මේ බුද්ධ ශාසනය තුළ එක්තරා මට්ටමකට ප්‍රතිඵල නෙලාගත් කෙනෙක් බවට පත්වන්නට පුළුවන්. හරිම උත්තරීතරයි. මෙන්න මේ නාත ධර්මයේ අතිශය වැදගත් වූ ධර්මතා ස්වභාවය චිත්ත වීති පිළිබඳ පින්වත් ඇත්තන්ට පහදා දෙන්නටයි මේ මොහොතේ අප මේ සූදානම් වන්නේ. මෙතෙක් ඔබ සිදු කරගෙන ආ ඒ ධර්ම අධ්‍යයනයේ ඵල ලබා ගන්නා මොහොතක් මේ අවස්ථාව. සිහිපත් කරගන්න, එක සැරේටම බොහොම කෙටි කාලයකදී මේ චිත්ත වීති කියන ධර්මතාවය අවබෝධ කරගන්නට බැහැ. ඒක කාලයට ඉඩ දීලා බොහොම ඉවසීමෙන් කළ යුතු අධ්‍යයනය කළ යුතු ධර්මතා ස්වභාවයක්. දහස් ගානකට අපි උගන්වලා තිබෙනවා. නමුත් යම් කාලයක් සෑම දිනාටම යනවා මේ චින්තනය ලබා ගැනීම උදෙසා. ඒකයි මේ ස්වභාවය. මේ එක්තරා ගැඹුරු ධර්ම ස්වභාවයක්. ඒ නොතේරී යන්නේ වෙන දෙයක් නිසා නොව, එක ක්ෂණයකදී විශාල ධර්මස්කන්ධයක් මනසට අරමුණු කළ ගත යුතු වෙනවා. ඉතාමත් ක්ෂණික කාලයකදී විශාල මානසිකාරයක් කරන කෙනෙකුට තමයි මේ චිත්ත වීති ක්‍රමානුකූලව අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් කාලයක් යනවා මේ ක්ෂණිකව බොහොම තප්පර කීපයකදී විශාල දහම් ස්කන්ධයක් සිතට අරගෙන මෙන්න මේ ධර්මතාවය හසුරවන්නට කලබල විය යුතු නැහැ. තාමත්ම ක්‍රමානුකූලව අපි කියා දෙන්නම්, නොතේරුණා කියලා මේක අතහැර දමන්නට එපා. ඒකයි මෙතනදී කියන විශේෂම දේ, නොතේරුණා කියලා අනේ මට මේක තේරුන්නේ නැහැ කියලා මෙතනින් මම මේක නතර කරනවා කියලා මේක අයින් කරලා ඉවත් කරලා දාන්න එපා. නැවත නැවතත් කරන්න. ඒකාන්තයෙන්ම තේරෙනවා ඇත්තුනි, සාදු සාදු සාදු. මට විශ්වාසයක් තිබෙනවා ඒකාන්තයෙන්ම පිළිවෙලට ඉගෙන ගන්න කෙනෙකුට මේක ඒකාන්ත වශයෙන්ම අවබෝධ වෙනවාමයි කියලා. හොඳයි, මෙහිදී අප උත්සාහ ගන්නවා මෙන්න මේ ආකාරයේ යම්කිසි රුසටහනකින් මෙම ධර්මතාවය විස්තර කර දෙන්නට. මේ රුසටහනට පෙර තව රුසටහනක් තිබෙනවා. ඒ රුසටහනින් අපි මෙන්න මේ බඹයක් උස ශරීරයයි මෙහිදී අපි ගන්න. මෙන්න මේ මනුෂ්‍ය ශරීරයේ සිත් ඇතිවෙන ස්වභාවය විශේෂයෙන්ම කතා කරන්නේ. ඊට පස්සේ එය සියලුම සත්වයන්ට යොදන්නට පුළුවන්. ඒ තිස්වාසි සියලුම සත්වයන්ට එම ධර්මතාවය යෙදීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම අපි මුලින්ම මෙහි උගන්වන්නට සූදානම් වන්නේ මනුෂ්‍යයාගේ ශරීරය උපයෝගී කරගෙන තමයි ධර්මතාවය පැහැදිලි කළ දෙන්නේ. ඒකයි මේ විශේෂත්වය. අපි බලමු තව විශේෂ ඇනිමේෂන් එකක් තිබෙනවා. මෙන්න මෙහිදී යමෙක් සිටිනවා. එයාට මෙන්න මේ හෘද වස්තුව ඇසුරු කරගෙන සිත් පරම්පරාවක් යනවා. මේ සිත් පරම්පරාව මේ නිලට හුරු ස්වභාවයක් වෙදලා තියෙන්නේ දැන ගැනීම පිණිස. මේ බවාංග චිත්තසන්තති, බවාංග චිත්තසන්තති ටික වෙලාවක් යනවා සිත ඇතුළ නැති වෙන්න. ඒක ස්වභාවයක්. මෙහිදී ඇනිමේෂන් එකක් විදිහට අපි පෙන්වන්නේ. බලන්න දැන් ක්‍රමානුකූලව සිත් වෙනස් වුණා. මේ ඒ වේගයටම
ඒ කාලයටම සිත පතනය වෙන එක ඇත්ත. නමුත් සිත කියන ධර්මතාවය මෙතනදි වෙනසක් වෙනවා. බලන්න ක්‍රමානුකූලව මේක හොඳින් බලාගෙන යනකොට දැන් මෙන්න මෙතන සිත පහළ වුණා. මෙන්න මෙතන සිත පහළ වුණා. එතකොට මෙතන සිත නැහැ. අන්නවතත් මෙතන සිත ආවා. එතකොට මෙතන සිත නැහැ. මේ නැවත නැවතත් ඌ දැන් සිත වෙනස් වීම මෙතෙන්දී පාටකින් පෙන්වන්නේ. එතකොට පාට වෙනස් වෙනවා කියන සිත කියන ධර්මතාවය වෙනස් වෙනවා කියන එකයි. මේ සිත වෙනස් වීමෙන් විවිධ සිත ඕන. දැන් බලන්න මෙතන සිත පෙලක් යනවා. එකයි දෙකයි තුනයි එකම වර්ගයේ සිත හතරයි එකම වර්ගයේ සිත හතරක් ගියා. පහළ වුණා පහයි আদি විදිහට මේ සිත් පෙළ වෙනස් වීම සිදු වෙනවා. එහෙදී මේ සම්පූර්ණ වශයෙන්ම අපි ඉදිරියේදී කතා වෙනවා. එතකොට අදහසක් එනවා මෙන්න මේ ආකාරයට තමයි මේ සත්වයාගේ ශරීරය අතුරු කරගෙන සිත් පහළ වෙන්නේ. හෘදේ වස්තුව අතුරු කරගෙන සිත් පහළ වෙන්නේ. සුදුසු පරිදි ඇසට යනවා, ඒ කනට යනවා, ඒ නාසයට, දිවට, ශරීරයට ආදී තැන්වලට ක්‍රමානුකූලව පහළ වීම සිද්ධ වෙනවා. එහෙනම් සත්වයෙක් කියන්නේ මෙන්න මේ ආකාරයේ ස්වභාවයක්. මේ චිත්තයේ බලවේගයෙන් මගින්, චිත්තයේ පහළ වෙන බලවේගයෙන් මගින් මේ ශරීර අවයව සොලවන්නට පුළුවන්. ඒ ආකාරයේ ධර්ම ස්වභාවයක් තමයි මේ සත්වයෙක් කියලා අපි හඳුන්වන්නේ. මෙහිදී දැනගන්නට ඕනි සම්මා සම්බුදුන් වහන්සේ මෙන්න මේ ඒ ප්‍රසාදයන් ඇසුරු කරගෙන පහළ වෙන සිත් එක්තරා ක්‍රමයකට පහළ වෙන බව අවබෝධ කරගත්තා. අනේ ක්‍රම ටිකයි දැන් අපි ගණන් ගන්නට යන්නේ. මොන මොන විදිහටද මේ සිත් පහළ වෙන්නේ, ඒ ක්‍රම මොනවාද කියන එකයි මෙහිදී අපි අවබෝධ කරගන්නට උත්සාහ ගන්න. ඉතින් අපි මේ විදිහට පාඩම කොටසින් කොටස ඉගෙන ගනිමු. මේ දර්ශනයෙන් ඕගොල්ලෝ හිතට ගන්න මෙන්න මේ ආකාරයි එක තැනක සිත පහළ වෙනවා. නිරෝධ වෙලාමයි ඒ තැන උනන් නැවත සිත හටගන්නේ. වෙන ප්‍රසාදයක සිත පහළ වෙනකොට ඒ ප්‍රසාදය විතරයි සිත පහළ වෙන්නේ. එතකොට වස්තු රූපය අසුරන සිත පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශරීරයෙන් නිතරම සිත පහළ වෙන්නේ යම් එක් ප්‍රසාදයක විතරයි. අන්නේ සියලු ප්‍රසාද එතකොට සිත් වලින් නිදහස්. එහෙනම් සත්ව ශරීරයේ මොහතකට එක සිතයි පහළ වෙන්නේ යම් ප්‍රසාදයක. ඒ සිත නිරුද්ධ වෙලාමයි වෙන තැනක සිතක් පහළ වෙන්නේ. ආදී විදියට අපි මීට පෙර මේව කතා කළා. නමුත් මෙහි පිළිබඳ අර යම් දර්ශනයක් සිතට ගැනීම උදෙසායි මේ ආකාරයේ දර්ශනයක් පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරනු ලැබුවේ. මෙන්න මේ දර්ශනය මෙහිදී සිත් පහළ වීම සිද්ධ වෙනවා. දැන් බලන්න මෙන්න මෙතන සිත පහළ වෙනවා. මේ ආකාරයට ඒ සිතට කියන නම තමයි මේ තියෙන්නේ. අතීත භවංග. අතීත භවංග. නැවතත් ඔය අතීත භවංග පහළ වෙන්නේ. ඔය දැනුත් අතීත භවංග. තවමත් අතීත භවංගයක්. ඔන්න බලන්න භවංග චලන කියන සිත, අන්න භවංග උපච්ඡේද කියන සිතක් පහළ වුණා. මේ අන්න පංචද්වාර වජන සිතක් කියන එකත් පහළ වුණා. අන්න චක්කු විඥානේ චක්කු ප්‍රසාදයේ පහළ වුණා. මේ ආකාරයට අන්න සම්පරිච්ඡන කියන සිත පහළ වුණා. නැවතත් වස්තු රූපය අසුර කරගෙන අන්න තවත් සිතක් පහළ වුණා සම්තිරණේ කියලා. අන්න නැවත සිතක් පහළ වුණා වොත්තපණී කියලා. අන්න ජවන් කියලා තව සිතක් පහළ වුණා. ඒක හත් ආකාරයකට දින බලමු. හතක් පහළ වෙනද කියලා. දෙකයි තුනයි හතරයි පහයි කොළපාට හුරුවෙන් එක යොදලා තියෙන්නේ. එක වගේම සිත් පහක් පහළ වුණා. හයයි හතයි. දැන් ඔන්න ඊළඟ සිත වෙනස් වෙන්නට ඕනි. බලමු. අනේ ඒක සිත වෙනස් වුණා. තදාරම්මන දෙකක් පහළ වෙනවා. තදාරම්මන දෙකයි නැවත සිත භවංගයට වැටෙනවා. බලමු භවංගෙ නිල් පාට හුරු වෙන්නට ඕනි. අන්න නැවතත් සිත භවංගයට වැටෙනවා. එතකොට මෙන්න මේ වගේ විශ්වයේ සිදුවෙන ශක්තියන් සහ ක්‍රියාවන්ගේ ස්වභාවයක්
මෙහිදී දැනගන්න අති විශේෂ දේ මෙන්න මේකයි. මෙන්න මේ වගේ ධර්මතාවයක් ඒ සත්වයා නැමති ධර්මතාවය අසුරු කරගෙන සිදුවේ. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් දකිනවා, දැකලා එහි වෙනස් වීම මෙන්න මේ ආකාරයට විවිධ විවිධ කෘත්‍ය ඇසුරු කරගෙන කියනවා. මෙන්න මේ ධර්මතා අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද මේ ජවන් කියන ඒවා ස්වභාව ධර්මය අඳුරන්නේ නැහැ. ස්වභාව ධර්මයේ තියෙන ඉපදෙමින් නිරුද්ධ වෙමින් යන ධර්මතා ස්වභාවය. මෙන්න මේ ධර්මතා ස්වභාවය අන්‍යයන්ට පැහැදිලි කිරීම උදෙසා සම්මා සම්බුදුරන් වහන්සේ එහි කෘත්‍ය අරගෙන ඒ සම්මුතියට සම්මත කරගෙන ප්‍රඥප්තියන් විදියට අපට දේශනා කරන යම් දෙයක් කියන්නේ ඒකාන්ත වශයෙන්ම භාෂාවක් අවශ්‍ය වෙනවනේ. නැත්තම් මේක කෙනෙකුට අනෙක් කෙනාට දන්වන්නට බෑනේ. කුමන හෝ අංගචලනයකින් හෝ භාෂාවකින් හෝ කුමන ආකාරයකින් හෝ මේ ධර්මතාවය අනිත් කාට දන්වන්න එපා. ඒකට භාවිතා කරන බුදුහාමුදුරු මෙන්න මේ වගේ භාෂා විලාසයක් මේ වගේ ප්‍රඥප්තියන් භාවිතා කළා තමයි මෙන්න මේ සදාතනික යථාර්ථය සිද්ධ වෙන්නේ. මතක තියාගන්න ඕනි මෙන්න මේ නොඑක් නම් තියන සිත් කියන ධර්මතාවයක් මේ ස්වභාවික ලෝකේ නැහැ. මෙන්න මෙතන සිදුවෙන ධර්මතාවය ප්‍රඥප්තියන් විදිහට ඉදිරිපත් කරන එක්තරා ක්‍රම රටාවක් තමයි මෙන්න මේ. සදාතනිකව විශ්වයේ සිදුවෙන සත්‍ය මේකයි. ඒකට සම්පටිච්ඡේද සම්තිරණද ජවන්ද කියලා හිම ස්වභාවයක් නැහැ. නමුත් බුදුජනන් වහන්සේ මෙන්න මේ තියෙන ධර්මතාවය සකස් කරගන්නවා මෙන්න මේ විදිහ. එහෙනම් මේක තමයි සකස් කරගත් ධර්මතාවය. මෙන්න ධර්මය තියෙනවා, ධර්මයක් කියන එකක් අවකාශයේ පහළ වෙලා යනවා, ධර්ම ස්වභාවයක්. අන්න ඒක සකසා ගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට සකසාගෙන තමයි අපට දේශනා කරන්න. එහෙනම් අපි ඉස්සලාම ඉගෙන ගන්නේ මෙන්න මේ සකසාගත් දෙය. පසු අපි බුද්ධිය, චින්තනය, ප්‍රඥාව මෙරුවට පස්සේ මෙන්න මේ ධර්ම ස්වභාවය අඳුන ගන්නවා. මේ ධර්ම ස්වභාවය අඳුන ගන්නවත් එක්කම අපිට අවශ්‍ය ධර්මතා ටික සකස් වෙලා අපි මේ සංසාර ගමනින් මිදීමේ ධර්ම ස්වභාවයට පත් වෙනවා ඇත්තෝනේ. ඒකයි මෙහිදී තිබෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කර ගන්නට ඕනේ මේවා සකස් කරගත් ප්‍රඥප්තීන්. මෙන්න මේක තමයි තිබෙන්නා වූ ධර්මතා ස්වභාවය. ඒක අපි ස්පර්ශ කළ යුතු වෙනවා, ඒක අපි ප්‍රත්‍යක්ෂ කළ යුතු වෙනවා. ඒකයි මෙහිදී විශේෂයෙන්ම දැනගන්නට ඕනි. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව ඒ ප්‍රණුකානේ ඡන්ද විමල අපේ හාමුදුරුවන් විසින් රචිත අභිධර්ම මාර්ගයේ පොත ඇසුරු කරගෙන මේක ක්‍රමානුකූලව අධ්‍යයනය කරමු. හොඳයි. අභිධර්ම මාර්ගය පිටු අංක 118 චිත්ත වීති. මෙහිදී සඳහන් කළා තිබෙනවා ඇසට හමුවන දේ හරියට දැන ගැනීම, කනට එන ශබ්දය හරියට දැන ගැනීම, නාසයට දිවට කයට පැමිණෙන ගන්ධයන් රසයන් ස්පර්ශයන් හරියට දැන ගැනීම, තමා විසින් වචනයක් කීම, අනුන් කියන වචනේ තීරුම දැන ගැනීම, ශරීරාවයන් එසවීම පහත් කිරීම, එහා මෙහා කිරීම, යෑම ඊම දීම ගැනීම යනාදී කරුණුවලින් එකකුදු එක් සිතකින් සිදු නොවී එක් එක් කරුණක් සිදුවීමට ක්‍රමානුකූලව සිත්පලක් ඇතිවිය යුතුය. ඒ කරුණු සිදු කිරීම වශයෙන් ඇතිවන්නා වූ චිත්ත පරම්පරාවලට සිත් වැල් වලට චිත්ත වීතිය කියනු ලැබේ. කොටින් කියතහොත් එක් එක් කරුණක් සම්බන්ධයෙන් ඇතිවන සිත්වැල් චිත්ත වීතියයි කිව යුතුය. ආදි විදිහට විශේෂ විභාග විස්තරයක් මෙහි තිබෙනවා. ය ඕනෑකමින් නඳුෙන් ඉදිරියට කිවාගෙන යන්න අපි අවශ්‍ය කොටස් මෙහිදී සාකච්ඡා කරලයි තිබෙන්නේ. පරමාර්ථ ධර්මයන්ගේ ආයුෂ අපි ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කළා පරමාර්ථ ලෝකයක කියන DVD පටියෙන්. එහෙදී අපි සාකච්ඡා කළා පරමාර්ථ ධර්ම හතරක් තිබෙන බවත්, ඒ රූප පරමාර්ථ ධර්මයන් හි ආයුෂ කතා කළා ෂණ 51ක් නැත්නම් චිත්තක්ෂණ 17ක් වශයෙන්.
නම පරමාර්ථයන්ගේ අවශ්‍යකතා කළ තිත්තක්ෂණයක් විදිහට ෂණ තුනක් විදිහට. එතකොට නම පරමාර්ථයාගේ ආයුෂ්‍ය රූප පරමාර්ථයට වඩා බොහෝ කෙටි බවක් තිබෙනවා. ආදී විදිහට අපි පරමාර්ථ ලෝකයේ එක DVD පටියෙන් මේ පරමාර්ථ ධර්මයන්ගේ ආයුෂ කතා කළා. එතකොට එතන තිබෙනවා ආයුෂ රූප සහ අරූපයාගේ ආයුෂ චිත්තක්ෂණ 17ක්. ඉදිරියේදී අපි ගණන් ගන්නවා සෑම රූපයකම ආයුෂ චිත්තක්ෂණ 17ක් නෑ. රූප 22ක විතරයි චිත්තක්ෂණ 17ක ආයුෂ තියෙන්නේ. ආදී විදිහට නිර්වාණය සම්බන්ධයෙන් පරමාර්ථ ධර්මයක් වුණත් ඒ ආයුෂ කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කාලයට අවකාශයට අයිති ධර්මතාවයක් නෙමෙයි, ස්කන්ධයක් නෙවෙයි. ඒක සෑමදාම පවතින ධර්මයක් නිසා එහි ආයුෂ්‍ය ගැන කතා කරන්නට බෑ. ඒකයි මෙහිදී තේරුම් ගන්නට ඕනි. ඒ සංකත ධර්මතාව, ස්කන්ධ ධර්මතා, අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට යටත් වෙන ධර්මතාව වලට විතරයි ආයුෂ්‍යයක් කතා කරන්නේ. මෙහිදී වසීපත් කරගන්න විශේෂ පාඩම් කොටසක් මෙහිදී ටිකක් කතා කළ යුතු වෙනවා. එහිදී තිබෙනවා අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මණය, අතිපරිත්තාරම්මණයයි පංචද්වාරයට ගොදුරු වන අරමුණු සතර ආකාරවි. ඒ කියන්නේ මේ කතා කරන ආරම්මන බිහිදයක්. ආරම්මන අපි කතා කළ ආරම්මන සයාකාරයකට. අන්‍ය ආරම්මන සාකාරයෙන් මේ අතිමහන්තාරමන, මහන්තාරමන, පරිත්තාරමන, අතිපරිත් රම්මන කියලා ඒ බෙහෙදියට ලක් වෙන්නේ පංචද්වාරයට ගොදුරු වන ගෝචර රූප 7. පංච ප්‍රසාදයන්ට අසු වෙන ඒ ගෝචර රූප 7 තමයි මෙන්න මේ හතර ආකාරයෙන් ආරම්මන බෙහෙදියක් තිබෙන්නේ. ඊට පස්සේ විභූතාරම්මන, අවිභූතාරම්මනයි මනෝද්වාරයට ගොදුරු වන අරමුණු කොටස් දෙකක් වෙනවා. මේ ෂඩ්වාරයට ගොදුරුවන අරමුණු සයාකාරවි. බලමු මේ අතිමහන්තාරමන, මහන්තාරමන, පරිත්තාරමන, අතිපරිත්තාරමනයයි මේ කොටස් හතරකට බෙදුවේ ඇයි කියලා. මෙහිදී සීපත් කරගන්නුනේ මෙහෙම දෙයක්. තාමත්ම සියුම් මතක තියාගන්න ඕනි, මෙන්න මේ මොහොතේ තමයි පින්වත් ඇත්තෝ ලෝක ධාත්වේ ඉතාමත්ම සියුම් ධර්මතා ස්වභාවයක් ඉගෙන ගන්නටයි යන්නේ. කොපමණ සියුම්ද කියනනම් මේ ධර්මතා ස්වභාවය මේක පරමාර්ථ ධර්ම ස්වභාවයක්මයි. නැවත මේ සිදුවීම වෙනත් ආකාරයකට වෙනත් ධර්මතාවකින් බලන්න දකින්න බෑ. ඒ තරම් සියුම් ධර්මතා ස්වභාවයක් අපි මේ කතා කරන්නේ. අපි හිතමු ආලෝකයේ උදව් වෙයි වර්ණ රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටෙනවා කියලා. එතකොට වර්ණ රූපය කියන ධර්මතාවය බාහිරයි, චක්කු ප්‍රසාදයේ කියන ධර්මතාවය අජ්ජත්ිකයි. ආලෝකයේ උදව්වෙන් තමයි මේ දෙන්න සම්බන්ධ වෙන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. ආලෝකයේ උදව්වෙන් ඒ වර්ණ රූපය චක්කු ප්‍රසාදයට ගෙනහැල්ලා සම්බන්ධ කරනවා, හප්පනවා කියලා හිතන්නකො. ඒ වර්ණය නමුත් ධර්මතා ස්වභාවය ආලෝකයේ උදව්වෙන් අරගෙන ඉන්නේ. එහෙනම් ආලෝකය ඒ වර්ණ රූපයේ ගැටෙන අවස්ථාව නමුත් ධර්මතාවේ 100ට ගන්න. ආලෝකය ඒ වර්ණ රූපේ ගැටෙනකොට ඒ සියුම් අවස්ථාව සිහිපත් කරගන්න. එතකොට මේ ආලෝක කිරණය ගිහිල්ලා වදින්නේ රූප කලාපේ. ඒ මේ සියුම්ම සිද්ධිය ලෝක ධාතුවේ සිදු වෙන. සම්මා සම්බුදුන් වහන්සේ පරමාර්ථය දේශනා කරන්නේ ආයි නැවතත් කොටස් වලට බෙදන්නට බැරි සියුම්ම සිද්ධිය විදිහට. එහෙනම් රූප කලාපයක තියෙන වර්ණ ධාතුව තමයි මේ ආලෝකයේ උදව්වෙන් අරගන්නේ. රූප කලාපයක් නොඑක් අවස්ථා වන්හි පවතින්න පුළුවන් ආයුෂයාගේ ස්වභාවය අනුව. එහෙනම් දැන් මෙතන අපි කතා කරන්න ඕන රූප කලාපයේ ආංශ නැත්නම් වර්ණ රූපයේ ආංශ. රූප කලාපයේ ආංශ කතා කරත් එකයි වර්ණ රූපයේ ආංශ කතා කළත් එකයි. මොකද මේ අෂ්ට කලාපේනේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධර්මතා 8 එකිනෙකට මිශ්‍ර වෙලා මේ රූප කලාපය කියන එක සැදෙන්නේ. එහෙනම් රූප කලාපයේ ආංශමයි ඒ වර්ණයේ ආංශ. වර්ණයේ ආයුෂම රූප කලාපයේ ආයුෂත් ඒ විදිහට සිහිපත් කරගන්න.
චිත්තක්ෂණ 17. හොඳයි, එහෙනම් මෙන්න මේ ආලෝකය අරන් එන ඒ වර්ණය, වර්ණය නැමැති ධාතුවේ ඒ ධර්මතා ස්වභාවය ආලෝකය විසින් අරගෙන එනවා. අතිශය සියුම් සිද්ධියක්. මෙන්න මේ ගැටෙන අවස්ථාව ගැන හිතුවොත් සමහර විට අපට හිතෙන්නට පුළුවන් ඉපදෙමින් පවතින රූපකලාපයක වර්ණය ආලෝකයට ගේන්න පුළුවන්ද කියලා. බැහැ. සම්මා සම්බුදුජන් වහන්සේ දේශනා කරනවා රූපය, රූප නැමැති ධර්මතාවය. රූප කිව්වෙ මෙතන රූප 28. ඉපදෙනකොට දුර්වලයි. රූපය ඉපදීමේදී උපත දුර්වලයි. භංගයක් දුර්වලයි. ස්ථිතිය ප්‍රබලයි. මතක ඇති ස්ථිතිය තුනක්ෂණ 49ක්, උපතර දුනක්ෂණයක්, භංගයට ක්ෂණයක් දෙනවා. උපදිෂණයත් භංගක්ෂණයත් රූපයේ දුර්වලයි. ක්ෂණ 49 ප්‍රබලයි. හැබැයි ක්‍රමානුකූලව යත් ජරාවට පත් වෙනවා. සිතේ උපදිෂණය අතිශය ප්‍රබලයි. සිත සියලුම කෘත්‍ය කරන්නේ සිතේ උපදින අවස්ථාවේ. සිත උපදිනවා සමගම ස්ථිතිය සහ භංගයේදී සිත දුර්වලයි. සිතේ ක්ෂණ තුන කාලයක් වශයෙන් ගත්තොත් එකිනෙක හා සමානයි. රූපේ උපදිෂණය දුර්වලයි. ස්ථිති ක්ෂණ හරිම ප්‍රබලයි. ආය භංගක්ෂණය දුර්වලයි. එහෙනම් මේදී සම්මා සම්බුදුන් වහන්සේ මෙතන රූපයාගේ ආයුෂ කතා කරන්නේ තිත්තක්ෂණවලින්. හොඳට මතක තියාගන්න, තිත්තක්ෂණවලින් තමයි මේදී රූපයාගේ ආයුෂ කතා කරන්නේ. ක්ෂණවලින් නෙවෙයි. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා ක්ෂණ තුනක් ගිය ගෙවි ගිය රූපයක් තමයි ආලෝකයේ උදව්වෙන් ප්‍රසාදයට ගේන්නේ කියලා. ඒ කියන්නේ වර්ණය ක්ෂණ තුනක් ගෙවෙන්න ඕනේ. එදැයි තිත්තක්ෂණයක් ගෙවුණා. තිත්තක්ෂණයක් ගෙවුණු රූපාරම්මණයක් ඔන්න ආලෝකයේ ගැටෙනවා. ආලෝක ගැටිලා ඒ ධර්මතාවය චක්‍ර ප්‍රසාදයට අරගෙන යනවා. තිත්තක්ෂණයක් ගෙවෙන. එහෙනම් අනිවාර්යයෙන්ම තිත්තක්ෂණයක් ගෙවෙන්නට ඕනි ආලෝකයට මෙම වර්ණ නැමැති ධර්මතාවය අරගෙන ඉන්න. මොකද රූපයේ උපදී අවස්ථාව දුර්වල නිසා. එතකොට රූපේ කියලා අදහස් කරේ මෙතන වර්ණේ. වර්ණේ උපදී අවස්ථාව දුර්වල නිසා පළවෙනි ෂණ, දෙවෙනි ෂණ, තුන්වෙනි ෂණයේදී අරගෙන ඉන්නට බැහැ. එතන ෂණයක්, ඒ කියන්නේ තිත්තක්ෂණයක් සම්මා සම්බුදුන් වහන්සේ යොදලා තිනවා. මේවා ඉතාමත් පිළිවෙලකට මම හිතන්නේ භාවිතා කිරීම නිසා වන්නට පුළුවන්. මොනෑම ආකාරයකින් මෙහිදී කතා කරන්නේ තිත්තක්ෂණ. එහෙනම් එක් තිත්තක්ෂණයක් ගනු රූපාරම්මණයක් තමයි, වර්ණාරම්මණයක් තමයි මේ ආලෝකයට ගේන්න පුළුවන්. ඒ වගේම තිත්තක්ෂණ දෙකක් ගෙවන රූපාරම්මණයත් අරගෙන ඉන්නට පුළුවන්. ඒ වගේ තිත්තක්ෂණ තුනක්, හතරක්, පහක්, හයක්, හතක්, අටක්, නවයක් ආදී විදිහට තිත්තක්ෂණ 15ක් ගෙවන රූපාරම්මණය දක්වා ඒ ධර්මතා ආලෝකයට අරගෙන ඉන්න පුළුවන්. චක්කු ප්‍රසාදය දක්වා තිත්තක්ෂණ 16ක් ගෙවනවා නම් ඒ කියන්නේ රූපය ආවශ්‍ය ගෙවිලා ඉවරයි. භංගක්ෂණ අවස්ථාව එනත් තිත්තක්ෂණ 16ක් ගෙවන රූපාරම්මණයක් ආලෝක උදව්වෙන් චක්කු ප්‍රසාදයට අරගෙන ඉන්නට බැහැ. ඒකයි මේදී සීපත් කර ගන්නට ඕනි. එහෙනම් මෙන්න මේ අනුව ගේන වර්ණ ආරම්මණය විවිධ ආයුෂ තිබෙන ආරම්මණ තමයි ආලෝකයේ විසින් මේ අරගෙන ඉන්නේ. එහෙනම් මෙහිදී අපිට මෙන්න මේ ආරම්මණයන්ගේ ප්‍රබලකම අනුව ආරම්මණය කොටස් වලට බෙදලා දාන්නට පුළුවන්. ඒකයි මේදී සිහිපත් කර ගන්නට ඕනේ. මතක තියාගන්න ඕනේ එක්කිටක්ෂණයක් ගනු රූපාරම්මණයක් කියන ඉතාමත්ම ප්‍රබල, ඉතාමත්ම හොඳින් බලා ගන්නට පුළුවන් දර්ශන. මෙහිදී තිබෙනවා ආරම්මණ බෙහෙදය. මෙන්න මෙතන තිබෙනවා රූපයාගේ ගෙවි ගිය ආයශ. ගෙවි ගිය ආයශ මෙතන තිබෙනවා. අපි තව ටිකක් රූපය එහාට දාගනිමු. මේ ආකාරයට පැහැදිලි විමුක්තිසා. හොඳයි, මේ තියෙන්නේ එක් තිත්තක්ෂණයයි ගත වෙලා තිබෙන්නේ. ගෙවි ගිහිලා තියෙන තිත්තක්ෂණයයි එක් තිත්තක්ෂණය ගෙවිලා ගිහිලා තියෙන්නේ. තව තිත්තක්ෂණ ඉතිරි ආයශ තියෙනවා 16ක්. එක් තිත්තක්ෂණය ගෙවි ගියාට පස්සේ
චිත්තක්ෂණ 16ක් ආශිතුරු වෙලා තිබෙනවා. අන්නේ ආරම්මණයට කියනවා අතිමහන්ත ආරම්මණය. අතිමහත් කාලයක් තව තියෙනවා ආරම්මණය ආශක වෙන්නට. චිත්තක්ෂණ 16ක ඉතුරුක් තියෙනවා ගෙවෙන්නට. මෙන්න මේ වගේ ආරමුණක් තමයි ඉතාමත්ම හොඳින් සිතට විජානනය කරන්නට පුළුවන්. විජානනය කරන්නට පුළුවන්. හොඳින් තව ආවශ්‍ය තිබෙන නිසා ඒ ගැටෙන ආරමුණේ ශක්ති ස්වභාවය ඉහළයි. ඒක නිසා ඒ ආරම්මණය හොඳින් විජානනය කරන්නට සිතට පුළුවන්. ඊට පස්සේ මෙන්න චිත්තක්ෂණ 2ක් ගෙවි ගියා නම්, ආරමුණේ චිත්තක්ෂණ 3ක් ගෙවි ගියා නම්, මෙන්න ඒවට කියනවා මහන්ත ආරම්මණ කියලා. එහෙනම් එක් චිත්තක්ෂණයක් ගෙවි ගියා නම් ඒක අතිමහන්ත ආරම්මණයක්, ආරමුණක්. චිත්තක්ෂණ 2ක් හෝ 3ක් ගෙවි ගියා නම් ඒවා මහන්ත ආරම්මණ. මේ ආරමුණේ ආරමුණට කියන නම මේක රූපයට වෙන්නත් පුළුවන්, ශබ්දයට වෙන්නත් පුළුවන්, රසයට වෙන්නත් පුළුවන්, ගන්ධයට වෙන්නත් පුළුවන්, පොට්ටබ්බයට වෙන්නත් පුළුවන්. මේ ගෝචර රූප හතරටම මේ ධර්මතාවය පොදු. ගෝචර රූප හතරටම මේ ධර්මතාවය පොදු විදිහට සලකන්න. එහෙනම් චිත්තක්ෂණ 4 සිට 9 දක්වා ගෙවි ගිය ඒ ආරම්මවලට කියනවා පරිත්තාරම්මන කියලා. ඒවා පරිත්තාරම්මන. මේ කියන්නේ පරිත්තාරම්මන සඳහා ලැබෙනා වූ විජානනය ඉතාමත්ම දුර්වල වූ විජානනයක්, දැනගැනීමේ දුර්වල ස්වභාවයක්. හොඳයි. ඊට පස්සේ අපි බලමු චිත්තක්ෂණ 10 සිට 15 දක්වා ගෙවි ගිය අරමුණු වලට කියනවා අතිපරිත්ත ආරම්මණ කියලා. පරිත්ත කියන්නේ කුඩා. කුඩා කාලයක් ඉතුරු වෙලා තියෙන මෙතන. පරිත්ත ආරම්මණ වලදී කුඩා කාලයක්, අතිපරිත්ත කියන්නේ තා කුඩා කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ මේ අරමුණු වල. තව ගෙවෙන්න චිත්තක්ෂණ 7යි තියෙන්නේ, 5යි, 4යි, 3යි, 2යි, 1යි වශයෙන් ඉතා කුඩා කාලයක් තමයි ආයුෂ ගෙවෙන්නට තියෙන්නේ. ඒක නිසා කියනවා අතිපරිත්ත ආරම්මණ කියලා. ඉතා කුඩා කාලයක් ඉතුරු වෙයි බැවින්. මෙතන කුඩා කාලයක් ඉතිරි වෙති බැවින් ඊට ඉහළ මහත් කාලයක් ඉතිරි බැවින්, මේ දෙක මහත් කාලයක් ඉතිරි බැවින් මහන්ත ආරම්මණ, අති මහත් කාලයක් ඉතිරි බැවින් අති මහන්ත ආරම්මණ. ආදි විදිහට මෙහිදී අපට විස්තර කරන්නට පුළුවන්. එහෙනම් මේ ආරම්මණ බෙහෙදේ අනුව මේ ආරම්මණ බෙහෙදේ කාටද තියෙන්නේ? මේ ආකාරයෙන් ආරම්මණ බෙහෙදිය අතිමහන්ත ආරම්මණ, මහන්ත ආරම්මණ, පරිත්ත ආරම්මණ, අතිපරිත්ත ආරම්මණ කියලා මොන ආරමුණුද බෙදන්නේ? වර්තමාන ගෝචර රූප හත. හොඳට සිහිපත් කරගන්න. වර්තමාන වර්ණාරම්මණයක් සමහර විට ඒ විජානනය අනුව සිතට ආරමුණුනොත් නේ අපිට මේවා කතා කරන්නට පුළුවන්. නැත්ත ස්වභාවික ලෝකයේ මේ ඉපදෙන රුද්දලා යන වර්ණාරම්මන මේ ධාතු ඕන තරම් තියෙනවා. වර්තමාන මොහොතේ අපමණ ධාතුන්, අපමණ මේ ගෝචර රූප හත ඉපදෙමින් නිරුද්ධ වෙමින් යන. නමුත් අපිට ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි අපේ චිත්තසංතානයට අරමුණු වෙන්නේ. ඒ ආකාරයට මේක පළලව හිතන්න සෑම කෝණයක්ම කතා කරන්නට බැහැ. නිදහසේ ස්වභාවිකව මේ ධම අධ්‍යයනය කරනකොට මොකද මේක ස්වභාව ධර්මතාවය. ස්වභාව ධර්මතාවය කියන්නේ අවබෝධ කරලා ඉවර කරන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. අතිශය ගැඹුරු, අත්‍ය සූක්ෂම ධර්ම ස්වභාවය. අපිට අවශ්‍ය මට්ටමට අපේ චින්තනයේ විහිදුවලා නිදහස අරගෙන නිදහස් චින්තනයකට ගිහිල්ලා මේ පිළිබඳ අවබෝධ කරගත යුතු වෙනවා. ගුරුවරයා විසින් මේ සියල්ල කියා දෙන්නට හැකියාවක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ගෝචර රූප හතට විතරයි මේ අතිමහන්ත ආරම්මන, මහන්ත ආරම්මන, පරිත්ත ආරම්මන, අතිපරිත්ත ආරම්මන කියලා කියන්නේ. ඒකයි මේ දිසිහිපත් කරගත යුත්තේ. හොඳයි. ඊට පස්සේ අපි තවදුරටත් අධ්‍යයනය කරමු. ආරම්මන බෙහෙදිය මේ ආකාරයට සිතන්න. ඒ මනෝද්වාරයට එන
අරමුණු විභූත ආරම්මන අවිභූත ආරම්මන කියලා කොටස් දෙකක් තියෙනවා. අපි ඒක ඒ මොහොතේදී කතා කරමු. ඊට පස්සේ අපිට දැන් අවශ්‍යයි මෙතන පංචද්වාර කියන ස්වභාවය විස්තර කරගන්නට. අපි මේ වෙනකොට පංචද්වාරය කියන ධර්මතාවය විස්තර කළා. චක්කුද්වාර සෝතද්වාර ආදී විදිහට ඒ ద్వාර හය කතා කරනකොට ඔන්න ඊට පස්සේ තියෙනවා වීති කියන මාතෘකාව. අපිට අවශ්‍ය වුණ මාතෘකාව වීති. දැන් අපිට මේ වෙනකොට යම් අවබෝධයක් තියෙනවා ద్వාර පිළිබඳව. එන සම්මා සම්බුද්ධන් වහන්සේ ద్వාරයන්ට ద్వාරයන් අනුව මෙහිදී විහිති වෙන් කරලා තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට අපිට අපි දැනගෙන තිබෙනවා ద్వාර හයක්. චක්කුද්්වාර, සෝතද්්වාර, ජිවහද්්වාර, ගහනද්්වාර, කයද්්වාර කියලා. අන්නේ ద్వාර පහට කියනවා පංචද්්වාර. පංචද්්වාර. අනිත් ద్వාරයට මනෝද්්වාරය. ඒක මනෝද්්වාරයේ විදිහට තමයි සලකන්නේ. මිහිදී වීතිවනාහි පංචද්්වාරික වීති, මනෝද්්වාරික වීති වශයෙන් කොටස් දෙකක් වෙනවලු. පංචද්්වාර වීතිහු චක්කුද්්වාර වීති, සෝතද්්වාර වීති, ගහනද්්වාර වීති, ජිවහද්්වාර වීති, කයද්්වාර වීතියයි කොටස් පහක් වෙයි. චක්කුද්්වාර වීතිහු අතිමහන්තාරම්මන වීති, මහන්තාරම්මන වීති, පරිත්තාරම්මන වීති, අතිපරත්තාරම්මන වීතියයි සතර කොටසකි. චක්කුද්්වාරේහි අතිමහන්තාරම්මන වීති එකකි, මහන්තාරම්මන වීති දෙකකි. ආදි විදිහට මේ විභාග විස්තර කළා තිබෙනවා. මෙහිදී මම ඉදිරියට විස්තර කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙනත් පොඩි අපිට ඉදිරිපත් කරන්නට වෙනවා. දැන් වෙන රූප සටහනක් අපි බලමු. මෙන්න මේ රූප සටහන ඇසුරු කරගෙන මේක අධ්‍යයනය කරන්න. මෙතන තියෙනවා චිත්ත වීති. චිත්ත වීති, සිත් පෙළවල්. කොහෙද මේ සිත් පෙළවල් හටගන්නේ? ප්‍රධාන තැන් දෙකක හටගන්නවා. කොහෙද මේ චිත්ත වීති හටගන්නේ? ප්‍රධාන ద్వාර දෙකක මෙම වීති හටගන්නවා කියලා සම්මා සම්බුදුන් වහන්සේ මේ වීති කොටස් දෙකකට බෙදනවා. මේ චිත්ත වීති කොටස් දෙකකට බෙදනවා. එකක් පංචද්්වාරයේ හටගන්නා වූ වීති. එහෙනම් මෙතන වෙනවා අපි පංචද්්වාර කියන එක දන්නවා. පංචද්්වාර මීට ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා. චක්කුද්්වාර, සෝතද්්වාර, ජිවහද්්වාර, ගහනද්්වාර, කායද්්වාර කියලා වීති පහ. අන්නේ වීති පහේ පිළිවෙලට හටගන්නා වූ සිත් පංචද්්වාරික වීති. මනෝද්්වාරික වීති කිව්වේ මනෝද්්වාරයේ හටගන්නා වූ සිත් පෙරවල්. මනෝද්්වාරයේ කිව්වේ නොසිත පවතින බවාංග චිත්ත පරම්පරාව වී අරමුණු හැපිලා හටගන්නා වූ සිත් පෙළවල්. පංචද්වාරික වීති චක්කුද්වාරික, සෝතද්වාරික, ගහනද්වාරික, ජිවහද්වාරික, කායද්වාරික කියලා පස් ආකාරයක් තිබෙනවා. මනෝද්වාරික වීති ආකාර දෙකයි. කාමචවන් වීති, අර්පණාචවන් වීති ආදී විදිහට අපි මෙතනට දැනට එන්නේ නැහැ. මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන නිසා. එහෙනම් මෙහිදී අපි විස්තර කරන්නේ මුලින්ම මේ චක්කුද්්වාරික වීතිය. චක්කුද්්වාරික වීතියක් විස්තර කරනවා. ඒ අනුව මේ අනිත් වීති හතරම අවබෝධ වෙනවා. මුලින්ම ප්‍රමුඛ ස්ථානයේ දෙන චක්කුද්්වාරික වීතියකට ඒ අනුව උදාහරණත් එක්ක අපි අනිකුත් වීති පැත්තට නැමෙනවා. නමුත් එක වීතියක් කතා කරලාට පස්සේ මේ සියලුම වීතීන් පින්වත් ඇත්තන්ට අවබෝධ වේවි. ඒක නිසා අපි මුලින්ම මෙහිදී කතා කරන්න යන්නේ චක්කුද්්වාරික වීතිය. චක්කුද්්වාරික වීතියක් කියනකොට පින්වත් ඇත්තන්ට සිහිපත් වෙන්නට ඕනි මේ චක්කුද්්වාරය හරහා ක්‍රියාත්මක වන්නා වූ සිත් පෙළක් කියලා. මොකක්ද මේ චක්කුද්්වාරය කිව්වේ? මතකද වර්ණාරම්මණේ ඇසට වැටිලා ඒ අඳුනා ගැනීම පිළිබඳ සිත් පෙළ. චක්කුද්්වාරය කෙනෙකුට ඒකාන්තයෙන්ම දැනගන්නට ඕනි මේ අරමුණු යන්නේ චක්කු ප්‍රසාදය හරහා බව. එතකොට එහෙනම් චක්කුද්්වාරයට වැටෙන
අරමුණ තමයි වර්ණාරම්මණය. චක්කුද්්වාරයට වැටෙන අරමුණ තමයි වර්ණාරම්මණය. ආරම්මණය අපි කොටස් හතරකට බෙදුවා. මේ පංචද්්වාරයට වැටෙන ඒ ගෝචර රූප හත කොටස් හතරකට බෙදුවා. අතිමහන්තාරම්මණය, මහන්තාරම්මණය, පරිත්තාරම්මණය, අතිපරිත්තාරම්මණය කියලා. එහෙනම් මෙන්න මේ ඇසට වැටෙන්නේ සිහිපත් කරගන්න අතිමහන්තාරම්මණයක්. මුලින්ම ඇසට වැටෙන වර්ණ රූපය අතිමහන්තාරම්මණයක්. එක් චිත්තක්ෂණයක් ගෙවුණු රූපාරම්මණයක්. එක් චිත්තක්ෂණයක් ගෙවුණු වර්ණ රූපයක් අතිමහන්තාරම්මණයක් කිව්වේ ඒකයි. එක් කියන්නේ තව චිත්තක්ෂණ 16ක ආයු ගෙවීමට තියෙනවා. චිත්තක්ෂණ 16ක් ආයු ගෙවෙන්නට තියෙනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනේ. එහෙනම් අපි කතා කරන්නේ අතිමහන්තාරම්මන චක්කුද්්වාරික වීතිය. අපි කතා කරන්නේ මොන වීතියක්ද? අතිමහන්තාරම්මන චක්කුද්්වාරික වීතිය. අතිමහන්තාරම්මන කිව්වේ ප්‍රසාදයට වදින රූපයේ අරමුණේ ස්වභාවය. අතිමහත් කාලයක් තිබෙනවා ඉතුරු වෙලා රූපය ගෙවෙන්නට. චිත්තක්ෂණ 17න් එක් චිත්තක්ෂණයක් ගෙවලා තියෙන, තව චිත්තක්ෂණ 16ක්ම තියෙන රූපය ගෙවෙන්නට, අතිමහත් කාලයක් තිබෙන රූපය ගෙවෙන්නට හරිම ප්‍රබලයි මේ අරමුණ. හොඳින් ප්‍රසාදේ වැදිලා ඒ විජානනය හොඳින් දැන ගැනීම හොඳින් කරගන්නට පුළුවන්. ඒකයි මෙහිදී අදහස් වෙන්නේ. එහෙනම් චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීතිය. ඉතින් ඔය විදිහ චක්කුද්්වාරික අතිමහන්තාරම චිත්තවීතිය වගේ අනිත් ద్వාරවලත් තියෙනවා. සෝතද්්වාරික අතිමහන්තාරම්මන වීතිය. ගහනද්්වාරික අතිමහන්තාරම්මන වීතිය. ජීවහද්්වාරික අතිමහන්තාරම්මන වීතිය. ඊට පස්සේ කායද්්වාරික අතිමහන්තාරම්මන වීතිය කියලා අතිමහන්තාරම්මන වීති පහක් තියෙනවා. අතිමහන්තාරම්මන වීති පහ තියෙනවා. මොකද මනෝද්්වාරේ අතිමහන්තාරම්මන කතාවක් නැහැ. විභූත අවිභූතයි තියෙන එක අපි තාම දන්නේ නැහැ. එහෙනම් පින්වත් ඇත්තෝ මෙහිදී සිහිපත් කරගන්න, අපි මේ ඇසට වැටෙන වර්ණ රූපයක් පිළිබඳව සිත් පෙළ හටගන්නේ කොහොමද කියලයි මේ ඉගෙන ගන්නට යන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව. හරිම වාසනාවන්ත මොහොතක්, අතිශය වාසනාවන්ත මොහොතක්. තව පැය භාගයක් විතර යනකොට පුදුමාකාර දහම් කොට්ටාශයක් අවබෝධ වෙලා තියෙවි. එහෙනම් මේ කතා කරන්නේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීතිය පිළිබඳවයි. අපි කතා කරමු මේ චිත්තවීතිය කොහොමද මේ සිත් පෙළ පහළ වෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් කිව්වොත් ඇසට වැටෙන රූපයක් හඳුන ගන්නා වූ ක්‍රමය තමයි මේ කතා කරන්නේ. ඇසට වැටෙන රූපයක් මෙහිදී කතා කරන්නේ මිනිසෙක් පිළිබඳව. හැබැයි තුන් ලෝකයේ සෑම සතෙක්ටම ඇහැ සම්බන්ධයෙන් වෙන ධර්මතාවය මේක තමයි. ඒකයි පුදුමයි. ගෙම්බෙකුට වර්ණයක් වැටුණත්, වෙන තිරසන් සතෙකුට වැටුණත්, නිරාසතෙකුට වැටුණත්, ඊට පස්සේ බ්‍රහ්මයකට වැටුණත්, ඊට පස්සේ රූප බ්‍රහ්මයට වැටුණත්, ඊට පස්සේ දේව කොට්ටාසේ දෙවියෙකුට වැටුණත් සිදුවෙන සිදුවීම මේකයි. ඒකයි විශේෂත්වය. හැබැයි මෙහිදී අපි විශේෂයෙන්ම කතා කරන්නේ මනුෂ්‍ය සත්වයා පිළිබඳව. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. එහෙනම් අපි බලමු කොහොමද වර්ණයක් ඇහැට වැටිලා ඒ පිළිබඳ දැන ගැනීම පහළ වෙන්නේ කියලා. දැන ගැනීම පහළ වෙන්නේ කියලා ඒකට තමයි මේ වීතිය කියන ධර්මතාවය දැන් අපි සාකච්ඡා කරන්නට යන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව පින්වත් ඇත්තන්ට දැන් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඒ චිත්ත වීති කියන ධර්මතා ස්වභාවයයි. මෙහිදී මුලින්ම අප අවබෝධ කර දෙනු ලබන්නේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පිළිබඳව. චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පිළිබඳවයි මුලින්ම අපි පින්වත් ඇත්තන්ට අවබෝධ කර දෙනු ලබන්නේ. සිහිපත් කරගන්න චිත්ත වීතියක් සම්පූර්ණම අවබෝධය සඳහා ලොකු කැපකිරීමක්, ලොකු කාලයක් යොදවන්නට වෙනවා.
ඉතාමත්ම ක්‍රමානුකූලව තමයි මේ චිත්ත වීතිය උගන්වන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික මුල් අවස්ථාවේදී සමහර විට නොතේරි යන්නට පුළුවන්. නමුත් උත්සාහය අතාරින්න එපා. නැවත නැවතත් නැවත නැවතත් උත්සාහ කරන්න. මේ ඒකාන්තයෙන්ම අවබෝධ කළ හැක්කක්මයි. මෙහිදී මුලින්ම මම මේ වීතියේ නම හඳුන්වා දෙන්නම්. චක්කුද්වාරිකයි. මේ වෙනකොට දන්නවා චක්කුද්වාරය හරහායි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ චක්කුද්වාරය කියලා අදහස් කරේ චක්කු දසක කලාප, නැත්නම් චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය තමයි එතකොට චක්කුද්වාරය කියලා කිව්වේ. ඒ කියන්නේ ඔබට මතක ඇති ඇසේ පිටුපස ඉතිබෙන්නා වූ එක්තරා ධර්මතා ස්වභාවයක්. ඇසේ පිටුපස සිවිසතක පැතිරී ඇති ඒ තෙලක් වැනි ස්වභාවය, එකට තමයි සම්මා සම්බුදුජන් වහන්සේ දේශනා කරන්නේ චක්කු ප්‍රසාදය කියලා. ඒ ප්‍රසාද ගතිය අන්න එකට තමයි මේදී එම චක්කු ප්‍රසාදය මුල් කරගෙන තමයි චක්කු ද්වාරික කියලා කිව්වේ. ඒ කියන්නේ ඒ ප්‍රසාදය හරහා තමයි මෙන්න මේ අරමුණ ඇතුළු වෙන්නේ. අතිමහන්ත ආරම්මණ කිව්වේ මිට ඉස්සලා අපි ගෝචරූප හතේ අරමුණේ ආයුෂ අනුව ගෙවීගිය ආයුෂ අනුව ආරම්මණය හතරාකාරයකට බෙදුවා. අතිමහත් කාලයක් ආයුෂ තිබෙන අරමුණක් තමයි මේ අතිමහන්ත ආරම්මණයක් කියලා කිව්වේ. ඒ කියන්නේ එක් චිත්තක්ෂණයක් ගෙවුණු රූප ආරම්මණයක්. මේදී අදහස් වෙන්නේ චක්කුද්වාරය නිසා එක් චිත්තක්ෂණයක් ගෙවුණු වර්ණ ආරම්මණයක් නැත්නම් රූප ආරම්මණයක්. අන්න ඒ සිත් පෙළ තමයි වීතිය කියලා කිව්වේ. එතකොට චක්කු ප්‍රසාදය හරහා මහත් වූ අරමුණක් සම්බන්ධයෙන් සිත් පෙළ කියන අදහස තමයි මේ චක්කුද්වාරික අතිමහන්ත ආරම්මණ වීතිය කියන එකේ තේරුම. හොඳයි, වීතිය කිව්වේ සිත් පෙළක්. වීතිය කිව්වේ සිත් පෙළක්. මතක තියාගන්න මේ සිත් පෙළ කියන ධර්මතා ස්වභාවය හටගන්නේ අර මීට පෙර කියන ලද භවාංග චිත්තය ඇසුරු කරගෙන. භවාංග චිත්තය නැමති ධර්මතාවය, නැත්නම් මූල චිත්තය නැමති ධර්මතාවය, නැත්නම් ප්‍රතිසන්දයෙන් පස්සේ ඒ නැගෙන නොසිඳ පවතින චිත්ත පරම්පරාව නැමති ධර්මතාවය නැත්නම් මේ වීති කියන එක හටගන්නේ නැහැ. ඒක තමයි මූලික වශයෙන්ම දැනගන්න ඕන. මෙන්න මේ සිත් පෙළක ආරම්භයත් භවාංග සිත්, සිත් පෙළේ අවසානයත් භවාංග සිත්. හොඳින් සිහිපත් කරගන්න, පටලවා ගන්නට එපා. සිත් පෙළේ ආරම්භයත් භවාංග සිත්, අවසානයත් භවාංග සිත්. මොකද මේ අරමුණට අදාළ සිත් නැග එන්නේ ඒ භවාංග චිත්ත පරම්පරාව නිසා. එහෙනම් අරමුණ ගිහිල්ලා වදින්නේ භවාංග චිත්ත පරම්පරාවවත් මනෝද්වාරිය. ඔන්න ඒකෙන් සිත් පෙළ නැගෙනවා, නැවතත් සිත භවාංගයට බැස ගන්නවා. ඒක එක්තරා මූල ධර්මයක්. ඒ මූල ධර්මය සිහිපත් කරගන්න. වීතියක මුල් කොටස භවාංගයට අයත් සිත් පෙළක්, අවසානෙත් භවාංගයට සිත බහිනවා. ඒක ඒකාන්තයෙන් මතක තියාගන්න. මොකද සිත් පෙළ ආරම්භ වීමට මූලික හේතුව භවාංග චිත්ත පරම්පරාව නිසා, සහ ඒ සිත් පෙළ අවසානයේදීත් නැවතත් සිත භවංගයට බැස ගන්නවා. මොකද නැවතත් වීතියක් ආරම්භ විය යුතු නිසා. සිත භවංගයට බැස්සේ නැත්නම් මේ වීතිය අවසානයේදී නැවතත් වීතියක් නැගෙන්නට විදියක් නැහැ සිත භවංගයේ නොමැති නිසා. ඒක නිසා වීතියේ ආරම්භයත් භවංග සිත්, අවසානයත් භවංග සිත්. ඒ අතර තියෙනවා ඒ ගන්නාලද අරමුණු සම්බන්ධයෙන් සිත්. අපි ක්‍රමානුකූලව කතා කරමු මේ එක්තරා මූල ධර්මයක්.
ඒ වගේමයි සිහිපත් කරගන්නට ඕනි වීති ගැන ඉගෙන ගන්නට විශේෂීම මේ සිතේ වේගය. සිත පහළ වෙන වේගය. පින්වත් ඇත්තුනි සිත පහළ වෙන වේගය ගැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මෙසේ දේශනා කරනවා. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සිතේ වේගය තරම් වේගවත් ධර්මතාවයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නූනට වැටෙන්නේ නැහැ, අරමුණු වෙන්නේ නැහැ. ඒකට උදාහරණ දෙන්නත් බෑ කියලා උන්වහන්සේ දේශනා කරනවා. මොකද ඒකට උපමා කරන්නට උදාහරණයක් දෙන්නට උපමාවක් විදිහෙන් උදාහරණයක් දෙන්නට කිසිම දෙයක් ලෝක ධාතුවේ නැහැ. මේ ලෝක ධාතුවේ වඩාත්ම වේගවත් ක්‍රියාවලිය තමයි මෙන්න මේ සිත් හට ගැනීම. සිත් හට ගැනීම කිව්ව එක්තරා විදිහක එකක් අර එකක් එකක් අර එකක් අතිශය වේගී මේවා පහළ වෙනවා. එක අසපිල්ලමක් ගහන මොහොතට කෝටි ප්‍රකෝටි ගානක් සිත් පහළ වෙලා යනවා. ඒ තරම් වේගවත් සිත්. ද රූපමය ධාතුවකට සාපේක්ෂව හිතන්න පරිගණක එක තියෙනවා මූලික ඒකකයක් ප්‍රොසෙසර් එක කියලා. ඒක අතිශය වේගින් ක්‍රියාත්මක වෙන ධර්මතා ස්වභාවයක්. ඒ වගේ ඒ පරිගණකයක් වගේ කෝටි ප්‍රකෝටි වාරයකට වඩා වේගවත් මේ සිත කියන ධර්මතාව. ඒ සිත කියන ධර්මතාවය හටගන්නේ ඒ හෘද කෝෂයේ අසුරු කරගෙන. එහෙනම් හෘද කෝෂයේ තරම් වේගෙන් මේ ක්‍රියාත්මක වෙන තවත් ස්ථානයක් සොයා ගන්නට නෑ. ඒ කියන්නේ සිතට සාපේක්ෂව ඒ හෘදයේ වස්තුවත් අතිශය වේගින් ක්‍රියාත්මක වෙනවා. ඒ බව සිහිපත් කරගන්න. එහෙනම් සිත තරම් වේගවත් ක්‍රියාවලියක් ලෝක ධාතුවේ තවත් කොහෙවත් නෑ. සම්මා සම්බුදුජන් වහන්සේලාට පවා මේකට උපමා දෙන්න විදිහක් නෑ. ඒ තරම් සිත වේගවත්. අනේ වේගය කියන ධර්මතාවය අවශ්‍යයි. මොකද අපි සම්මුතියට මේක චිත්ත වීති කියන ධර්මතාවය යොදවා ගන්නකොට අපිට සමහර අවස්ථාවලදී සමහර දේවල් තේරෙන්නේ නැතුව යනවා. මොකද ඒ තරම් වේගවත් ධාතුවක් අපි අසුරු කළා නැති නිසා. ඒකයි සිත තරම් වේගවත් ධර්මතාවයක් තවත් නැහැ කියලා චිත්තසංතානේ පවත්වාගෙන යනවා. ඒකට කරුණු දෙකක් කිව්වා. පළවෙනි කරුණ තමයි වීති එක ආරම්භ කොටසත් ආරම්භයේ තිබෙන සිත් බවාංග සිත් නැවතත් වීති වරුණට පස්සෙ සිත් බවාංගයට වැටෙනවා. ඒක සෑම වීතියකටම පොදුයි. ඊට පස්සේ සිත තරම් වේගයෙන් ඉපදිනු උද්වල යන තවත් ධර්මතාවයක් නැහැ. ඒක අතිශයින් මතක තියාගත යුතුයි. තවත් විශේෂ කරුණක් තිබෙනවා මෙහිදී සඳහන් කරන්නට. ඒ කරුණත් අතිශය වැදගත්. මතක තියාගන්නට ඕනි සාමාන්‍ය සත්වයෙක් මිනිසා ඇතුළු වැඩිපුරම පහළ වෙන සිත තමයි බවාංග සිත. ඒ කියන්නේ සිත නිතරම බවාංග ගත වෙලා තමයි තිබෙන්නේ. බවාංග සිත තමයි වැඩිපුරම හටගන්නේ. ඒකත් මෙතනදී නිතරම සිහිපත් කරගන්න. අපි ඒ පිළිබඳ ඉස්සරහදී පින්වත් ඇත්තන් දැනුවත් කරන්නම්. වීති සිත් වීතියේ තියෙන වීතිය වීති යනවට වඩා ද වීතියේ සිත් යම් සංඛ්‍යාවක් තිනු. මේ වීතියේ එසිත් වීති සිත් 14ක් තිබෙනවා. තාම අපි කරේ නැහැ. ඊට පස්සේ තිනු බවාංග සිත්. ඒ කියන්නේ වැඩිපුරම පතනේ වෙන්නේ බවාංග සිත් බව සිහිපත් කරගන්න. වීති සිත් ප්‍රමාණය අඩු, බවාංග සිත් ප්‍රමාණය වැඩි. ඒ ගැන සිහිපත් කරගන්න. අපි ඉස්සරහදී මේ පිළිබඳ දැනුවත් කරනවා. නැ කරුණු කාරණා තුනක් කිව්වා. විශේෂ කරුණු කාරණා තුනක්. මේ තුන අවබෝධය තුළ මේ වීති අපිට හොඳින් කරගෙන යන්නට පුළුවන්. හොඳයි. දැන් අපි චක්කුද්්වාරික අතිමහන්ත ආරම්මන වීතිය කියන නමේ තේරුම ඉගෙන ගත්තා. දැන් අපි බලමු කොහොමද වීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මෙන්න මේ මලක් තමයි ඇසට පේන්නේ. මේ කියන්නේ යන්නේ වර්ණය සම්බන්ධයෙන් පහළ වෙන වීතිය. ඒ කියන්නේ කොහොමද අපි වර්ණයක් ඇහැ හරහා බලන්නේ. ඇහැ උපයෝගී කරන වර්ණයක් බලනකොට
ඒ පහළ වෙන සිත් කොහොමද? අපි සාමාන්‍ය කියන්නේ මම දැක්කා කියලානේ. ඒ මම දැක්කා කියන ක්‍රියාවලිය තුල පහළ වෙන වීති සිත් ගැන තමයි මේ කතා කරන්නේ. අපි දැක්කා කියලා අපි සාමාන්‍ය හිතන චක්කු විඥානය පහළ වුණා කියලානේ. ඒ ධර්මතාවයේ ඉතාමත්ම සරල. ඊට වඩා අතිශය සියුම් ධර්මතා ස්වභාවයක් මේ වීති ඇතුලේ වෙන්නේ. එහෙනම් මම දැක්කා අපි දැක්කා කියන ධර්මතාවයේ පැහැදිලි කරන්නයි මේ යන්නේ. මොනවද දකින්නේ වර්ණ? ඒ දැකීම නැමැති ඒ සම්මුති ධර්මතාවය තුල සිදුවන පරමාර්ථ ක්‍රියාවලියයි මේ කියා දෙන්නට යන්නේ. හොඳයි. එහෙනම් මේ බලන්නට යන්නේ මල. මල කියන වචනයට වඩා හොඳයි වර්ණය කියන වචනේ භාවිත කරන්න. එහෙනම් මේ මලේ වර්ණය තමයි ආලෝකයේ උදව්වෙන් චක්කු ප්‍රසාදයට වදින්නේ. එහෙනම් වර්ණය ආලෝකයේ උදව්වෙන් චක්කු ප්‍රසාදයට වදිනවා. මේට පෙර අපි ගැනුවා මේ කාචයෙන් මේ ආලෝකය එකතු කරලා දෙනවා. මේ ඉදිරිපස තියෙන කාචයෙන් ආලෝකය එකතු කරලා දෙනවා. මේ පිටිපස්සේ තියෙන අර මුම්පියල්ලක් සයිස් ප්‍රමාණී ඒ එතන පිහිටලා තිබෙන චක්කු ප්‍රසාදය. කොපමණ චිත්තක්ෂණ ප්‍රමාණයක් ගත වුණු රූපයක්ද මේ ආලෝකය අරගෙන ඉන්නේ? එක් චිත්තක්ෂණයක් ගුණ රූපාරම්මණය. අතිමහන්ත ආරම්මණයක් නේ. එහෙනම් මේ අරගෙන එන වර්ණය චිත්තක්ෂණ එකයි ගෙවිලා තියෙන්නේ. චිත්තක්ෂණ 16ක ආයු කාලයක් පවිතු වෙලා තිනවා. ඒක නිසා තමයි අතිමහන්ත ආරම්මණයක් කියන්නේ. අතිමහත් විශාල ආයුෂ ප්‍රමාණයක් තිබෙන. අතිමහත් කාලයක් ආයුෂ තිබෙන. ඒ පරමාර්ථ විශේෂයට සාපේක්ෂව. එසේනම් එක් චිත්තක්ෂණයක් ගතුණු රූපාරම්මණයක් ආලෝකයේ උදව්වෙන් චක්කු ප්‍රසාදයේ වදින. මතක තියාගන්න ඕනේ චක්කු ප්‍රසාදය නැමැති ධර්මතාවයත් චක්කු දසක කලාපවල ඉන්නේ නිර්මාණයේ වෙන්නේ. එතනත් එහෙනම් අවශ්‍යයක් තිබෙනවා. ඒ චක්කු දසක කලාපවලට අවශ්‍යයක් තියෙනවා. නැත්තම් මෙතන තියෙන මලක් තියෙන හැකින් බලන ධර්මතාවයක් නෙමෙයි වෙන්නේ. මේ මල කියන ධර්මතාවය හේතුඵල නිරෝධයි. මොහොතපාසා මෙහි රූප කලාප වෙනස් වෙනවා. මල කියන එක තියෙන එකක් නෙවෙයි, හේතුඵලයි. මලේ වර්ණය දැන් හේතුඵලයි. හේතුඵලයි මලේ වර්ණය. මල තියෙන දෙයක් නෙවෙයි, ආලෝකයක් තියෙන දෙයක් නෙවෙයි, ඇසත් තියෙන දෙයක් නෙමෙයි. ඇසත් හේතුඵලයි. අපේ ඇසත් හේතුඵලයි. මොහොතක් පාසාම මේ ඇසත් වෙනස් වෙනවා. අපේ පරමාර්ථ ලෝකය එක කින DVD එකේ මේවා පැහැදිලි කරලා තිබෙනවා. ඇසත් මොහොතක් පාසාම වෙනස් වෙනවා. එන චක්කු ප්‍රසාදයත් මොහොතක් පාසාම වෙනස් වෙනවා. එහෙනම් වර්ණයත් හේතුඵල නිරෝධයි, ආලෝකයත් හේතුඵල නිරෝධයි, චක්කු ප්‍රසාදයත් හේතුඵල නිරෝධයි. ඒ ධර්මතාවය මුලින් දැනගෙන ඉමු. ඊට පස්සේ අපි දැන් නැවතත් කතා කරනවා වර්ණය එක් චිත්තක්ෂණයක් ගෙවුණු රූපාරම්මණය ආලෝකයේ උදව්වෙන් එක් චිත්තක්ෂණයක් ගෙවුණු චක්කු ප්‍රසාදේ වදින්නේ. නිතරම මේ දෙපැත්තේ වදින්නේ සමායුක්ෂ රූප. ඒ බව සිහිපත් කරගන්න. සමායුක්ෂ රූප තමයි වදින්නේ. චිත්තක්ෂණ දෙකක් ගෙවුණා නම් මේ වදින්නේ චිත්තක්ෂණ දෙකක් ගෙවුණු රූප චක්කු ප්‍රසාදය සමග. චිත්තක්ෂණ තුනක් ගෙවුණු රූපාරම්මණය වදින්නේ චිත්තක්ෂණ තුනක් ගෙවුණු චක්කු ප්‍රසාද ආදී විදිහ. හොඳයි. මේ ආකාරයට එක් චිත්තක්ෂණයක් ගෙවුණු රූපාරම්මණයක් ආලෝකයේ උදව්වෙන් චක්කු ප්‍රසාදයේ වැදුණු වහාම ඒක කවුද දැනගන්නේ? මෙන්න මෙතන යන බවාංග චිත්ත පරම්පරාවට මේක දැනෙනවා. මෙහිදී සිහිපත් කරගන්නට ඕනි, මම මුලින් කිව්වා සිත වැඩිපුරම තියෙන්නේ බවාංගයේ කියලා. එහෙනම් මේ අවස්ථාවේදීත් සිත බවාංගයේ තිබෙනවා කියලා සිතන්න. එහෙනම් මෙන්න මේ ආලෝකයේ උදව්වෙන් මේ වර්ණය චක්කු ප්‍රසාදයේ වදිනවා සමගම මෙන්න මේක බවාංගයට දැනෙනවා. බවාංගයට දැනෙනවා. බවාංගයට දැනුනහම අන්න එතන බවාංගයට දැනුණු සිත ඒ මනෝද්වාරයේ කෙළවරේ සිත. මනෝද්වාරයේ කියව බවාංග චිත්ත පරම්පරාවනි. බවාංග චිත්ත පරම්පරාවක උඩ නිතරම තියෙන්නේ එකයි. ඒ මොහොතේ චක්කු ප්‍රසාදයේ වදිනවා සමගම පහළ වෙන බවාංග සිතට
මේක තේරෙන්නේ. ආලෝක චක්කු ප්‍රසාදය වදිනවා, වදිනවා සමග ඒ මොහොතේ පහළ වෙන භවංග සිතට මේක තේරෙන්නේ. ඒ කියන්නේ අතිශය සියුම් ක්‍රියාවලිය. ලෝක ධාතු වෙන සියුම්ම ක්‍රියාවලිය. එතකොට වැදුණු වහාම මොකද්ද වෙන්නේ? භවාංගයේ චලනය වෙනවා. ඒ කියන්නේ ඒක නිසා සිත පොඩි කම්පණයකට ලක් වෙනවා. සිත පොඩි කම්පණයකට ලක් වෙනවා. අන්න එහෙනම් සිතක් පහළ වෙනවා. ඒ සිත භවාංග සිතක්මයි. ඒ සිත භවාංග සිතක්මයි. ඒ සිත යම් අරමුණක් ඇද්දේ ප්‍රතිසංයම් ගත්ත අරමුණමයි. එහෙනම් මේ භවාංග චලනය නැවත සිත පහළ වෙනවා. මෙන්න මෙතන මුල්ම සිත අපි යොදලා තිනවා භවාංග චලන සිත කියලා. අපි ටිකක් විශාල කරගනිමු. රූසතහන හොඳයි. මෙහිදී එහෙනම් මෙන්න පහළ වුණා භවාංග චලන සිත. මෙන්න ඒ සිද්ධිය වෙනුවෙන් පහළ වුණු මුල්ම සිත භවාංග චලන සිත. වර්ණය ආලෝකයේ උදව්වෙන් චක්ක ප්‍රසාදය වදිනවා සමගම භවාංගයේ චලනය වෙනවා. මෙන්න භවාංග චලන සිත. මේක එතකොට භවාංග සිතක්මයි. මේ අරමුණක් ඇද්ද ඒ ප්‍රතිසන්දියෙන් ගත්ත අරමුණක්මයි. තාම දන්නේ නැහැ. නමුත් එහෙම හිතන්න. එහෙනම් මීට පෙර සිතක් තියෙන අතීත භවාංගය කියලා. මොකක්ද අතීත භවාංගය කියන්නේ? මතක තියාගන්න, මේ වීතියක් සම්පූර්ණ කරනකොට තාම මූලධර්ම වැඩිපුරම දන්නේ නැහැ. ඒ වදින රූපාරම්මණයේ ගෙවි ගිය ආයුෂ කියන්නට, වදින රූපාරම්මණයේ අරමුණු වන රූපාරම්මණයේ ගෙවි ගිය ආයුෂ කියන්නට අතීත භවංග යොදා ගන්න. ඒ කියන්නේ භවංග චලණයට පෙර සිත කියන එකයි මේ. මේක තමයි වැදුනේ වදින අවස්ථාවට පෙර සිත. ඒ කියන්නේ මේ අතීත භවංග කියන සිත මේ මොනවාක්වත් දන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. නමුත් අතීත භවංග සිත පහළ වෙන අවස්ථාවේදී තමයි රූපාරම්මණය පහළ වුණේ. රූපාරම්මණය හටගත්ත අවකාශයේ ඒ වෙලාවේ. එහෙනම් කොච්චරක් දැන් ගෙවි ගිහිලාද? එක්තිත්ක්ෂණයක් ගෙවි ගිහිලා. එහෙනම් ගෙවි ගිය රූපාරම්මණයේ ආශය කියන්නේ අතීත භවංග කියන එක දැන්. කොච්චරක් ගෙවි ගිහිලාද? අතීත භවංගයි කියන්නේ එක්තිත්ක්ෂණයක් ගෙවි ගිහිලා. තිත්ක්ෂණ දෙකක් ගෙවි ගිය රූපාරම්මණයක් මෙතන වැදුණා නම්, තිත්ක්ෂණ දෙකක් ගෙවුණු රූපාරම්මණයක් තිත්ක්ෂණ දෙකක් ගෙවුණු චක්ක ප්‍රසාදය වැදුණා නම් මෙතන අතීත භවංග දෙකක් ඇතිවෙනවා. ඇයි ගෙවි ගිය රූපය අවශ්‍ය කියන්නේ? තිත්ක්ෂණ තුනක් ගෙවිච්ච රූපාරම්මණයක් තිත්ක්ෂණ තුනක් ගෙවුණු චක්ක ප්‍රසාදය වැදුණා නම් මෙතන අතීත භවංග තුනක් ඇතිවෙනවා. ඒ ආකාරයට ගෙවුණු ඒ ආරම්මණී ආශය කියන්න තමයි මේ අතීත භවංග කියන එක යොදා ගැනීම සිද්ධ වෙන්නේ. හොඳයි. එහෙනම් භවංග චලන නම් ධර්මතාවය සිද්ධ වුණා. ඊට පස්සේ ඔන්න දැන් ඊළඟ සිත පහළ වෙනවා. දැන් භවංග චලනේ උනේ කියලා එතනින් සිත ඒ සිත සුපුරු පරිදිම ඊළඟ සිත පහළ කරනවා. මෙයා පහළ වෙලා ගියා. මෙයාත් පහළ වෙලා ගියා. දැන් ඊට පස්සේ ඒ ස්ථානෙම කොහෙද? වස්තු රූපය අසුරු කරගෙනම මෙයත් වස්තු රූපයේ පහළ වුණි. මෙයත් වස්තු රූපය අසුරු කරගෙන පහළ වුණි. මෙයත් වස්තු රූපය අසුරු කරගෙන තමයි පහළ වෙන්නේ. මොකක්ද ඊළඟ සිතර කියන භවංග උපච්ඡේදය? අන්න භවංග සිත් පරපුර නතර කළා දානවා සිත පහළ වෙන්නේ. ඒ සිත් භවංග සිතක්මයි. ඒ සිතෙන් භවංග සිත හදන එක නතර කරන තීරණය කරන භවංග සිතක්මයි. එන මෙතන භවංග සිත් ආකාර තුනකට යෙදුණා. අතීත භවංගය, භවංග උපච්ඡේදය, භවංග චලනය, භවංග උපච්ඡේදය. අතීත භවංගයක් කියන්නේ ආරම්මණය හටගන්න මොහොත, මේ අරමුණ ඇවිල්ලා චක්කු ප්‍රසාදයේ වැඩිච්ච මොහොතේ පහළ වෙන සිත, මේ භවංග චලනයෙන් උනාට පස්සේ ඊළඟ චිත්තක්ෂණයේවත් ඊළඟ සිත ඒ චිත්තයෙන් පස්සේ නැවත භවංග සිතක් හදන්නේ නැහැ. භවංග සිතක් හදන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ භවංග සිත නිසායි දැන් ඊළඟ සිත හැදෙන්නේ. මෙන්න මේ භවංග චිත්ත පරම්පරාව නැමිලයි මෙන්න මේ සිත හැදෙන්නේ. පංචද්වාරා වර්චන කියලා ඊට පස්සේ සිතක් පහළ වෙනවා වස්තු රූපය අසුරු කරගෙන. භවංග උපච්ඡේද සිත ඉපදිලා නැති වෙලා ගියා. ඊට පස්සේ පංචද්වාරා වර්චන කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වෙන්නේ මොකක් නැමිලද?
බවාංග චිත්ත පරම්පරායම කෙරෝලි සිතක් හැටියට තමයි මේ සිත පහළ වෙන්නේ. හැබැයි බවාංග චිත්තේ නෙවෙයි. හැබැයි බවාංග චිත්තේ නැත්තම් බවාංග චිත් පරපුර නැත්තම් පංචද්වාර වර්ජන කියන සිත පහළ වෙන්නේ නැති බව සිහිපත් කර ගන්න. හොඳයි. පංචද්වාර වර්ජන සිතේ තියෙන කෘත්‍ය මොකද්ද? අන්න මීට පෙර අපි කතා කළා වීති වල සිත් යොදන්නේ සිත කරන කෘත්‍ය අනුවයි කියලා. එහෙනම් මොකද්ද මේ පංචද්වාර වර්ජන කියන කෘත්‍ය මොකද්ද ඒක කරන කෘත්‍ය? ඒකෙන් තමයි අරමුණ දෙසට සිත් පරම්පරාව හරවනවා. දැන් මොකක්ද ඇවිල්ලා තියෙන අරමුණක්? එයා සුවල බලනවා මෙන්න මේ අරමුණ මොන ద్వාරයෙන්ද ආවි කියලා. ආවර්ජනය කරනවා පංච ద్వාරයන්ම. පංච ద్వාරම හොයලා බලනවා. හරි, කොහෙන්ද මේ අරමුණ ආවි? අන්න එයා හොයලා බලලා නිවැරදිවම ద్వාරය හොයා ගන්නවා. ద్వාරය හොයාගත්තට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඒ ద్వාරයේ අන්න චක්කු විඤ්ඤාණ කියන සිත පහළ වෙනවා. එහෙනම් කොහේද චක්කු විඤ්ඤාණ සිත පහළ වෙන්නේ? මෙන්න මෙතන පහළ වෙනවා චක්කු විඤ්ඤාණ කියන සිත. චක්කු ප්‍රසාදය ඇසුරු කරන චක්කු විඤ්ඤාණ කියන සිත පහළ වෙනවා. එහෙනම් පංචද්වාර වර්ජන සිතත් පහළ වුණේ කොහේද? වස්තු රූපේමයි. අපි ඉස්සරහදී මේ වෙනම සටහනකින් පෙන්වන්නම්. අතීත භවංගයේ වස්තු රූපය ඇසුරු කරගෙන පහළ වුණා. භවංග චලනයත් වස්තු රූපය ඇසුරු කරගෙන පහළ වුණේ. බබංග උපච්ඡේදයත් වස්තු රූපය ඇසුරු කරගෙන, පංචද්වාර වර්ජනත් වස්තු රූපය ඇසුරු කරගෙන, පංචද්වාර වර්ජන සිතින් අරමුණ මොන ద్వාරයෙන්ද ආවේ කියලා සොයා බැලීම කරනවා. අරමුණට සිත යැවීමේ ධර්මතාවය හෙවත් ඒ අදාළ ద్వාරයේ සිත පහළ කරනවා. පහළ කිරීම සිදු කරන්නේ මෙන්න මේ පංචද්වාර වර්ජන සිතින්. එහෙනම් ద్వාරය සොයාගෙන ඊළඟ සිත පහළ කරනවා මෙන්න වර්ණ මාත්‍රය දැකීම වශයෙන් චක්කු විඤ්ඤාණේ නැමති සිත පහළ කරනවා. චක්කු විඤ්ඤාණේ නැමති සිත පහළ කරනවා. එහෙනම් චක්කු විඤ්ඤාණ කියන සිත පහළ වෙන්නේ කොහෙද? චක්කු ප්‍රසාදේ ඇසුරු කරගෙන. මේ චක්කු ප්‍රසාදේ වෙන කිසිම සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ ගැන සිහිපත් කරගන්න. හොඳයි. එතකොට ඒ වේගයෙන්ම ඒ පහළ වෙච්ච චක්කු විඥානයත් වර්ණය දැනගත්තා. එතනම නිරෝධයටපත් වෙනවා. ඊළඟ සිත නැවතත් පහළ වෙනවා කොහේද? වස්තු රූපය අසුරු කරන සම්පරිච්ඡන. මොකද්ද? චක්කු විඥාණයෙන් ගන්නාලද අරමුණ පිළිගැනීම වශයෙන් සම්පරිච්ඡන සිත පහළ වෙනවා වස්තු රූපය අසුරු කරගෙන. ඒ කියන්නේ සම්මා සම්බුදුන් වහන්සේට මෙන්න මේ සිත කරන කෘත්‍ය පේන්නේ මෙන්න මෙතනින් ගත අරමුණ පිළිගැනීමක් වශයෙන්. උන්වහන්සේට මේක සම්මුතියට ඉදිරිපත් කරනකොට කියන සුදුසුම වචනේ තමයි සම්පටිච්ඡන. ඒකයි මේ ඒ කෘත්‍යවලලා තියෙන්නේ පිළිගැනීම වශයෙන්. පිළිගන්නවා වාගේ ධර්මතා ස්වභාවයක්. ඒක සම්මුතියට නගනකොට ඒක කෘත්‍ය කියන්න වෙන්නේ ආකාරයට. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ පහළ වෙනවා. එතකොට සම්පරිච්ඡන සිත නිරෝධයට ලක් වෙනවා. සුපුරුදු විදියටම උපදිස්ත්‍ති භංග නිරෝධයටපත් වුණා. ඔන්න නැවතත් වස්තු රූපයම ඇසුරු කරගෙන පහළ වෙනවා ඊළඟ සිත සම්තීර්ණ සිත කියලා. සම්පරිච්ඡනෙන් ගත්තා වූ අරමුණ තීර්ණය කර ගැනීම වශයෙන් හුදු තීර්ණයක්. හුදු තීරණයක් මියා ගත්ත අරමුණ තීරණය කරනවා. ඒකයි මේ සම්තීර්ණ සිතේ කෘත්‍ය. අන්න ඒ සිත නිරුද්ධ වෙනවා. ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ නැවත සිතක් වස්තු රූපය අසුර කරගෙන පහළ වෙනවා. ඒක වත්තපණේ හේවත් ඒ සම්තීර්ණයෙන් සිතින් ගත්තා වූ අරමුණ විනිශ්චය කරන සිත. විනිශ්චයට ලක් කරනවා. විනිශ්චයට ලක් කරනවා. විනිශ්චයට ලක් කරන පස්සේ ඔන්න ඊට පස්සේ ඒ සිත නිරෝධයටපත් වෙනවා. ආන්න විනිශ්චය කරාට පස්සේ විනිශ්චයෙන් තීරණය කරගන්නවා මෙන්න මේ බලපු
කෙනා අපිට දැන් කෙනා කියලා භාවිතා කරනන්නේ බලපු කෙනා මෙන්න මේ මලට ආස කළාද ලෝභයක් පහල කරාද නැත්තම් මේ මල පිළිබඳ එයා යථාවාදීව සිතුවද යථාවාදීව කියන්නේ මේ මලේ ස්වභාවය මේ ආකාරයි මේකත් පරවලා යනවා නේද ආදී වශයෙන් හිතනවද අපි හිතමු මේ මල දැකලා මෙයාට මෙයාගේ ස්වභාවයෙන්ම මේ මල දැකලා මෙයා මල් දකිනකොට මෙයා හරි කැමති කෙනෙක් මල් වලට කැමති එහෙනම් මෙන්න මේ වත්තපණෙන් විනිශ්චය වන්නේ මීට පෙර මල් දැක්ක ධර්මතාවයේ ස්වභාවය හෙවත් මලට කැමති වීම මලට කැමති වෙනවා කියන්නේ මෙන්න මේ අරමුණට ඇලෙනවා මෙන්න මේ අරමුණට ඇලෙනවා කියන්නේ වත්තපණිය තීරණය කරනවා ලෝභ මූල සිත් පහල කරන්න අන්න ලෝභ මූල සිත් අතෙන් එකක් හත් සැරයක් පහල වෙනවා ජවන් විදිහට ලෝභ මූල සිත් අතෙන් එකක් හත් සැරයක් ජවන් විදිහට පහළ වෙනවා පහළ වෙලා ඊට පස්සේ පහළ වෙනවා මෙන්න මේ ජවන් සිත් හතම එකක් පසුපස එකක් පහළ වෙලා ඒවා ඒ තැන්වල ඒ නිරෝධයටපත් වෙනවා ඊට පස්සේ හත් වෙනි ජවන් සිත අවසානයේදී තදාරම්මන කියලා සිතක් පහළ වෙනවා තදාරම්මන කියලා සිතක් පහළ වෙනවා ජවනීන් ගත් අරමුණුමගෙන මෙන්න මේ තදාරම්මන සිත පහළ වෙනවා. ඒ වගේමයි තවත් තදාරම්මන තදාරම්මන දෙකක් පහළ වීම තමයි ස්වභාවය. තදාරම්මන දෙකක් පහළ වෙනවා. ඊට පස්සේ සිත නැවතත් භවාංගයට වැටෙනවා. මෙන්න මේ දෙවන තදාරම්මනිය යනකොට අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා චක්කු ප්‍රසාදයේ වැදුනා වූ ඒ වර්ණාරම්මණය තිත්තක්ෂණ 17 ගෙවිලා ඉවරයි. තිත්තක්ෂණ 17 ගෙවිලා ඉවර වෙනවත් එකම වීතියක් මෙතනින් අවසන් වීම සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. වැදුණු අරමුණේ ආයුෂ ගෙවෙනවත් සමගම වීතියේ සිත්තික 15 වීම ඉවර වෙනවා. ඊට පස්සේ තදාරම්මණයෙන් පස්සේ සිත නැවතත් භවාංගයට වැටෙනවා. සිත නැවතත් භවාංගයට දැන් සිත දැන් තියෙන සිත භවාංගී නැවත නැවතත් නැවත නැවතත් භවාංග සිය දහස් ගණන් පතනෙ වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් භවාංගයේ නැවතත් වීතියකට සූදානම් කියන එක. ඊට පස්සේ ඇත්තටම ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ මනෝද්වාරික වීතියක්. තාම අපේ තැනට ආවේ නැහැ. මේ ඉතාමත්ම සරල මට්ටමේ මුල් යදීමක් වශයෙන් තමයි මෙන්න මේ වීතිය අපි මේ විදිහට කතා කළේ. නැවතත් කතා කරනවා වර්ණය එක් තිත්ක්ෂණයක් ගෙවුණු රූපාරම්මණය වර්ණාරම්මණය ආලෝකයේ උදව්වෙන් එක් තිත්ක්ෂණයක් ගෙවුණු චක්‍ර ප්‍රසාදයේ වදින ධර්මතා සියල්ලම හේතුඵල නිරෝධයි. තිබිච්ච මලකුත් නෙමේ, තිබිච්ච ආලෝකයක් නෙමේ, තියෙන ඇසුකුත් නෙමේ. එක් තක්ෂණයක් ගෙවුණු රූපාරම්මණයක් ආලෝකයේ උදව්වෙන් චක්ක ප්‍රසාදයේ වදිනවා සමගම ඒක මනෝද්වාරයට දැනෙනවා. ඒ මනෝද්වාරය කියන්නේ භවාංග චිත්තසංතතිය. ඒ භවාංග චිත්තසංතතිය කෙලවරේ සිත යම්කිසි චලනයකට ලක් වෙනවා, යම්කිසි කම්පනයකට ලක් වෙනවා. ඒක සම්මා සම්බුදුන් වහන්සේට ඒක නුවණට පේනවා. අන්න ඒ සිතට කියනවා ඒ භවාංග සිතක්මයි. ඒ භවාංග සිතට කියනවා භවාංග චලන සිත කියලා. එක තමයි පහළ වෙන සිත්. වීති ප්‍රස්ථාරගත කරනකොට මෙයාගේ වීතිය දනකොට ගෙවි ගිය අරමුණේ ආවශ්‍ය කියන අතීත භවංග යොදන. එහෙනම් මෙතන එක් තිත්ක්ෂණයක් ගෙවිලා තියෙන්නේ. ඒක නිසා අතීත භවංග එකක් යෙදුවා. අතීත භවංග භවංග චලන. භවංග චලන සිත පහළ වුණාට පස්සේ වස්තු රූපය අසුරු කරගෙන භවංග උපච්ඡේද සිත පහළ වෙනවා. ඒ සිතේ කෘත්‍ය තමයි භවංග චිත්ත පරම්පරාව නතර කරන එක. නැවත භවංග චිත්ත පරම්පරාව හදන්නේ නැහැ. ඒ ප්‍රතිසන්දියෙන් ගත්ත අරමුණගෙන තමයි භවංග සිත නැවත නැවතත් පතනේ වෙන්නේ. එහෙනම් භවංග චිත්ත පරම්පරාව නතර කරාම වෙනසක් සිද්ධ වෙන්නට ඕනි.
බවංගපච්චේද සිත පහළ වුණා වෙනසක් සිද්ධ වෙන්නට ඕනි. මොකක්ද ඒ වෙනස? ගත්ත අරමුණ වෙනස් වෙන්නට ඕනි. ආන්න වැදුණු අරමුණ මොකක්ද? ඒ අරමුණ ගන්න මුල්ම සිත තමයි බවංගපච්චේදයෙන් පස්සේ පහළ වෙන පංචද්වාරා වර්ජණය. එහෙනම් වැදුනා වූ අරමුණ මුල්ම වරට ගන්නේ පංචද්වාරා වර්ජන සිත. එහෙනම් පංචද්වාරා වර්ජන සිතේ අරමුණ මොකක්ද? වර්ණය සිහිපත් කරගන්න වර්ණය. වීති ඉවර වෙන කම්ම දැන් ගත්ත අරමුණ වෙනස් වෙන්නේ නෑ. ඒ වීති යේ සියලුම සිත්තික ගන්නේ වර්ණයමයි. එහෙනම් පංචද්වාරා වර්ජිතේ අරමුණ තමයි වර්ණය. කෘත්‍ය ద్వාරයට අදාළ ద్వාරයට සිත් පරම්පරාව යොමු කිරීම. සොයල බලනවා මොන ద్వාරයෙන්ද පැමිණියේ. සොයා බලලා ඊළඟ සිත පහළනවා චක්කු විඥාන සිත. ඒ අදාළ ద్వාරේ, මෙතන අදාළ ద్వාරේ නම් චක්කු ద్వාරය හෙවත් චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය අසුර කරගෙන පහළ වෙනවා සිතක්. ඒ සිතට කියනවා චක්කු ප්‍රසාදය අසුර කරගෙන පහළ වෙච්ච සිත නිසා චක්කු විඥාන සිත කියලා. මොන චක්කු විඥාන සිත? චක්කු විඥාන සිත ඒ වේගයෙන්ම පහළ වෙලා නිරෝධයට ලක් වුණා. ඊට පස්සේ නැවත සිත පහළ වෙනවා වස්තු රූපය අසුර කරගෙන සම්පටිච්ඡන සිත කියලා එකක්. සම්පටිච්ඡන සිතේ කෘත්‍ය මොකද්ද? චක්කු විඥාන සිතෙන් ගත්ත අරමුණ පිළිගැනීම් වශයෙන් පහළ වෙන්නා වූ සිත. සම්පටිච්ඡන සිතත් බංගෙට නිරෝධයට පත් වෙනවා. ඊට පස්සේ නැවතත් වස්තු රූපය අසුර කරන සිතක් පහළ වෙනවා සම්පීර්ණ සිත කියලා. සම්පටිච්ඡනින් ගත්තා වූ අරමුණ, සම්පටිච්ඡනින් ගත්තා වූ වර්ණය තීරණය කර ගැනීම වශයෙන් සම්පීර්ණ සිතට පස්සේ සිතක් පහළ වෙනා වත්තපණිය කියලා. සම්තිරණ තීරණය කර වූ ඒ වර්ණාරම්මණය වත්තපණේනි විනිශ්චය කරනු ලබන. වත්තපණය නැමති සිතෙන් කරන කෘත්‍ය තමයි විනිශ්චය කෘත්‍ය. විනිශ්චය කෘත්‍ය විනිශ්චය කරනා එතෙන්දී විනිශ්චයෙන් ලැබෙනවා මේ වර්ණාරම්මණය අරබෙහා මෙන්න මේ සත්‍යාව විසින් මීට පෙර ලෝභයක් පාල කරලා තියෙනවද? අරමුණට කැමති වෙලා තිබෙනවද? අරමුණට දේශ වෙලා තිබෙනවද? අරමුණේ යථාර්ථය අවබෝධ කරන් තියෙනවද? අනාදී ධර්මතා ස්වභාවයන් මෙන්න මේ වත්තපණේ නැමති විනිශ්චයෙන් තීරණය වෙලා විනිශ්චයට අනුව කුසල් සිත් හෝ අකුසල් සිත් හෝ මෙහිදී පහළ වීම සිද්ධ වෙයි. මෙහිදී සීපත් කරන්න මේ සාමාන්‍ය පෘථග්ජනීට පහළ වෙන වීතියක් කියලා. මේක රහතුන් වහන්සේට පහළ වෙන වීතියක් නෙමෙයි, අපි ඒක විස්තර ඇදි වෙනවම කරමු. මේක සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ට, සාමාන්‍ය මිනිස්සුන්ට පහළ වෙන සිතක් කියලා දැනට හිතමු. එහෙනම් වත්තපනේ විනිශ්චයෙන් පස්සේ මේ මනට ඇලුම් කළේ නම් ලෝභ මූල සිත් අටෙන් එකක්. ලෝභ මූල සිත් අටෙන් එකක් එකම සිත නැවත නැවතත් හත්වාරයක් පහළ වෙනවා. පහළ වුණාට පස්සේ චිත්ත නියාමයක් තිබෙනවා. ජවන් 7කට වඩා පහළ වෙන්නේ නැහැ. 6ක් පහළ වෙන්නෙත් නැහැ. 7කට වැඩිය පහළ වෙන්නෙත් නැහැ. විශේෂ අවස්ථා තියෙනවා ජවන් 5ක් පහළ වෙන. ඒ අවස්ථාවේ හැරෙනකොට ඒකාන්තයෙන්ම පහළ වෙනවා ජවන් 7ක්. ඒක තමයි චිත්ත නියාමය. ජවන් 7ෙන් පස්සේ තදාරම්මන දෙකක් පහළ වෙනවා. තදාරම්මණය කිව්වේ ජවණයෙන් ගත් අරමුණමගෙන තදාරම්මන දෙක පහළ වෙනවා. පහළ වෙලා නැවත සිත බවාංගයට වැටෙනවා. දැන් සිත තියෙන්නේ බවාංගෙ. කොපමණ බවංගනවද කියලා කියන්න බෑ. නමුත් නැවත වීතියකට බවංගයේ සූදානම්. නැවතත් වීතියක් හදන්න බවංගය සූදානම්. සිත බවංගයට වැටලා තිබෙන්නේ. හොඳයි. එහෙනම් මේදී සඳහන් කරන්නට ඕනි පංචද්වාරා වර්ජන සිතේ සිත පදාරම්මණය දක්වා ඒ සිත් 14ම ගන්නේ වර්ණීය නැමැති අරමුණ. වර්ණීය නැමැති අරමුණ. එහෙනම් මේ සිත් 14ට අමතරව ඉතිරි සිත් ටික අතීත බවාංග, බවංග උපච්ඡේද, අතීත බවාංග, බවංග චලන, බවංග උපච්ඡේද,
මේ බවාංග කියන සිත් ගන්නේ මේ වර්තමාන අරමුණ සම්බන්ධයෙන් නෙමෙයි. ඒ සිත් තුළ තියෙන අරමුණ තමයි ප්‍රතිසන්දියෙන් ගත්ත යම් අරමුණක් තියෙනවද මේ භවයේදී නෙවෙයි ගිහ භවයේදී මරණාසන්න මොහොතේදී ගත්ත අරමුණක් මේ ගන්න. ගිය භවයේදී මරණාසන්න මොහොතේ අපේ සිතට එනවා යම් අරමුණක්, කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා තාම ඒක දන්නේ නැහැ. අන්නේ අරමුණු තුනින් එකක් තමයි කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන අරමුණු තුනින් එකක් තමයි මෙන්න මේ ඕනෑම භවාංගයක් ඇසුරු කරන්න. එහෙනම් මෙන්න මේ භවාංග ටික, අතීත භවාංග, භවාංග චලන, භවංග උපච්ඡේද, මේ සියලුම සිත් අරමුණු කරන්නේ ඒ ප්‍රතිසන්දියෙන් ගත්ත අරමුණු. එහෙනම් ඒ අරමුණ මේ වර්තමානයේ වැදුණු රූපාරම්මණය හා සම්බන්ධ නැහැ. එහෙනම් ඒ අරමුණ වල දැන ගැනීම අපිට වැඩක් නැහැ. එහෙනම් අපිට වැඩක් තියෙන්නේ මෙන්න මේ වර්තමාන අරමුණ ගත්ත සිත් එක පමණයි. එහෙනම් ඒ සිත් වලට කියනවා වීති සිත් කියලා. ඒ සිත් වලට කියනවා වීති සිත්. මෙතන නම් දාතන වීසිති 14ක් තියෙනවා මේ වීති ඇසුරු කරගෙන. වීති සිත් 14ක් තියෙනවා, ගණන් කරලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. තදාරම්මන 2යි ජවන 7යි වත්තපනිය සම්තිමය සම්පටිච්ඡනය චක්කු විඥානයයි පංචද්වාර වර්ජනය විදිහට වීති සිත් 14ක් තියෙනවා. මේ වීති සිත් 14ම අරමුණ තමයි ඒ වර්තමාන වර්ණ රූපය. වර්තමාන වර්ණ අරමුණු කලි වර්ණ රූපය මේ අරමුණ වර්ණ. එහෙනම් වීති මුක්ත සිත් කියන අනිත් සිත් වලට මේ වීති මුක්ත සිත් වල අරමුණ අපිට වැඩක් නැහැ. ඒක ගිය භවයේදී මරණාසන්න මොහොතින් ගත්ත යම් අරමුණක් තමයි හිටියෙන්නේ. ඒ වීති මුක්තයි කියලා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබනවා. මෙන්න මේ ආකාරයට නැවතත් අපි දෙවන වතාවටත් ඒ චක්කුද්්වාරික අතිමහන්ත ආරම්මන වීතියක් පහදලා දුන්නා. එතකොට මේදී විශේෂයෙන්ම දැනගත යුතු වෙනවා අන්නේ වූ ద్వාර හරහා සිදුවෙන්නේ මේ ආකාරයෙන් සිදුවීම. දැන් අපි මේ කතා කළේ චක්කුද්්වාරික අතිමහන්ත ආරම්මන චිත්ත වීතිය. මේ විදිහට අපිට කතා කරන්නට පුළුවන් සෝතත්්වාරික අතිමහන්ත ආරම්මන චිත්ත වීතිය. එහිදී වෙනස් වෙනවා මේ ආකාරය. එතන වර්ණය නෙමේ පේන්නේ ශබ්දය. ශබ්දය ඇවිල්ලා කොහෙද වදින්නේ? සෝත ප්‍රසාදේ. එක්තරක් චිත්තක්ෂණයක් ගෙවුණු ශබ්දාරම්මනයක්, එක් චිත්තක්ෂණයක් ගෙවුණු සෝත ප්‍රසාදේ වදින්නේ. එතකොට ඕගොල්ලෝ මේ ටිකට ඒ ටික යොදා ගන්න ඕනේ. ඒක නුවණින් කරන්නට ඕනේ. නැවත නැවතත් ඒ සිත් වීති කරන්නට අපිට වෙලාවක් නැහැ. එක් චිත්තක්ෂණයක් ගෙවුණු ශබ්දාරම්මනයක්, එක් චිත්තක්ෂණයක් ගෙවුණු සෝත ප්‍රසාදේ වදින්නේ. මොකක්ද සිද්ධ වෙන්නේ? භවාංග චලන, භවංග උපච්ඡේදී, පංචද්වාර වර්ණය. අන්න ආවර්ජණය කරන කොහෙන්ද මොන ద్వාරයෙන්ද ආවේ? අන්න ద్వාරය සුවා ගන්නවා. ඒක ආවේ සෝතද්වාරයෙන්. එහෙනම් එතන පහල කරනවා සෝත විඥානයේ නැමැති සිත. සෝත විඥානය. ඊට පස්සේ සම්පරිච්ඡන සිත, ශබ්දය පිළිගැනීම වශයෙන් පහල වෙනවා. ඊට පස්සේ සම්තීර්ණ සිත, සම්පරිච්ඡනයෙන් ගත්ත අරමුණ තීරණය කරගැනීම වශයෙන් සිත පහල වෙනවා. ඊට පස්සේ වත්තමන සිත විනිශ්චය කරනවා. විනිශ්චය කළ ඒ ශබ්දෙට මේ අලුම් කළාද, ද්වේෂ කළාද, යථාර්ථවාදීව හිතුවද කියන එක අනුව කුසල් හෝ අකුසල් සිත් වලින් එකක් හත්වාරයක් පහළ වෙනවා. ඊට පස්සේ තදාරම්මන දෙකක් පහළ වෙලා සිත භවාංගයට වැටෙනවා. ඊට පස්සේ තදාරම්මන දෙකක් පහළ වෙලා සිත භවාංගයට වැටෙනවා. දැන් තියෙන සිත භවාංග මට්ටම සිහිපත් කරගන්න. මෙන්න මේ ආකාරයට අන්‍ය වූ වීති අවබෝධ කරගන්න. මේ ආකාරයට අන්‍ය වූ වීති පහළ වෙන ආකාරයත් ගානද්වාරික, ජීවහද්වාරික, කායද්වාරික ආදී සිතුත් මේ ආකාරයටම සිද්ධ වෙන්නේ. වෙනස තමයි ద్వාරයේ වදින අරමුණ වෙනස් වෙනවා, ద్వාරයේ පහළ වෙන
විඥාණය වෙනස් වෙනවා. විනිශ්චයෙන් ගන්නා වූ වත්තපණෙන් ගන්නා වූ විනිශ්චය අනුව සුදුසු පරිදි ජවන් පහළ වෙනවා. ඒ ආකාරයට මේ වීති පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න. මේ ආකාරයට චක්කුද්වාරික අතිමාන්තාරම්මන චිත්ත වීතිය පින්වත් ඇත්තන් සමග අප සාකච්ඡා කරන ලැබුවා. මෙහිදී බලන්න අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වඤ්ඤාණ ආදී ආකාරයෙන් සිත් පෙළ පහළ වුණා. වීතිය මුලින් තිබෙන්නේ භවංග සිත්, වීතිය අවසානයේ තියෙන භවංග සිත්. ඒ භවංග සිත් වලට වීති සිත් කියන්නේ නෑ. ඒවා වීති මුක්තයි. මුක්ත කියන්නේ නිදහස්. වීතියේ නිදහස් සිත්. ඒවා වීති සිත් නෙවෙයි. වීති 14ක් තිබුණා පංචද්වාරික අතිමහාන්තාරමණ වීතියේ. ඇයි වීති සිත් කිව්වේ? ඒ වර්තමාන අරමුණ අරගෙන පහළ වුණ සිත් නිසා ඒවට වීති සිත් කියලා කිව්වා. එහෙනම් මතක තියාගන්නට ඕනි, මෙහි වර්ණයේ නැමැති ධර්මතාවය චක්කප්‍රසාදයේ ගැටුණේ. මුලින්ම මෙන්න මේ වර්ණයේ නැමැති ධර්මතාවය අරමුණු කරේ පංචද්වාරා වර්ජන සිත. හුදු වර්ණාරම්මලේ පිළිබඳ වර්ණයේ නැමැති ධර්මතාවය දැනගත්තේ චක්කු විඥාන සිත. දැන් මෙන්න මේ වර්ණයේ පිළිබඳ ජවන් වලින් මොකක්ද කරන්නේ? ජවන් වලින් තමයි වර්ණය පිළිබඳව හොඳ පැහැදිලි ආකාරයෙන් අරමුණු කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වර්ණය හොඳින්ම ගන්නා සිත තමයි දැන් ජවන් සිත් ටික. චක්කු විඤ්ඤාණ සිතෙන් ගත්තා වූ අරමුණ පැහැදිලිවම ගනු ලබන්නේ මෙන්න මේ ජවන් සිත් හතෙන්. විනිශ්චය අනුව අකුසල් ජවන් හතක් හෝ කුසල් ජවන් හතක් පහළ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තදාරම්මන දෙකින් පසු සිත නැවත භවාංගයට වැටෙන. අතීත භවාංගයේ ඉඳලා දෙවන තදාරම්මණය දක්වා කාලය අපි ගණනය කළොත් චිත්තක්ෂණ 17ක් තිබෙනවා. එහෙනම් දෙවන තදාරම්මණය පහළ වෙනවත් එක්කම ඒ අරමුණු වුණා වූ ආරම්මණයේ ආයශ කිවිල යනවා. ඒත් එක්කම චිත්ත වීතියත් අවසානයටපත් වෙනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. එහෙනම් මෙන්න මේ ආකාරයේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන වීතියක් පිළිබඳව ඉතාමත්ම දල අදහසක් ලබා ගත්තා. ඉතාමත් දල අදහසක් පමණයි. මේ විභාග විස්තරය නැවත නැවතත් කීප වතාවකදී අපි පින්වත් ඇත්තන් සමග සාකච්ඡාවට භාජනය කරනවා. හොඳයි පින්වත් ඇත්තනි, දැන් ප්‍රශ්නයක් මතුවලා ඇති. අපි මෙහිදී විද්‍ය කතා කරනු ලැබුවේ සිතේ කෘත්‍ය අනුවයි. සිතේ කෘත්‍ය අනුව විද්‍ය කතා කළාට අපට ඉගෙන ගන්නට සිද්ධ වෙනවා මේ කෘත්‍ය කරන සිත මොකක්ද කියලා. ඒක සූක්ෂම විදියට ක්‍රමානුකූලව ඉගෙන ගත යුත්තක් බව සිහිපත් කරගන්න. ඒක මේරු සටහන අසුරු කරගෙන අපිට පහදලා දෙන්න අමාරුයි. මෙවැනිම තවත් රූප සටහනක් තිබෙනවා, රූප සටහනක් තිබෙනවා. ඒ රූප සටහන අසුරු කරගෙන තමයි අපි ඒ විස්තරය ලබා දෙන්නේ. ඒක නිසා මේ ආකාරයටම කරන ලද රූප සටහනක් මේ රූප සටහන මාරුණා කියලා වෙනත් එකකට කිසිම කලබලයක් විය යුතු නැහැ. මෙවන් ආකාරයකම රූප සටහනකින් නැවතත් චක්කුද්වාරික අතිමහන්තාරමණ වීතිය පින්වත් ඇත්තන්ට අප පහදලා දෙනවා. මෙහිදී පින්වත් ඇත්තන්ට සිතේවි මෙන්න මේ
පිළිවෙලටමද සිත් පහළ වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මොනියම් මාකාරයේ සත්වයකට හෝ රූපාරම්මණයක් මේ ආකාරයෙන් චක්කු ප්‍රසාදේ ගැටුනේ නම් මෙන්න මේ ආකාරයට සිත් පහළ වීමක් සිද්ධ වෙනවා. කොයිම මොහතකවත් මේ සිත් මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සම්පට්ඨණයට පෙර සම්තීර්ණයක්වත්, වොත්තපණයට පස්සේ සම්තීර්ණයක්වත්, වොත්තමණයට ඉස්සෙල්ලා ජවන්වත් පහළ වීමේ සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ ලෝක ධාතුව තුල. මෙන්න මේ ආකාරයටමයි සිත් පහළ වීම සිද්ධ වෙන්නේ. සම්මා සම්බුදුජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට ක්‍රමානුකූලව සිත් පහළ වීම චිත්ත නියාමය කියලා. චිත්ත නියාමයන්ට අනුකූලවයි මෙන්න මේ ආකාරයට සිත් පහළ වීම සිදු කරනු ලැබෙන්නේ. තුන් කාලේ කොයිම සතෙකුටවත් මේ ආකාරයේ රූපාරම්මණයක් වැටුනේ නම් මෙන්න මේ සිද්ධිය තමයි ඒ තුල සිද්ධ වෙන්නේ. මේට අමතරව තවත් වීති තිබෙනවා. ඒ වීති අවබෝධ කරගත්තට පස්සේ මේ යථාභූත ඥානය ඔයත්කන්ට පහළ වෙනු ඇති. කොයිම කොයි වෙලාවකවත් මේ සිත් මාරු වීමක් සිදු නොවන බව සිතන්න. මේ ආකාරයට මෙන්න මේ ශක්තිය ක්‍රමානුකූලව ගලාගෙන යන බව සිතන්න. මේ චිත්තචෛතසික පින්ඩ, මේ එතකොට නාම සංස්කාර පුඤ්ජයන්, මේ නාම සංස්කාර පුඤ්ජයන් පෙර පුඤ්ජේ ප්‍රත්‍යානුව ඒ පසුපස පුඤ්ජය පහළ වෙනවා. ඒ ආකාරයේ පූර්ව සිතේ ප්‍රත්‍යයෙන් ඊළඟ සිත පහළ වෙනවා. ඒ සිතේ ප්‍රත්‍යයෙන් ඊළඟ සිත පහළ වෙනවා. ඒ ආකාරයට සිතෙන් සිත, සිතෙන් සිත, සිතෙන් සිතට, සිතෙන් සිතට ප්‍රත්‍ය වෙමින් මෙන්න මේ ආකාරයේ මේ චිත්ත චෛතසික පුඤ්ජය, චිත්ත චෛතසික ධර්මතාවය පහළ වෙන බව සිතන්න. මෙන්න මේ ක්‍රමානුකූලව පහළ වීම චිත්ත නියාමය අනුව සිදුවන බව පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. මෙහිදී පින්වත් ඇත්තන්ට විස්තර කර දුනු ලබන්නේ මේ උත්තරීතර ධර්ම තුල තවත් විශේෂ ධර්ම කරුණු කිහිපයක්. අලුත් සටහනක්, අලුත් රූ සටහනක් මෙහිදී යොදලා තිබෙනවා. පෙර සටහනමයි, ඊට වඩා අමතර කරුණු ටිකක් මෙහි අන්තර්ගත වෙලා තිබෙනවා. මෙහිදී පළමු කාරණේ වශයෙන් මම සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බවාංග චිත්ත පරම්පරාව කියන ධර්මතාවයේ ස්වභාවය. නිතරම සිහිපත් කරන්නට ඕනි ඒ ප්‍රතිසන්ධි චිත්තේ නැගා ඒ චිත්ත පරම්පරාව තමයි බවාංග චිත්ත පරම්පරාව කියන්නේ. ඒක සත්වයේ අරමුණක් නොගෙන ඉන්න අවස්ථාවේදී, සිත අරමුණකට නොගොස් ඇති අවස්ථාවේදී ඒ සත්වයාගේ තියෙන මෙන්න මේ බවාංග චිත්ත පරම්පරාව. ඒ වගේමයි සිහිපත් කරන්නට ඕනි විශේෂ අවස්ථාවක්. අපි නිදී ගත්තහම, සත්වෙක් නිදී ගත්තහම අනිවාර්යයෙන්ම සිත බවාංගයට වැඩීම සිදු වෙනවා. එහෙනම් නිදී ගත්තා කියන ධර්මතාවයේදී සිද්ධ වෙන්නේ සිත බවාංගයට වැටීම. ඒ කියන්නේ මේ බවාංගයට සිත වැටුණාට පස්සේ එතන විජානනමය ධර්මතාවයක් අපට තේරෙන මට්ටමට නැහැ. විජානන මට්ටමක් තිබෙනවා, නමුත් ඒක දැනෙන්නේ නැහැ අපේ ජීවිතේ. නින්ද ගියා කියන්නේ ඒකයි. මතක තියාගන්න, නින්ද ගියා කියන්නේ මේ නැත්තම් ඇඳේ උඩ ඉඳන් කල්පනා කර කර හිටියොත් ඒ බවාංග සිත් නෙමේ පතණය වෙන්නේ වීති සිත්. නින්ද ගියා කියන ඒ සත්‍ය සිදු වුණා නම් ඒ සත්වයාට එහිදී පහළ වෙන්නේ කාන්තෙන් බවාංග සිත්. නැවතත් අවදි වුණා කියලා කියන්නේ නැවතත් වීති සිත් පටන් ගන්න අවස්ථාව පහළ වෙනවා. අවදි වුණා, අවදි වෙන අවස්ථාවේදී නැවතත් වීති වලට සිත් බහිනවා. ඒකයි හිදී සිද්ධ වෙන්නේ. ඒ බව සිහිපත් කරගන්න. ඒ වගේම තමයි මේ සිත බවාංගයට වැටුණාට පස්සේ මේ බවාංග සිත කියන සිත එක්තරා මට්ටමකින් දුර්වල චිත්ත සංතානයක්. ඒකේ ජවනමය ශක්තිය නැති නිසා මේ රූපකය
තිබෙන ස්වභාවී ඒ ඉරියව්ව තියාගෙන ඉන්නට බෑ. අපි හිතමු වාඩියන් ඉන්න කෙනෙකුට නිින්ද ගියා නම් ඒ බවාංග චිත්තසන්තතියෙන් ඒ ඉරියව්ව එක් ආකාරයකින් තියන් ඉන්නට බෑ. ඒක නිසා ගෙල කඩා වැටීම ගනි ධර්මතා සිද්ධ වෙනවා. මොකද ඒ බවාංග චිත්ත පරම්පරාවේ ලැබෙන ශක්තිය මදි. ඒ රූපය ඒ ආකාරයෙන් තබා ගන්න. එම ඉරියව්ව පවත්වාගෙන යාමට එම සිතින් ලැබෙන ශක්තිය ප්‍රමාණවත් නැත් නිසා ඒ දේහයක පැත්තක නැමීම නැත්නම් කඩා වැටීම සිද්ධ වෙනවා. ඒකයි අර නිඳේ ගියහම කිරා වැටීම කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඒ බව සිහිපත් කරගන්න. ඒ වගේමයි සාමාන්‍ය ජීවිතයේදී අපිට විදිසිත වලට පස්සේ සිත බවාංගයට වැඩෙනවා. වැඩිපුරම පහළ වෙන සිත තමයි අවදි වෙලා සිටියත් මේ බවාංග සිත. අන්න ඒ ධර්මතාවය තේරුම් ගන්න සිතේ වේගය නැමති ධර්මතාවය අවබෝධ කරගත වෙනවා. සිත වේගවත් ක්‍රියාකාරීත්වයක් තියෙන වේගය නැතිවීමෙන් යනවා. අන්නේ ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ පුළුවන් ඇත්තටම අපි මේ ජීවත් වෙනකොට ජීවත් වෙනවා කියලා කියන්නේ මේ අවදියෙන් හිටියාට එක්තරා අවස්ථාවකදී මුකුත් හිතලා නැහැ වගේ අපට තේරෙනවා. කිසිම දෙයක් කරලා නැහැ ඒ අවස්ථාවේදී. අන්න ඒ ස්වභාවය අපිට තේරෙන්නේ සිත බවාංගයට වැටෙන නිසා. එන සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයේදී සිත බොහෝ සෙයින් බවාංගයට වැටෙනවා. නැවතත් වීති වලට වැටෙනවා. වීති සිත් වලට වඩා බවාංග සිත් තමයි වැඩිපුරම පතනිය වෙන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරගත යුත්තේ. හොඳයි, ඊට පස්සේ තවත් පැත්තකට පාඩම යොමු වෙනවා. මේ පෙර රූප සටහනමයි. නමුත් එහි තොරතුරු වැඩියෙන් අන්තර්ගත කරලා තිබෙනවා. ඒකයි විශේෂත්වය. මෙන්නෙහි විශේෂ දෙයක් අන්තර්ගත කරලා තිබෙනවා. මෙන්න මේ අතීත බවාංග, බවාංග උපච්ඡේදය, පංචද්වාරා වර්ජණය වැනිසිත් පහළ වෙන්නේ වස්තු රූපය ඇසුරු කරගෙන කියලා සඳහන් කරලා තිබෙනවා. චක්කු විඥානය පහළ වෙන්නේ චක්කු ප්‍රසාදය කියලා සටහන් කරලා තිබෙනවා. චක්කු විඥානය නැතුව අනිත් සියලුම සිත් වස්තු රූපය ඇසුරු කරගෙන පහළ වෙන බව එම රූප සටහනේ ඉතාමත්ම පැහැදිලිව යොදලා තිබෙනවා. වස්තු රූපය කිව්වේ එතකොට හෘද වස්තු නැමැති මෙන්න මේ කෝෂය. හෘද වස්තුව කියන්නේ මෙන්න මේ විශාල අවයවය. ඒක තියෙන අතිශය සියුම් සූක්ෂම රූපයක් තමයි මේ වස්තු රූපය කියන්නේ. ඒ ඇසුරු කරගෙන තමයි මෙන්න මේ සිත් පරම්පරාව පහළ වෙන්නේ. හොඳයි, තවත් සුවිශේෂ දෙයක් මෙහිදී ඉදිරිපත් කළා තිබෙනවා. අපි බලමු මොකද ඒ සුවිශේෂ දෙය කියන්නේ කියලා. මතක තියාගන්නට ඕනේ අභිධර්මයේ කියන මේ ධර්මය ගුරුවරයෙක් විසින් උගන්වනකොට ඒ ගුරුවරයා බොහෝ අපහසුතාවලට ලක් වෙනවා. සමහර විට යම් යම් කරුණු පෙර කියන්නට සිද්ධ වෙනවා. සමහර විට පසුව කියවනවා. කොයි ආකාරයෙන් කීවත් මේ ධර්මතා සියල්ල එකට කැටි කරගන්නට ඕනි. මෙන්න මේ අභිධර්ම කියන ධර්මතා ස්වභාවය අවබෝධ කරගන්න. එන එකට කාලයක් යනවා න්‍යෂ්ටික දැනුම ලබා ගන්නට. ඒ න්‍යෂ්ටික දැනුම ක්‍රමානුකූලවයි ලැබෙන්නේ. සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික දැනුම ලැබුණාට පස්සේ ඒ මොහතක සිදුවෙන ඒ තිත්ක්ෂණයක සිදුවෙන ධර්මතාවය අවබෝධ කරගන්නට පුළුවන් නම් මේ ඥාණයට ඊට පස්සේ වීරිය කළා විදර්ශනාවෙන් අපි මේක ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනි. ඉතින් ඒ තත්ත්වයට එනකන් ක්‍රමානුකූලව තමයි මෙන්න මේ ධර්ම කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ. හොඳයි, මෙහිදී තිබෙනවා විශේෂයෙන්ම මෙන්න මේ සෑම සිතක්ම නියෝජනය වෙන විදිහට මෙන්න මේ සෑම සිතකටම මෙන්න මේ ධර්මතා ස්වභාවය අදාළයි කියලා ඉමෙතනින් සඳහන් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ සෑම සිතක් ගැනමයි මේ කතා කරන්නේ. මෙතන මේ සිත් සියලුම සිත් වලට ඉරියඳලා ඒක එක තැනකට එකතු කරලා තියෙන. ඒ කියන්නේ මේ සියලුම සිත් වලට මෙන්න මේ ධර්මතා ටික පොදුයි කියන එකයි මෙහිදී අදහස් කරන්නේ. අපි බලමු මොනවද පොදු කියලා. නාම ස්කන්ධ හතරක් පහළ වෙනවලු. එක සිතක් කියන්නේ නාම ස්කන්ධ හතරක්. උපදී ස්ථಿತಿ භංගයක් තිනවලු. අන්න සෑම සිතකටම උපදයක් ස්ථිතියක් භංගයක් තිබෙනවලු. අන්න සෑම සිතක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ සිතක් ගැන කතා කරන්නේ. මේ තිත්ක්ෂණයක් ගැන කතා කරන්නේ. ලොකු කාලයක් නෙමෙයි. ලෝක ධාතු ඉතාමත්ම පුංචිම කාලේ තිත්ක්ෂණයක් ගැන කතා කරන්නේ. මොකද ඒ තිත්ක්ෂණය නාම ස්කන්ධ හතරක්.
එහි උපතක් ස්ථිතියක් භංගයක් තියෙනවලු. එම ධර්මතා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක් වෙනවලු. හේතුඵලයිලු. නිකන් නෙමෙලු හටගන්නේ හේතුඵල දහමක් විදියටයි. හේතුඵලය කියන්නේ හේතුන්ගෙන් හටගන්නා වූ සංස්කාර පුඤ්ජයක්ලු. හේතුන්ගෙන් හටගන්නා වූ නාම පුඤ්ජයක්. හොඳයි. ඊට පස්සේ කියනවා ඒත් එක්කම හේතුඵලය කියන්නේ පටිච්ච සමුප්පන්නයිලු වර්තමාන මොහොතේ හටගන්න ධර්මතාවය. මෙන්න මේ සියලුම ධර්මතා මෙන්න මේ සෑම සිතකටම අයිති ධර්මතා විදිහටයි මෙහිදී ඉදිරිපත් කළ තියෙන්නේ. හරිම පුදුමයි. අපි බලමු මුලින්ම විස්තර කරලා. එහෙනම් අතීත භවංග කියන අවස්ථාව මෙතෙන්දී අදහස් කරන්නේ සිතක්. චිත්තචෛතසික පින්ඩයක්. මේ තියෙන්නේ එක් චිත්තචෛතසික පින්ඩයක්. මේකට විඥානයක් පහළ වෙනවා. විඥානය සමග ඒ සුදුසු පරිදි භවංගයට අදාළ භවංගයට සුදුසු පරිදි චෛතසික ධර්ම ටික පහළ වෙනවා. ඒක තාම දන්නේ නැහැ. මිනිසෙක් නම් භවංග නමාකාරයක් තිබෙනවා. සත්වෙක් නම් තිරිසන් සත්වෙන් නම් භවංග තියෙන එක ආකාරයයි. දැනට සිහිපත් කරගන්නේ ආකාරයෙන්. එහෙනම් මීට පෙර අපි කතා කළා මේ භවංගයක් කියන්නේ ප්‍රතිසන්දි චිත්තයමයි කියලා. ප්‍රතිසන්දි චිත්තය කියන්නේ අතීත විපාකයක් කියලා කීවා. එහෙනම් අතීත විපාකයක් කියන්නේ චිත්තචෛතසික පින්ඩයක් කියලා කීවා. එහෙනම් ඒ චිත්තචෛතසික පින්ඩයට අදාළ චිත්ත සහ චෛතසික ධර්මතා ටිකක් මෙහි අඩංගු වෙනවා. චිත්ත සහ චෛතසික තියෙනවා නම් මතක තියාගන්න, එතන තියෙනවා ස්කන්ධ හතරක් ඒකාන්ත වශයෙන්. අපි දන්නවා සිතත් සමග නැගෙනවා, චිත්තය සමග සබ්බචිත්ත සාධාරණ හත ඒකාන්තයෙන්ම නැගෙනවා. ඊට අමතරව අන්‍ය වූ සංස්කාර ධර්ම නැගෙනවා. ඒක නිසා මතක තියාගන්න, සිතක් උපදිනවා කියන්නේ අවකාශයේ එතන ඒකාන්තයෙන්ම ස්කන්ධ හතරක් තිබෙනවා. මොනවද ඒ ස්කන්ධ හතර? වේදනා ස්කන්ධය තියෙනවා සබ්බචිත්ත සාධාරණයක් විදියට, සංඥා ස්කන්ධය තියෙනවා සබ්බචිත්ත සාධාරණයක් විදියට, ඒකාන්තයෙන්ම සංස්කාර ස්කන්ධය සුදුසු පරිදි පිහිටනවා. ඊට අමතර විඥාන ස්කන්ධය තිබෙනවා. මේ ස්කන්ධ හතර ඒකාන්තයෙන්ම චිත්තෝපපදයක් පහළ වෙනකොට තියෙනවාමයි. එන සිතත් පහළ වෙනවා කියන්නේ නාම ස්කන්ධ හතරක් පහළ වෙනවා කියන එකයි. මොකන්න මොනවද මේ නාම ස්කන්ධ හතර? වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ සහ විඥාන ස්කන්ධ. විඥානේ නැමැති පරමාර්ථ ධර්මයේ තියෙනවා, වේදනාව නැමැති පරමාර්ථ ධර්මයේ තියෙනවා, සංඥාව නැමැති පරමාර්ථ ධර්මයේ තියෙනවා. සුදුසු පරිදි සංස්කාර ස්කන්ධයෙන් යම් ධර්මතා ප්‍රමාණයක් ඒ සිත තුළ අන්තර්ගත වෙනවා. එතකොට ඒ පිළිබඳ අධ්‍යයන සඳහා චිත්තචෛතසික ඒ චාට් එක ඇසුරු කරන්න. එතකොට ඒ සිත සමග පහළ වෙන ස්කන්ධ ටික, සංස්කාර ස්කන්ධ ටික අපිට අවබෝධ කරගන්නට පුළුවන්. ඒකාන්ත වශයෙන්ම වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය පහළ වෙනවාමයි. මොකද ඒක සබ්බචිත්ත සාධාරණ නිසා. එහෙනම් සංස්කාර ස්කන්ධය යම් කුරුසක් පහළ වෙනවා. ඊට අමතරව විඥාන ස්කන්ධය පහළ වෙනවා. එහෙනම් සිතක් පහළ වෙනවා කියන්නේ ස්කන්ධ හතරක් පහළ වෙනවා. ඒත් එක්කම මතක තියාගන්න ඕනේ මේක සත්ව ශරීරයක පහළ වෙන නිසා මේ සිතත් එක්කම රූපත් උපදිනවා. සිතත් සමගම චිත්ත දූපාදී තම අපි දන්නේ නැහැ. ඒත් එක්කම රූපත් උපදිනවා කියලා කියන්නේ. එහෙනම් සිතක් උපදිනවා කියන්නේ ස්කන්ධ පංචකයක් පහළ වෙනවා කියන ධර්මතාවයයි. සිතක් උපදිනවා කියන්නේ නාම ස්කන්ධ හතරක් එක්ක ඊට සමාන්තර රූපත් ශරීරය උපදිනවා. එහෙනම් සිතක් උපදිනවා කියන්නේ පංචස්කන්ධයක් පහළ වෙනවා කියන ධර්මතාවය සිහිපත් කරගන්න. එහෙනම් මෙන්න මේ භවං සිතක් පහළ වෙනවා කියන්නේ පංචස්කන්ධයක් පහළ වෙනවා. මෙන්න මේ සත්වයාගේ පුංචිම කාලේ, සත්වයා ජීවත් වන පුංචිම කාලේ තමයි මෙන්න මේ චිත්තක්ෂණය කියන ධර්මතාවය. සම්මා සම්බුදුන් වහන්සේ එක් අවස්ථාවකදී සූත්‍ර පිටකයේ දේශනා කරනවා මනුෂ්‍ය තෙමේ චිත්තක්ෂණයක් ආයු ඇත්තේ කියලා. මනුෂ්‍ය තෙමේ එක් චිත්තක්ෂණයක් ආයු ඇත්තේ කියලා පුදුමාකාර අපූර්ව දේශනාවක් ඒ සම්මුති දේශනාවෙදී ඉදිරිපත් කරන්නේ. එන සම්මුති දේශනාවෙදීදී අදහස් වෙනවා සම්මා සම්බුදුන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ යථාර්ථවාදී සත්‍ය එක අවස්ථාවකට දේශනා කළා තිබෙනවා. ඒ සම්මුතියේදී මනුෂ්‍ය තෙමේ එක් චිත්තක්ෂණයක් ආයු ඇත්තේ කියන්නේ මෙන්න මේ ධර්මතා ස්වභාවය උන්වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කළා තිබෙනවා. හොඳයි. එතකොට එහෙනම් මේකත් උපදියක් තියෙනවා, ස්ථියක් තියෙනවා, භංගයක් තිබෙනවා. ඒක සිහිපත් කරගන්න. එහෙනම් මේක හැදෙන්නේ අතීත භවංග කියන ධර්මතාවෙ නිකන් හැදෙනවා නෙමෙයි, හේතුන්ගෙන් හටගන්නේ. හේතුඵලයි
මේක හේතුඵලයි කියන්නේ පටිච්චසමුප්පන්නයි මේක වර්තමාන මොහොතේ හේතුන්ගෙන් ඇති වෙලා නිරෝධ වෙලා යන. ඉතින් ඒ ආකාරයේ ධර්මතා මේ සියලුම සිත් වලට පොදු බව සිහිපත් කරගන්න. බලන්න ජීවිතය කියන ධර්මතාවේ ජීවිතය කියන එක කපල කෙටි කළා ඒකකයක් විදියට ගත්තොත් ජීවිතය කියලා කියන්නේ එක් තිත්ක්ෂණයක්. ඒ තිත්ක්ෂණය තුලත් ඉපදීමක් තිබෙනවා, භංගයක් තිබෙනවා. ඉපදීම සහ භංගය අතර තිබෙන වෙනසක් මිසක් ස්ථිර භාවයක් නෙමෙයි කියලා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබනවා. එසේනම් මෙන්න මේ විදිහට දැන් මේ ධර්මතා ස්වභාවය අවබෝධ කරගන්න මේ සෑම සිතක්ම පහළ වෙනවා කියන්නේ ස්කන්ධ හතරක් පහළ වෙනවා. රූපත් පහළ නිසා අපිට කියන්න පුළුවන් පංචස්කන්ධයක් කියලා මේ පංචස්කන්ධ පහළ වෙයි. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා මේ උපත කියන අවස්ථාව ස්කන්ධ පංචකයක් පහළ වුණා කියලා. ඒ උපත කියන්නේ ප්‍රතිසන්ධි සිත කියන එකයි. පරමාර්ථ විදියට උපත කිව්වේ ප්‍රතිසන්ධි සිත. අපි සාමාන්‍යයෙන් උපත කියලා කියන්නේ මෞකසෙන් එළියට එම ඒක නෙමේ සම්මා සම්බුදුන් වහන්සේ උපත කියන්නේ මෙන්න මේ ප්‍රතිසන්ධි ෂණේ. ප්‍රතිසන්ධි ෂණේට බුදුහාමුදුරෝ දේශනා කරනවා ස්කන්ධ පංචකයක් පහළ වුණා කියලා. සත්වෙක් පහළ වුණා, ස්කන්ධ පංචකයක් පහළ වුණා. පංච උපාදානස්කන්ධයක් පහළ වුණා කියලා දේශනා කරනවා. දුකක් පහළ විය, පංච උපාදානස්කන්ධයක් පහළ විය කියලා කියනවා. අන්නේ ප්‍රතිසන්ධි ෂණේ. ඉතින් මේ සියුම් හිතන්න නැවත නැවතත් අපි දෙදී පුළුවන් විදියට මේවා තේරුම් කරලා දෙන්න උත්සාහ ගන්නවා. හොඳයි. මෙන්න මේ ආකාරයට මේ සෑම සිතක්ම කියන්නේ ස්කන්ධ පංචකයක්. උපදියක් තියෙනවා, ස්ථිතියක් තියෙනවා, නිරෝධයක් තිබෙනවා, හේතුඵලයි, පටිච්චසමුප්පන්නයි ආදී විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්මයි විදිහට මේ ධර්මතාවය අවබෝධ කරගන්න. එතකොට මේ බුදුදහම තුල තියෙන හරපද්ධතිය තමුන්ට තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් සත්වයෙකුගේ ආයුෂ තිත්ක්ෂණයයි. ඒක ඒකාන්ත සත්‍යයක්. ඒක නිසා මෙන්න මේ ආකාරයෙන් මේවා අවබෝධය තුලින් මේ ලෝක යථාර්ථයට තමාගේ සිත පත් කරගත හැකි බව පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. ඒ කතා කළේ මේ සිතකට, මේ චිත්තෝපාදයකට, මේ චිත්තදර්ශක පින්ඩයකට අදාළ පොදු ධර්මතා කොටසයක්. දැන් අපි බලමු මෙන්න මේ සිත්වල තිබෙන වෙනත් ධර්මතා ස්වභාවය. මතක තියාගන්නට ඕනි අතීත භවංගය කියන්නේ විපාක චිත්‍රයක්. අතීත භවංගය කියන්නේ විපාක චිත්‍රයක්. භවංග චලන කියන්නේ විපාක චිත්‍රයක්මනේ, මේ භවංගයමනේ. ඒක වෙනස වුණේ චලනය වීමක් විතර. වෙන නිසානේ භවංග උපච්ඡේදය කියන්නේ භවංගයමයි. ඒ කියන්නේ විපාක චිත්‍රය. අන පංචද්වාරා වර්ජන සිත කියන්නේ ක්‍රියාසිත. මේක සිහිපත් කරගන්නට ඕනි. මේ සිත පෙරකලනද කර්මයක් හා සම්බන්ධත් නැහැ. මේ සිත පහළ වුණා කියලා අනාගතයට කර්මයක් හදන්නෙත් නෑ. හැබැයි මේ සිත, මේ විපාක සිත, මේ සිත තුනම පෙර කර්මයක, පෙර කරන ලද කර්මයක විපාකයක් විදිහටයි පහළ වෙන්නේ. මොකද මේ භවංග මේ ප්‍රතිසන්ධි සිතේ පසු නැගෙන සිත. ප්‍රතිසන්ධි සිත කියන්නේ ඒකාන්තයෙන්ම විපාක චිත්තයක්. ඒ විපාක චිත්තයෙන් නැගෙන මේ සිත පරම්පරාවත් විපාකයි කියලා මේ අවස්ථාවේදී සිතන්නේ. එහෙනම් අතීත භවංග, භවංග සලන, භවංග උපච්ඡේදයේ සිත් තුනම විපාක චිත්තය විදිහට සලකන්න. අතීතයේ කරන ලද කර්මයක ප්‍රතිඵලයක් විදිහටයි, හේතුවක් විදිහටයි මේ සිත් නැගෙන්නේ. පංචද්වාරා වජන කියන්නේ ක්‍රියාසිතක්. බලන්න චක්කු විඥානය කියන බලන්න විපාක චිත්තය. අන්න චක්කු විඥාන කියන ධර්මතාවය විපාක චිත්තයක් විදිහටයි සම්මා සම්බුදුන් වහන්සේ නුවණින් දේශනා කරන්නේ. අපි මේ ඉස්සෙල්ලා කතා කරා චක්කු විඥාන විපාක සිතක් කියලා. හොඳයි. ඒ වගේමයි අපි ඉදිරියේදී කතා කරන චක්කු ප්‍රසාදය. මේ ඉස්සෙල්ලා කතා කරා චක්කු ප්‍රසාදය විපාකයක් වෙනස ලැබෙන ඒ කර්මජ රූපය. ඒ කර්මය කර්මයෙන් තමයි ඒ රූප ටික ජනනී වෙන්නේ. ඒවා කටත්තා රූප, ඒවා කර්මජ රූප. ඒවත් විපාකයක් විදිහට තමයි ඒ විපාකයේ බලමහිමින් තමයි මේ කර්මජ රූප කියන ධර්මතා ටික පහළ කරන්නේ. හොඳයි. එහෙනම් අසත් විපාකයක්, අසේ පහළ වෙන චක්කු විඤ්ඤාණයත් විපාකයක්. බලන්න එහෙනම් අපිට බාහිර ලෝකයේ
පංචේන්ද්‍රිය ලැබෙන ලෝක ඉක්මවා යන්නට බෑ. දැන් සියුම් චින්තනය වර්ධනය කරගන්න. බාහිරේ පෙනෙන දෙයක්, පෙනෙන චක්කු විඥානයත්, බලන ඇසත් දෙකම විපාකයි. විපාක ඉක්මවා යන්නට බෑ අපිට. සිහිපත් කරගන්න, ඉදිරියේදී අපි කතා කරමු. හොඳයි, ඊට පස්සේ සම්පටිච්ඡන විපාකයි සන්තිර්ණ විපාකයි වත්තපනේ ක්‍රියාසිත. අන්න වත්තපනේ ක්‍රියාසිතක්. වත්තපනය ක්‍රියාසිතක්. එකන්තේ මතක තියාගන්න. ඒක ක්‍රියාසිතක්, ඒක විපාකයක් නෙවෙයි. ඒකෙන් කර්ම රැස් කරන්නේත් නෑ. හුදු ක්‍රියාව කරා නිරෝධයටපත් වුණා. අන්න ජවන්. මතක තියාගන්නනේ ජවන් තමයි කුසල් අකුසල් කියන්නේ හෝ ක්‍රියා කියලා දාලා තියෙන මෙතන රහතුන් වහන්සේලාගේ අදාළවෙන විදිහට. එහෙනම් ජවන් කියලා කිව්වේ විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ කුසල් හෝ අකුසල්. රහතුන් වහන්සේලාට නම් මේවා ක්‍රියාසිත විදිහටයි පහළ වෙන්නේ. අන්න කුසල් අකුසල් කියන්නේ එහෙනම් මෙන්න මේ ජවන්. එහෙනම් වීතියේ මුල් කොටස විපාක. විපාක නිසා අපි කර්ම මෙන්න ජවන් හදනවා. මතක තියාගන්න කුසල් අකුසල් කියන්නේ කුසල් අකුසල් වලින් තමයි කර්ම කියන ධර්මතාවය හැදෙන්නේ. මීට පෙර අපි කතා කළා මෙන්න මේ කුසල් අකුසල් සිතේ තිබෙනවා විශේෂම චිත්තාංගයක් චේතනාව කියලා. මීට ඉස්සෙල්ලා කතා කළා චේතනාව තමයි මේ අරමුණ සඳහා ඒ කාය කර්ම වචී කර්ම මන කර්ම කරන්නේ. අන්නේ ක්‍රියා කරවීමට අවශ්‍ය ශක්තිය උපදවන චේතනාවේ බලයෙන් අන්නේ චේතනාව තමයි කර්මය කියලා ඉතුරු වෙන්නේ. එහෙනම් කුසල් අකුසල් වල තමයි ඒ චේතනාව බලවත්. ඒ බලවත් චේතනාවේ කොටසක් කර්මයේ ලෙස ඉදිරිපත් කරනවා. එහෙනම් ඇත්තෝනේ මෙන්න මෙතන හැදෙනවා කර්ම හතක්. කර්ම හතක් හැදෙනවා. ජවන් හතක් කියන්නේ කර්ම හතක් හැදෙනවා. හැබැයි මෙතන සිහිපත් කරගන්න ක්‍රියාසිත ඇරලා අපි කතා කරන්නේ කුසල් අකුසල් සම්බන්ධයෙන්. මෙතන කතා කරන ක්‍රියාසිත සම්බන්ධයෙන් කර්ම හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ රහතුන් වහන්සේලාට. එහෙනම් මෙන්න මෙතන මේ ජවන් හත පහළ වෙනකොට කර්ම හතක් ඒ සත්වයා කරලා ඉවරයි. කර්ම හතක් කරලා ඉවරයි. මෙන්න මේ කර්මය තමයි අනාගතයේදී විපාක දීමට ඉදිරිපත් වෙන්නේ. අනාගතයේදී විපාක දීමට ඉදිරිපත් වෙන්නේ. දැන් නෙමෙයි. මෙන්න ජවන් හත පහළ වුණාට පස්සේ තදාරම්මන දෙකක් විපාක චිත්තයක් ඉදිරිපත් වෙනවා. මතක තියාගන්න ඕනේ මේ විපාක මේ ජවනයන්ට අදාළ විපාක නෙවෙයි. මේ ජවනයන්ට අදාළ විපාක ලැබෙන්නේ අනාගතයේදී. සමහර විට ඊළඟ භවයේ වෙන්න පුළුවන්. සමහර විට නිවන් දක්නා තුරුම මෙන්න මේ ජවන් වල විපාක පහළ වීමේ හැකියාව තිබෙනවා. තදාරම්මන කිව්වේ අතීතයේ කරන ලද කුසලයක හෝ අකුසලයක විපාක. එහෙනම් මෙතන විපාක මෙතන කර්මත් මෙතන විපාකයත් අතර සම්බන්ධයක් නැහැ. මේ විපාක පෙර කරන ලද පෙර භවයේ හෝ පෙර භවයේ කරන ලද කර්මයක විපාකයි මෙතන යෙදෙන්නේ. ඒ බව සිහිපත් කරගන්න. මොකද සාමාන්‍යයෙන් ලෞකික සිත් ලෝකෝත්තර සිත් නෙමෙයි මේ ලෞකික සිත් වල විපාක ඒ මොහොතේම ලබා දෙන්නේ නැහැ. ඒක කාලිකයි. ලෞකික සිත් වල විපාක කාලිකයි. කාලයාගේ අවෑමෙන් ක්‍රමානුකූලව අනාගතයේදී ලබා දෙන්නේ. හැබැයි ලෝකෝත්තර සිත් එහෙම නෙමෙයි. ලෝකෝත්තර කුසලයක් කළ වහාම විපාකය පළ දෙනවා ඊළඟ ෂණත්‍රේ. ඒක නිසා එකට කියනවා අකාලිකයි කියලා. බුදුදහම අකාලික දහම් ස්වභාවයක්. අපි ඉදිරියේදී කතා වෙනවා. දැනට සිහිපත් කරගන්න මෙන්න මේ ජවන් හතේ කර්ම හදනවා. ඒක විපාක අනාගතයේදී දෙන්නේ. මේ තදාරම්මන දෙක අතීතයේ කරන ලද කර්මවල විපාක බව සිහිපත් කරගන්න. එහෙනම් ජවන් හතර පස්සේ තදාරම්මන දෙකක් පහළ වෙනවා. ඒ තදාරම්මන දෙක විපාක සිත්. නැවත සිත භවංගිට වටනවා. එතකොට භවංගයත් විපාක චිත්තය. එහෙනම් මේ අනුව චිත්ත වීතියක් කියන්නේ තමන්ට තේරෙනවා අතීතයේ කරන ලද කර්ම නිසා විපාක පහළ වෙනවා. ඒ විපාක නිසා නැවතත්
කර්ම හදනවා. එහෙනම් මේ චිත්ත වීතිය කියන්නේ කර්ම විපාක චක්‍රයක් බව සිහිපත් කරගන්න. මේක කර්ම විපාක චක්‍රයක්. අතීතයේ කරන ලද කර්ම නිසා විපාක හදනවා. ඊ විපාක නිසා නැවත කර්ම හදනවා. මේ කර්ම නිසා අනාගතයේදී නැවතත් විපාක හදාවි. ඒ විපාක නිසා නැවතත් කර්ම හදාවි. එහෙනම් ජීවිතය කියන්නේ මෙන්න මේ ආකාරයේ කර්ම විපාක චක්‍රයක් බව සිහිපත් කරගන්න. ඉතින් ටිකක් ඇතුළට ගැඹුරු බවකට පාදම ගලාගෙන ගියා. මේක තමයි ස්වභාවය. තව මේක ගැඹුරු දැක්කේ නැහැ. තවත් ඉදිරියේදී ඉතාමත්ම ගැඹුරට යනවා. ඊට පස්සේ අපි බලවනවා මෙන්න මේ චිත්ත වීතිය අත්‍ය නිවර්දු විදියට පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරන්නට. අතිශය නිවර්දු විදියට මෙන්න මේ චිත්ත වීතිය පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරන්නටයි අපි ඊළඟ මොහොතේ සූදානම් වෙන්නේ. චක්කද්වාරික අතිමහන්ත ආරම්මන වීතිය පිළිබඳ ගැඹුරු අදහසක් ලබා දෙන්නටයි දැන් අප මේ සූදානම් වෙන්නේ. රූ සටහන වෙනස් වුණත් කලබල විය යුතු නැහැ. ඒ ආකාරයමයි එසිත් ගලා යෑම සිද්ධ වෙන්නේ. එක් චිත්තක්ෂණයක් ගත වුණු වර්තමාන රූපාරම්මණයක්, එක් චිත්තක්ෂණයක් ගත වුණු චක්කු ප්‍රසාදී ගැටුණු වහාම භවාංග චලනය වෙන. බලන්න ඉපිද එක් චිත්තක්ෂණයක් ගත වෙලා තිබෙන්නේ. මේ රූපය සටහන් කරලා තිබෙනවා. රූපය අවශ්‍ය ගෙවෙන හැටි. මේක නිකන් රූප මාත්‍රයක් විතරයි. මේ උපදින අවස්ථාව, මේ චිත්තක්ෂණයක්, එක් චිත්තක්ෂණයකින් පසුව රූපය තිබෙන සම්පූර්ණ ඉපදිලා ඉවරයි. මේ චිත්තක්ෂණයක් ගෙවීම පවතින්නේ, ඒ කියන්නේ තාම රූපය හරියට ඉපදිලා නෑ. උපදින අවස්ථාව, උපදින අවස්ථාවේදී තමයි අතීත භවංග කියන ධර්මතාවය පහළ වුනේ. ඒ කියන්නේ රූපයේ ගෙවී ගිය ආයුෂ කියන්නට තමයි අතීත භවංග කියන ධර්මතාවය මෙතනදී භාවිත කරලා තිබෙන්නේ. හොඳයි. භවංග චලන, භවංග උපච්ඡේද ආදී විදිහට සිත චිත්ත වීතිය ගලාගෙන යනවා සුදුසු පරිදි. අන්තිමේදී සිත භවංගයට වැටෙනවා. මෙහිදී අප පින්වත් ඇත්තන්ට පහදා දෙන්නේ ඒ ඒ කුප්පේ කරන සිත් මේ වීතියට යොදන ආකාරය. දැන් අපි චිත්ත වීතිය මෙහිදී කතා කළේ කුප්පයක් විදිහටයි. ඒ කුප්පේ කරන සිත් කොහොමද මේ වීතිය යෙදෙන්නේ කියන එකයි මෙහිදී අප සාකච්ඡා කරන ලබන්නේ. අපි දන්නවා සිතට අරමුණු කරන්නට පුළුවන් ආරම්මන සයාකාරයක් තිබෙනවා. ඒ ආරම්මන සයාකාරයම අපිට මෙන්න මේ ආකාරයේ බෙදීමක් කරන්නට පුළුවන්. යම් අරමුණක් ගත්තොත් ඒ අරමුණ කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. ඉෂ්ඨාරම්මන, අනිෂ්ඨාරම්මන කියලා. අතීතයේ කරන ලද කුසල කර්මයක ප්‍රතිඵලයක් විදිහට අපිට පහළ වෙනවා කුසල විපාකයක්. ඒ කුසල විපාකෙන් අරමුණු කරන්නේ අන්න අර ආකාර ඉෂ්ඨාරම්මණය. එහෙනම් අරමුණ ඉෂ්ඨාරම්මණයක් වෙන්නත් පුළුවන්, අනිෂ්ඨාරම්මණයක් වෙන්නත් පුළුවන්. එහෙනම් අනිෂ්ඨාරම්මණය කොහොමද අරමුණු කරන්නේ? අකුසල විපාකකින් තමයි අනිෂ්ඨාරම්මණය අරමුණු කරන්නේ. ඒ කියන්නේ අතීතයේ කරන ලද අකුසල කර්මයක ප්‍රතිඵලයක් විදිහට ප්‍රවෘත්ති විපාකයක් විදිහට මෙන්න මේ විපාකේ ලැබිලා, විපාකේ ලැබෙන්නේ අකුසල විපාකයක් විදිහටයි. ඒ අකුසල විපාකෙන් අරමුණු කරන අරමුණට කියනවා අනිෂ්ඨ ආරම්මණයක් කියලා. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. අපි මල පහ ගොඩක් දර්ශනීය වීම, මල පහ ගොඩක් දර්ශනීය වීම අතීතයේ කරන ලද අකුසලයක විපාකයක් විදිහටයි සලකන්නට ඕනේ. මේ අවස්ථාවේදී හැටියට අපි එහෙම හිතමු. උදාහරණයක් විදිහට, එහෙනම් මේ මල පහ ගොඩ දැකීම අරබයා පහළ වෙන විඥානේ අකුසල විපාක චක්කු විඥානය. අකුසල විපාක චක්කු විඥානය. අපි හිතමු අපි මලක් දැක්කා කියලා. අපි හිතමු මේක ඉෂ්ඨ ආරම්මණයක් කියලා. මේ මල අරබයා පහළ වෙන චක්කු විඥානය කුසල විපාක චක්කු විඥානය.
එතකොට මල කියන්නේ ෂ්ඨාරම්මණයක්. මල පහ ගොඩ කිව්වේ අනිෂ්ඨාරම්මණයක්. ආරම්මණ ඉෂ්ඨ අනිෂ්ඨ බව සොයන එක අපිට ඉස්සරහදී පැහැදේවි. ඒ සිදුවන්නේ ඒ වීතිය තියෙන ධර්මතා ස්වභාවයක් නිසායි කියලා. හොඳයි. එහෙනම් අපි හිතමු මෙතන වැටෙන්නේ මලක වර්ණය. වර්ණාරම්මණයක් වැටෙන්නේ මලක වර්ණාරම්මණයක් තමයි වැටෙන්නේ. ඒක ඉෂ්ඨාරම්මණය. ඔන්න වැටෙන්නේ ඇසට වැටෙන්නේ ඉෂ්ඨාරම්මණයක්. හොඳට සිහිපත් කරගන්න යත්තොනි අතිශය වැදගත් අවස්ථාවක් කියන්නේ යන්නේ. ඔන්න ඇසට වැටෙනවා ඉෂ්ඨාරම්මණයක්. වර්තමානයි එක් චිත්තක්ෂණයක් ගෙවුණු. එහෙනම් එක් චිත්තක්ෂණයක් ගෙවුණු වර්තමාන රූපාරම්මණයක් ඇසට වැටෙනවා. එක් චිත්තක්ෂණයක් ගෙවුණු වර්තමාන රූපාරම්මණයක් චක්කු ප්‍රසාදේ වදින. වැදුණුවාම භවාංග චලනයේ වෙනවා. මෙන්න භවාංග චලනයේ වුණා. හරි. මීට පෙර සිතක් වීතියේ වීති ප්‍රස්ථාරගත කරනකොට යොදනවා අතීත භවාංගේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්න භවාංග චලන සිත 15. ඊට පස්සේ භවංගුපච්ඡේදේ. ඔන්න භවංගුපච්ඡේද සිතේ කෘත්‍ය තමයි භවාංග සිත් පරපුරණ අතර ගන්න. හොඳයි. මෙන්න මේ කෘත්‍යයක් විදිහට කරාට මේ සිත් එකම සිත තුන් වාරයක් පහළවලා මේ කෘත්‍ය තුනක් කළාට මේ සිතට යෙදිලා තියෙන සිත බැලුවොත් අතීතයේදී මෙන්න මෙතනින් තෝරගන්නට පුළුවන්. එහෙනම් පින්වත් ඇත්තන්ට තේරෙන්නට ඕනි මේ විපාකයක්. භවාංග සිත කියන්නේ විපාකයක්. ප්‍රතිසන්දි සිත විපාකයක්. එහෙනම් මෙන්න මේ මෙතනින් තෝරන්න පුළුවන් මේ විපාක සිත 89 මොකක්ද කියලා. එහෙනම් මෙන්න මේ රේඛාව මෙන්න මේ ඉර දිගේ ගිහිල්ලා මෙන්න මෙතනට යෙදෙන විපාක සිත සොයා ගන්නට පුළුවන්. මේ බලන්න. මෙන්න මෙතන ඉඳන් ඉන්නේ මෙන්න මේ ආකාරයෙන් ඉනවා. ඇවිල්ලා බලන්න. මෙන්න එතනට මෙන්න මේ විපාක සිත දෙන්න පුළුවන්. මොකක්ද වෙදෙන විපාක සිත? අකුසල විපාක උපේක්ෂාසහගත සම්පීර්ණ සිත. අන්න අපි මීට පෙර කතා කරා අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිතට ප්‍රතිසන්දියක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ අකුසල් සිත් 12 අකුසල් සිත් 12ක් කරන ලද කෙනෙකුට ප්‍රතිසන්දියක් විදිහට ඉදිරිපත් වන එකම විපාක සිත් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත්. අන්න ඒ සිත යෙදෙන්නත් පුළුවන් ඕනි නම් මේ භවාංග විදිහට. එතකොට අතීත භවංගිය චලණය වෙනවා කියන්නේ ඒ අවස්ථාවේදී සිතක් විදිහට කිව්වොත් අකුසල විපාක උපේක්ෂාසහගත සම්තිර්ණ නැමති සිත චලණය වීම. අපි කියමු තිරිසන් සතෙකුට මේ ආකාරයේ වර්ණාරම්මණයක් ඇහැට වැටුණා කියලා. එයාගේ භවංග චලණය වෙනවනේ. ඒ භවංගිය වෙනුවට යෙදিলা තින්නේ මොකක්ද මේ තිරිසන් සතාට? අකුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ සිත. ඒකයි මේ සඳහන් කරන්නේ. එහෙනම් අකුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ සිත ප්‍රතිසන්දි කෘත්‍ය කරන, භවාංග කෘත්‍ය කරන, චුති කෘත්‍ය කරන සිත. මෙන්න මෙයක් භවාංගයක් විදිහට යෙදෙන්නට පුළුවන්. මෙන්න මෙයක් භවාංගයක් විදිහට. මෙන්න මේ සිතත් භවාංග කෘත්‍ය කරන්නට පුළුවන්. මොකද්ද? අහේතුක කුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ සිත. ඒ කියන්නේ කුසල විපාකයක කාමාවචර කුසල්සිත අතේ අහේතුක විපාකයක් විදියටයි ඒ භවංගේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙන්න මේ සිතටත් පුළුවන් ප්‍රතිසන්දී භවංග චුති කෘත්‍ය කරන්න. අපි හිතමු මෙන්න මේ ආකාරය. අපි හිතමු උපතින්ම කෙලතුළු කෙනෙක් ඉන්නවා කියලා. අර කටේ කෙලට එකවත් තියාගන්න බැරි තාමත් මර ඒ මනුෂ්‍ය ස්වභාවය අපි හිතමු. අන්‍යාගේ ඇහැට අරමුණක් වටුනට පස්සේ
මොකක්ද වෙන්නේ? භවංග චලනය වෙනවනේ. එයාගේ භවංගය මෙන්න මේ දුර්වල භවංගය. සුගතිය ඉපදිලා තිබෙනවා. හැබැයි අහේතුක භවංගයක් තියෙන්නේ. විපාකයේ කුසලයි. අහේතුක කුසල විපාක උපේක්ෂාසහගත සම්පූර්ණ භවංගයක් තමයි අන්න ඒ සුගතිගාමි ඒ මිනිස්යාට පිටලා තියෙන්නේ. එයා සමාජී ඊටාමත් පහත් මනුෂ්‍ය කොට්ටාසයක් විදිහටයි අපි අඳුනගෙන තිබෙන්නේ. මොකද තමාගේ කටේ කෙල ටිකවත් තමාට තබා ගන්නට බැරි බුද්ධියක් නැති බුද්ධිය හීන කෙනෙක් විදිහටයි අපි දකින්නේ ඒ උදවිය. ඒගොල්ලෝ අතීතේ කරනද කුසලයක කුසලයක් ඕමක වීම හේතු කරගෙන කුසලයක බලය අඩු කරගෙන ඒක මරණසන්න මොහොතට පිටලා ඒකෙන් ලැබෙන විපාකයක් විදිහටයි ඒ භවංගිත පරම්පරාව ලැබිලා තිබෙන්නේ. අපි ඉදිරියේදී මේවා වෙන වෙනම කතා කරනවා. හොඳයි. එහෙනම් භවංග ප්‍රතිසන්දි භවංග චුතිකෘත්‍ය කරන්න පුළුවන් සිද්ද එකක් කතා කරලා. දැන් අපිට මෙතනදී වැදගත් වෙන්නේ භවංගෘත්‍ය විතරයි. නමුත් භවංගෘත්‍ය කරනවා නම් යා ප්‍රතිසන්දි කෘත්‍යයක් කරනවා චුති කෘත්‍යයක් කරනවා. ඒකයි ඒක සිහිපත් කරන්නේ. එහෙනම් තව මොනවද දෙන්න පුළුවන්? අන්න තම අටක් තිබෙනවා දෙන්න මේ. මෙන්න අටක් තිබෙනවා මේ. මෙන්න අට දෙනෙක් ඉන්නවා. කවුද මේ අට දෙනා? බලන්න මෙන්න මෙතනට එනවා මේ අට දෙනා. අන්න බලන්න මේ මේ ආකාරයේ මෙන්න මේ ආකාරයේ මෙන්න මෙතන. මොකක්ද මෙන්න මෙන්න මේ සිත් අටටත් පුළුවන් ඒ භවංග කෘත්‍ය කරන්න. මොකක්ද ඒ සිත් අට? කාමාවචර කුසල් සිත් අටේ විපාකය මෙන්න සහේතුක කාමාවචර විපාක සිත් අට මෙන්න මිනිස්යාගේ භවංග කෘත්‍ය කරන සිත් මෙන්න මේ සිත් එක තමයි මනුෂ්‍ය සත්වයේගේ මිනිස්යෙක්ගේ භවංග කෘත්‍ය කරන. එහෙනම් මිනිස්යෙක්ගේ භවංග කෘත්‍ය කරන සිත් නමයක් තිබෙනවා. අහේතුකයකට එක්කෙනයි අහේතුක කෙනාට එක්කෙනයි අනිත් පුද්ගලයන්ට භවංග සිත් අට ආකාරයක් කියන මෙන්න මේ විපාක අටෙන් මේ භවංග කෘත්‍ය කරීමේ හැකියාව තිබෙනවා. මෙතන තියෙනවා ඥාන සංප්‍රයුක්ත සිත්. ඒ කට්ටියට කියනවා ත්‍රි හේතුකයි කියලා. මෙතන තියෙනවා ඥාන විප්‍රයුක්ත විපාක සිත්. ඒ කට්ටියට කියනවා ද්වි හේතුකයි කියලා. ද්වි හේතුකයේ ස්වභාවය තමයි ඒ ලෝක යථාර්ථය අවබෝධයේ පිණිස චිත්ත පරම්පරාව හරවන්නට බෑ. ලෝකෝත්තර සිත්, ධ්‍යාන සිත් ආදී සිත් එම දුර්වල වූ ප්‍රඥාව රහිත වූ විපාක චිත්තයේ නැගෙන්නේ නැහැ. ප්‍රියතුකයන්ගේ තියෙන ස්වභාවය තමයි අන්‍ය ධර්මතා සම්පූර්ණ වෙනකොට අන්‍ය ප්‍රත්‍ය ලැබෙනකොට ඔවුන්ට පුළුවන් ලෝකෝත්තර ධර්මතා ලෝකෝත්තර චිත්තචෛතසිකයෝ ධ්‍යාන චිත්තචෛතසිකයෝ ඒ චිත්ත සංතානය පහළ කරගන්න. ඒකයි මේ ත්‍රිහේතුකත්වයේ තිබෙන වටිනා ස්වභාවය. එසේනම් මෙන්න මේ සහේතුක කාමාවචර විපාක සිත් අටටත් පුළුවන් භවාංග කෘත්‍ය කරන්න. හොඳයි. මතක තියාගන්න ඕනි අපි මේ කතා කරන්නේ සිත් 54 ඇතුළේ. ඒ කියන්නේ කාමාවචර සිත් 54 ඇතුළේ සිදුවෙන චිත්ත වීතිතික විතරයි අපි මුල් අවස්ථාවේදී කතා කරන්නේ. ඒක සිහිපත් කරගන්න. කාමාවචර සිත් 54 ඇතුළේ සිදුවෙන චිත්ත වීති විතරයි අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ. ඒ ඊට පසුව සිදුවෙන චිත්ත වීති අපි පසුව කතා කරනවා. දැන්ට කතා කරන්නේ මේ කාමාවචර සිත් 54 වීති වල යෙදෙන හැටි. ඒ ගැන සිහිපත් කරගන්න. එහෙනම් අපි මේ වෙනකොට මේ වීතියේ භවංග කෘත්‍ය කරන සිත් ටික අඳුනගත්තා. ඊට පස්සේ බලමු පංචද්වාරා වර්චන කෘත්‍ය කරන සිත මොකක්ද කියලා. එකම එක සිතයි තියෙන්නේ පංචද්වාරා වර්චන කෘත්‍ය කරන එකම සිතයි තියෙන්නේ. මොකක්ද ඒ සිත? මේ තියෙන්නේ මේ රේඛාව දිගේ ඉන්න මෙන්න උපේක්ෂා සහගත පංචද්වාරා වර්චන කියන ක්‍රියාසිත. ඒක ක්‍රියාසිතං ඒ කෘත්‍ය කරන එක සිතකින් විතරයි. පංචද්වාරා වර්ජන සිත
පංචද්වාරා වර්ජන කියන කෘත්‍ය කරන එකම සිතයි තියෙන්නේ. මොකක්ද ඒ සිත? උපේක්ෂා සහගත පංචද්වාරා වර්ජන සිත. අන්න ඊට පස්සේ පහළ වෙනවා චක්කු විඥාන කියලා සිත. දැන් මේක අපි පෙර කතා කළා. මේ සත්වයාට ඇසට වැටුනේ ඉෂ්ඨාරම්මණයක් කියලා. මේ සත්වයාට ඇසට වැටුනේ ඉෂ්ඨාරම්මණය. මේ සත්වයාගේ ඇසට වැටුනේ ඉෂ්ඨාරම්මණය කියලා අපි මුලින් සිහිපත් කළා. එහෙනම් චක්කු විඥානය කියන ධර්මතාවයයි දැන් පහළ වෙන්නට හදන්නේ. පංචද්වාරා භවාංග උපච්ඡේදයෙන් පස්සේ පංචද්වාරා වර්ණසිත පහළ වෙලා ద్వාරය සුවාගත්තා. දැන් මෙන්න මේ භවාංග චිත්ත පරම්පරාවේ ద్వාරයේ දෙසට හරවන්නයි යන්නේ. ආවර්ජිනේ කළ පංචද්වාරා වර්ණසිතෙන් මෙන්න මේ ద్వාරයෙන් ආවා කියලා. ඒ ద్వාරයට සිත යවන්නයි දැන් හදන්නේ. මෙන්න සිත යවුවා ద్వාරයට සිත. චක්කු විඥානසිත දැන් පහළ වෙනවා. චක්කු ප්‍රසාදය අසුරු කරගෙන. මොන චක්කු විඥානේද පහළ වෙන්නේ? චක්කු විඥාන සිත් දෙකක් තිබෙනවා මෙතනදී පහළ වෙන්නේ. මොකක්ද පහළ වෙන චක්කු විඥාන දෙක? බලමු. මෙන්න එකක් තියෙනවා අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත. මෙන්න අනිත් එක තියෙනවා අහේතුක කුසල විපාක චක්කු විඥාන සිත. ඒ කියන්නේ කුසල විපාක චක්කු විඥානයක් තියෙනවා, අකුසල විපාක චක්කු විඥානයක් තියෙනවා. වැටෙන්නේ ස්ථාරම්මණයක් හොඳ දෙයක්. කර්මයට වරද්දන්න බෑ පින්වත් ඇත්තුනි. හොඳින් සිහිපත් කරගන්න, කර්මයට වරදින්නේ නෑ. තුන් කාලයේදීම මොන ලෝක දහතේ වුණත් කර්මය හරියටම ක්‍රියාත්මකයි, නිවැරදි. හොඳට සිහිපත් කරගන්න මේ වචනය. කර්මයට වරද්දන්න බෑ. ස්ථාරම්මණයක් වටුණා නම් ඇසට, ස්ථාරම්මණයක් වටුණා නම් ස්ථාරම්මණයක්, ඉෂ්ඨ වර්ණයක්, ඉෂ්ඨ ශබ්දයක්, ඉෂ්ඨ රසයක්, ඉෂ්ඨ ගන්ධයක්, ඉෂ්ඨ පොට්ටබ්බයක් වටුණා නම් ඒකාන්තයෙන්ම විපාක චිත්තය සිහිපත් කරගන්න. කුසල විපාකයි කියලා. එහෙනම් මෙතන වැටුනේ ඉෂ්ඨාරම්මණයක්, ඉෂ්ඨ වර්ණ රූපයක් වැටුනේ. එහෙනම් චක්කු විඥාණය කුසල විපාක චක්කු විඥාණය ඒකාන්ත වශයෙන්ම පතනෙ වෙන්නේ. මෙන්න මේ අවබෝධයයි ඇත්තුනි යෝනි. මෙතනයි තියෙන්නේ කර්ම විපාක චක්‍රයේ යථාර්ථ ස්වභාවය. මේක මේ අවස්ථාවේදී තේරුම් ගියා නම් ඔබ මහා වාසනාවන්තයි. මෙතනයි තියෙන්නේ කර්ම විපාක චක්‍ර කියන ධර්මතාවය. මෙන්න මෙතනයි මතුවෙන්නේ. නැත්තම් මේක මොනියම් ආකාරයකට හෝ සූත්‍ර පිටක ධර්මයකින් මේක අවබෝධ කරගන්නට බැහැ පින්වත්නි. මෙන්න මේ අවස්ථාවේදීමයි මේ යථාර්ථය මතුවෙන්නේ. ඒක සිහිපත් කරගන්න. මෙන්න ඉෂ්ඨාරම්මණයක්, ඉෂ්ඨ වර්ණ රූපයක් ඇසට වැටුණා. වර්තමාන ඉෂ්ඨ වර්ණ රූපයක්, අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදය, පංචද්වාර වර්ජණය, ద్వාරයේ හෙව්වා කුසල විපාක චක්කු විඤ්ඤාණ සිත පහළ වුණා. මතක තියාගන්නට ඕනි, වීතියේ විපාක කුසල් නම් දිගටම කුසල්, වරදින්නේ නෑ. කුසල විපාකයි අකුසල විපාකයි කියන සිත් දෙකක් තියෙන විදියක් නෑ එක වීතියක. වීතියක තියෙන්නේ කුසල විපාක නම් කුසල විපාක, අකුසල විපාක නම් අකුසල විපාක. ඒ දෙකම එකම වීතිය තියෙන විදියක් නෑ. එහෙනම් දැන් සම්පටිච්ඡණයත් මොකද්ද? කුසල විපාකයි. මොකද්ද කුසල විපාක සම්පටිච්ඡණය? මෙන්න යදිනවා. මෙතනින් අපි තෝරගමු චක්කු විඥාන දෙක යදුරු. චක්කු විඥානය තමයි මෙන්න මේ චක්කු විඥානය අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානය තමයි මෙතනදී පහළ වුණේ. මෙන්න මේ අකුසල විපාක චක්කු විඥානය පහළ වෙන්න විදිහක් නැහැ. මොකද වැටුනේ ඉෂ්ඨාරම්මණයක් නිසා. අනිෂ්ඨාරම්මණයක් වැටුනේ හිනම් පහළ වෙන්නේ එතන අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන කියන සිත්. දැන් වැටුනේ ඉෂ්ඨාරම්මණයක් නිසා ඒකාන්තයෙන් මෙතන පහළ වෙන්නේ අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත්. ඊට පස්සේ පහළ වෙන්නේ සම්පටිච්ඡණය අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡණ සිත තමයි ඊළඟට පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒ සිතෙන් මොකද කරන කෘත්‍ය? ඒ චක්කු විඥාණයෙන් ගත්තා වූ අරමුණ පිළිගැනීම වශයෙන් තමයි මෙන්න මේ සම්පටිච්ඡණ සිත පහළ වෙන්නේ.
ඊට පස්සේ පහළ වෙන්නේ සම්තිරණය. ඒ සම්තිරණයත් ඒකාන්ත වශයෙන්ම කුසල විපාකයි. අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ මත සිට පහළ වෙන්නේ. ඒ සිතෙන් කරන්නේ මොකක්ද? සම්පටිච්චයෙන් ගත්තා වූ මේදිනම් වර්ණාරම්මණය තීරණය කරගෙන තීරණය කරගැනීම වශයෙන් තමයි සිත පහළ වෙන්නේ. පහළ වෙන නිරුද්ධ වුණා. අන්න ඊට පස්සේ පහළ වෙනවා ක්‍රියාසිත. මොකක්ද ක්‍රියාසිත? වත්තපණිය නැමති වත්තපණිය නැමති ක්‍රියාසිත පහළ වෙනවා. මොකක්ද වත්තපණිය කියන්නේ? මොකක්ද මතක තියාගන්න වත්තපණිය කියන්නේ? උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජනසිත. උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජනසිත තමයි වත්තපණිය කියන්නේ. ඒකට සිත් කියන්නේ එකයි. සම්තිරණයට සිත් තුනක් දෙන්නට පුළුවන්. ඒ තුනෙන් දැන් මෙතන පහළ වුණේ එකයි. සම්පටිච්චන සිත් දෙකක් දෙන්න පුළුවන්. මෙතන පහළ වුණේ එකයි. චක්කු විඥාණයට සිත් දෙකක් දෙන්න පුළුවන්. මෙතන පහදාලා තියෙන සම්පූර්ණයෙන්ම මුළු පංචද්වාරයම සඳහායි පහදාලා තිබෙන්නේ. නමුත් දැන් චක්කු විඥාණය සඳහා මෙතන දෙකක් දෙන්න පුළුවන්. ඒතෙන් ගෙදුනේ කුසල විපාක චක්කු විඥාණය ආදී විදිහට. ඔන්න වත්තපණිය පහළ වුණා. විනිශ්චය කරනවා දැන්. කොහොමද විනිශ්චය කරන්නේ? මෙතන විනිශ්චය වෙනවා. විනිශ්චය කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ ධර්මතා ස්වභාව වත්තපණිය. සෑම කෙනෙකුටම තියෙනවා යම් අරමුණක් වැටෙනකොට ඒ අරමුණට පෙර, ඒ කියන්නේ මුල්ම වතාවට අරමුණක් වැටෙනවා නෙමෙයි, ඒ වගේ අරමුණු මීට පෙර අනන්තවත් පරිහරණය කරලා තිබෙනවා. සමහර විට මේ ආත්මෙදී වෙන්න පුළුවන්, සමහර විට පෙර භවයන්හි වෙන්න පුළුවන්. මේ ආත්මෙදී පෙර භවයේද කියන එක චිත්ත සිතට ප්‍රශ්නයක් නෑ. සිත දන්නේ නෑ ඒවා. සිත කරන්නේ ඉපදෙමින් නිරුද්ධ වෙමින් ඉපදෙමින් නිරුද්ධ වෙමින් නිමක් නැති ගමනක් යන එක. සිත දන්නේ නෑ මේ භවයේද පෙර භවයේද ආදී විදිහට. ඒක තරාකෘත්‍යයක් කරමින් අරමුණක් විජානනය කරමින් ගමන් කරන ස්වභාවයක් ඇතන තිබෙනවා. කොහොම වුණත් කමක් නැහැ. මෙන්න මේ අරමුණ දැක්කට පස්සේ මීට පෙර මෙන්න මේ අරමුණ අරබෙහා පහළ වුණා වූ ධර්ම ස්වභාවයයි මේ වත්තපණිය මතු කරන්නේ. වත්තපණිය කියන්නේ නැත්තම් වත්තපණිය කියන ධර්මතා ස්වභාවයට ඕගලන්ට හිතේ සතෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා. එහෙම එකක් නැහැ. වත්තපණෙන් විනිශ්චයක් ලැබෙනවා, ස්වභාවික විනිශ්චයක් ලැබෙනවා. මෙන්න මේ විදිහටයි සිත පහළ වෙන්න ඕනි කියන එක. වත්තපණෙන් දෙන හේතුව නිසා ඊළඟට සිත පහළ වෙනවා. වත්තපණෙන් දෙනවා මේ අර මේ මෙවන් අරමුණක් අතීතයේ දුටුවාම මේ අරමුණට මෙයා ලෝභ කළා, මේ අරමුණට මෙයා ද්වේෂ කළා, මේ අරමුණ අරබෙහා මෙයා යථාර්ථවාදීව සිටුවා ආදී විදිහට ඒ පුහුණු කරන ලද ස්වභාවය ගතිය උත්සන්න වෙන ගතිය කියන ධර්මතාවය මෙතනදි වැදගත් වෙනවා. ඔන්න මෙතෙක් අපි ජීවිතය කරන තියෙන ලද ගතිය ගති ස්වභාවය. ඔතන අපි කියනවා අපි ඉදිරියේදී කතා කරමු ආසව අනුෂ කියන ධර්මතා. ඔන්න මෙතනදී ඒ ගතිය උත්සන්න වෙනවා. ගතියයි මෙතෙන්දී උත්සන්න වෙන ගතිය කිව්වේ මීට පෙර මේ මොහොතේ නෙමෙයි, මීට පෙර මේ වගේ අරමුණක් දැක්කම මොනවද කළත් කියන ගතිය මතුවෙලා ගතිය විනිශ්චය වෙනවා. විනිශ්චයෙන් නිවැරදිවම දෙනවා මෙයා මේ අරමුණට කැමති, මේ අරමුණට අකමැති, මේ අරමුණ යථාර්ථවාදීව ගන්නවා කියලා. හොඳයි. දැන් මේ සතාට වැටුනේ ඉෂ්ටාරම්මණයක්. මේ සතා මේ ඉෂ්ටාරම්මණයට කැමති වුණා, කැමැත්තක් ඇති වුණා. එහෙනම් ලෝභ මූල සිත් අටෙන් එකක්, ලෝභ මූල සිත් අටෙන් එකක් හත්වාරයක් පහළ වෙනවා. මොනවද මේ ලෝභ මූල සිත් අට? බලන්න මෙන්න මේ ඉතලයේ ගිහිලා තිනවා අකුසල් සිත් 12ටම. ඒ කියන්නේ මේ ජවන් විදිහට මේ අකුසල් සිත් 12ම යෙදෙන්න පුළුවන්. දැන් යෙදුනේ ලෝභ මූල සිත් අටෙන් එකක්. අටෙනුත් එක දැන් යෙදුනේ. ඇයි ඒ? විනිශ්චය නිසා. විනිශ්චය නිසා. හොඳයි. දැන් බලමු මේ තියෙන මේ ජවන්. එහෙනම් මතක තියාගන්න කෘත්‍ය මෙන්න මේ අකුසල් සිත් 12ම කරන්නේ ජවන් කෘත්‍ය. මීට අපි පෙර අර චිත්තචෛතසික චාට් එකේදී පෙන්වා දුන්නා මේ අකුසල් සිත් 12ම කරන්නේ ජවන් කෘත්‍ය කියලා. දැන් ඔන්න ක්‍රමානුකූලව මේවා තාර්කිකව නුවණට අවබෝධ වෙනවා ඇති. මතක තියාගන්න ඕනේ සම්මා සම්බුදුජන් වහන්සේගේ
ධර්මය තර්ක කර කර ගෙන ගන්න ඕන දෙයක් නෙමෙයි. ඒක පරමාර්ථ සත්‍යයක්. නමුත් අපි අපේ සිතේ විතක්ක ਵਿਚාර කර කර මේක ඉගෙන ගන්න. අපි අපේ සිතෙන් විතක්ක ਵਿਚාර කර කර ඉගෙන ගන්න ඕනේ. ඒකයි තර්ක කරනවා කියන්නේ. නැත්නම් සම්මා සම්බුදු වහන්සේගේ උත්තරීතර නාත දේශනාව පිළිබඳ තර්ක විතර කරන්න දෙයක් නැහැ. ඒක සදාතනික සත්‍ය. තුන් කාලෙටම සත්‍ය. ඒකයි ස්වභාවය. හොඳයි. එතකොට මෙන්න මේ ආකාරයට ජවන් ජවන කෘත්‍ය අකුසල් සිත් 12ම කරනවා. ඊට පස්සේ තව කවුද කරන්නේ? මෙන්න කාමාවචර කුසල් සිත් 8 ජවන කෘත්‍ය කරනවා. අපි හිතමු දැන් මෙන්න මේ ලැබුණු අරමුණ අපි කියමු මිනිස්සෙක්ටයි මේ ඉෂ්ඨාරම්මනේ වැටුනේ. අපි කියමු මිනිස්සෙක් මලක් දිහා බලන් ඉන්නවා. ඒ මල දිහා බලන් ඉන්නකොට මේ ලැබෙන වීතිය කියලා අපි හිතන්නකෝ. ඒ මිනිස්සයා බොහෝම යථාර්ථවාදී කෙනෙක්. එයාට මල දැක්ක වහාම එයාට මතක් ලෝභයක් ආවේ නෑ. එයා ඒක යථාර්ථය දැක්කා. එහෙනම් එතන පහළ වෙන්නේ මොකක්ද? කුසල්සිත. කාමාවචර කුසල්සිත. අටෙන් එකක් පහළ වෙන්නේ. මෙන්න මේ ආකාරයට කාමාවචර කුසල්සිත අටෙන් එකක් පහළ වීම සිද්ධ වෙනවා. කාමාවචර කුසල්සිතෙන් අටෙන් එකක් පහළ වුණත් එතනදිත් වෙන්නේ කුසල කර්ම හතක් හදන එක. කාමාවචර කුසල්සිත අට පහළ අටෙන් එකක් පහළ වුණා කියන්නේ කුසල කර්ම හදනවා. මෙන්න මේ කුසල කර්ම කීයක් හදනවද? 7ක් හදනවා. මෙන්න මේ අකුසල් සිත් 12 එකක් පහළ වුණා කියන්නේ මොකක්ද? දැන් නම් පහළ වුණේ ලෝභ මූල සිත් 8න් එකක්. එහෙනම් එතන අකුසල් කර්ම 7ක් හැදුවා. අකුසල් කර්ම 7ක් හැදුවා. ඇයි? වත්තපනෙන් දුන්න විනිශ්චය නිසා එයා අකුසලයට බැස්සා. දෙවනුව එයා යථාර්ථවාදීව හිතුවා අරමුණ පිළිබඳව. වත්තපනි විනිශ්චයක් දුන්නා. ඒක නිසා කුසල් වලට සිත්චිත්ත විතිය බැස්සා. ඒ ආකාරයෙන් දෙදෙනෙක්ගේ චිත්ත විතිය යන කතා කළේ. ඒ කියන්නේ අපි හිතමු මිනිස්සෙක්මයි ස්ථාරම්මණයක් ඇහැට වැටෙනවා. ඇහැට වැටෙනකොට මෙයා ඒ ස්ථාරම්මණය කෙරෙහි ලෝභය පහල කරා. විපාක සිත්ගේ වෙනසක් නැහැ දෙන්නටම. විපාක සිත් කුසල විපාකම අතීතය කරන ලද කුසලයක් නිසාමයි ඒ ආරම්මණය පෙන්වුවේ. නමුත් වර්තමාන මොහොතේ බලන් ඉන්නකොට ඒ පිළිබඳ ලෝභයක් පහළ කරපු නිසා එයාට අකුසල කර්ම හතක් හැදෙනවා. අනිත් පුද්ගලයා වර්ණේ වැටුණා. විපාක වාරය කුසල විපාකයි. විපාකයට වරදින්නේ නැහැ. අන්න වත්තපණින් එයා සිහියෙන් මේ මලේ යථාර්ථය අවබෝධ කර ගන්න කෙනෙක්. එහෙනම් එතන කුසල් සිත් හතක් පහළ වුණා. කුසල් ජවන් කාමාවචර කුසල් සිත් අටෙන් එකක් හත් වාරයක් පිහිටියා. පිහිටලා කුසල කර්ම හතක් හදාගත්තා. මෙන්න මේ ජවනයේ විදිහට මෙන්න වීතර යෙදෙනට පුළුවන්. හසිතුප්පාදයේ යෙදෙනට පුළුවන්. කාමාවචර කුසල් සිත් අටේ දෙන්නට පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ක්‍රියාසිත් අටක් යෙදෙන්නට පුළුවන්. අපි ඒක දැන් සාකච්ඡා කරමු. දැන් අපි ඉගෙන ගත්තා කොහොමද මෙන්න මේ කාමාවචර කුසල් සිත් අටේ දෙන්නේ. හොඳයි. අපි හිතමු මෙන්න මේ වර්ණාරම්මණේ වැටුනේ රහතුන් වහන්සේකට කියලා. රහතුන් වහන්සේ නමකට ඉෂ්ඨාරම්මණයක් ඉෂ්ඨවර්ණාරම්මණයක් චක්කප්‍රසාදයට ගැටුණා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පෘථග්ජනද රහතුන්ද කියන එක විපාකයන්ට වරදින්නේ නැහැ. රහතුන් වහන්සේලාට විපාක පළ දෙනවා. අන්‍ය සෑම සතෙකුටම විපාක පළ දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්මා සම්බුදුන් වහන්සේලාට පවා විපාක පළදීම සිද්ධ වෙනවා. විපාකයන්ට වරද්දන්න විදිහක් නැහැ. දැන් මෙහිදී මිෂ්ඨාරම්මණයක් තමයි එහෙනම් රහතුන් වහන්සේගේ චක්කු ප්‍රසාදයට වැටුනේ.
එන රහතුන් වහන්සේටත් පහළ වෙන්නේ කුසල විපාකයෝ, ඉෂ්ට විපාකයෝ පහළ වෙනවා. ඔය කියන්නේ පහළ වෙනවා අහෙතුක කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන. ඒ ආකාරයට කුසල විපාක සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන පහළ වෙනවා. වොත්තපනෙන් ගන්නා වූ විනිශ්චය ස්වභාවය ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ ක්‍රියාසිත. රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත මෙන්න මේ ක්‍රියාසිත අටෙන් එකක් රහතන් වහන්සේට පහළ වේවි සුදුසු පරිදි. එතන කර්ම හැදීමක් සිද්ධ වෙන්නේ නෑ පින්වත් ඇතුනි. ඒවා කර්ම හැදීම නැමැති ධර්මතාවයක් සිද්ධ වෙන්නේ නෑ. කර්ම හදන්නේ කුසල් සිත්වලිනුයි අකුසල් සිත්වලිනුයි. මේ කුසල් සිත්වල අකුසල් සිත්වලයි සිදුවෙන චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. එක්තරා හේතුඵලයි. ඒ හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වයක් විදිහටයි ඒ අනාගතයට ශක්තිය ඉතුරු කරන කර්මයක් විදිහට. අපි ඉතුරු කරන කර්මයට නමක් කියනවා සංඛාර කියලා. සංඛාර කියලා. එහෙනම් කර්මයට නව නමක් කියනවා, කර්ම වලට තව නමක් කියනවා සංඛාර. සංඛාර. එහෙනම් මෙතෙන්දී සාමාන්‍ය පෘථග්ජනියෙකුට එයාගේ වොත්තපණී විනිශ්චය අනුව කුසල කර්ම හතක් හෝ අකුසල කර්ම හතක් හැදෙනවා. අන සංස්කාරයෝ හැදීම සිද්ධ වෙනවා. සංස්කාරයෝ හැදීම සිද්ධ වෙනවා මෙතනදී සංඛාර හදනවා. එහෙනම් කුසල කර්ම වලට කියනවා පුඤ්ඤාභි සංඛාරා කියලා. කුසල කර්ම හැදුවොත් පුඤ්ඤාභි සංඛාරා, අකුසල කර්ම හැදුවොත් අපුඤ්ඤාභි සංඛාරා. අපුඤ්ඤාභි සංඛාරා කියන්නේ අකුසල කර්ම, පුඤ්ඤාභි සංඛාරා කියන්නේ කුසල කර්ම. එහෙනම් මෙන්න මේ ජවන් වලින් තමයි කුසල අකුසල සෑදීම සිද්ධ වෙන්නේ. හැබැයි රහතුන් වහන්සේ නමකට කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි ක්‍රියාසිතක් විදිහට සිත පහළ වෙලා යනවා. එහි චේතනාව බලවත්. එහි චේතනාවට ලැබෙන ප්‍රත්‍ය නිසා ඒ ප්‍රත්‍යයෙන් කර්මයක් ඉපදවීමේ හැකියාව, සංඛාරයක් ඉපදවීමේ හැකියාව, නැවත උප්පත්තියකට යෑමේ හැකියාව නැති වෙලා යනවා. උන්වහන්සේගේ ඒ ආසවක්ෂකන ඥානීන් පහළ වුණා වූ ධර්මතා ස්වභාවයන් නිසා. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේට පහළ වෙන්නේ මෙතනදී ක්‍රියාසිත. උන්වහන්සේට ගේ ක්‍රියාසිත වලින් අනාගතයට කිසිම විපාකයක් පහළ වෙන්නේ නැහැ. ඒකයි මේ ස්වභාවය. කාමාවචර කුසලසිත අටේ දෙනවා. ඉදෙන්න පුළුවන්. කාමාවචර ක්‍රියාසිත අටේ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි හසිතුප්පාදේ කියන හිත මෙතනට යෙදෙන්නත් පුළුවන්. සිනහ මාත්‍රයක් පහළ කිරීම වශයෙන් තමයි මෙන්න මේ හසිතුප්පාදය මේදී යෙදෙන්නේ. ඊට පස්සේ ජවන් හතෙන් පස්සේ තදාරම්මන දෙකක් පහළව. තදාරම්මන දෙකත් ඒකාන්තම විපාක. මතක තියාගන්න ඕනි මේ ජවන් වල හදන කර්මේ විපාක නෙමේ මේ තදාරම්මන කියන්නේ. මේ පෙර භවයේ හදන ලද කර්ම වල විපාක. මේ ජවන විපාක දෙන්නේ ඊළඟ භවයේ. සමහරවිට මේ භවයේත් වෙන්න පුළුවන්. ඊළඟ භවයේ හෝ ඒ නිවන් දක්නා තුරුම ආත්ම බහුලදී තමයි ඒවයි විපාක දෙන්නේ. තදාරම්මන දෙක කිව්වේ පෙර කරන ලද කර්මයන්ගේ විපාක. එහෙනම් මේ තදාරම්මනත් ඒකාන්තයෙන්ම කුසල විපාක තදාරම්මන. ඉෂ්ට විපාකමයි මේ තදාරම්මනත්. මොකද මෙහෙන් ඉෂ්ට විපාකයක් ආවොත් තදාරම්මනත් කුසල විපාක වෙනවා. මෙහෙන් අනිෂ්ට විපාකයක් ආවොත් තදාරම්මනත් අනිෂ්ට විපාක වෙනවා. ඒ කියන්නේ ඉෂ්ටාරම්මනයක් වැටුනොත් මුළු වීතියේම සිත් කුසල විපාක සිත්, අනිෂ්ටාරම්මනයක් වැටුනොත් සියලුම විපාක අකුසල විපාක සිත්. එකයි සිහිපත් කරගන්න ඕනේ. ඒක බවාංගේට ප්‍රශ්නයක් නැහැ. ඒ බවාංග සම්තතිය වෙනවම නැගෙන එන එකක් නිසා මේ වීති සිත් වලටයි මේ ධර්මතාවය බලපාන්නේ. එහෙනම් තදාරම්මන කුත් එකන සිත් මොනවද? තදාරම්මන කුත් එකන සිත් 11ක් තියෙනවා. මේ තියෙන්නේ 1යි 1යි 2යි 1යි 3යි 8යි 3යි 11යි. මොනවද තදාරම්මන කුත් එකන සිත්? මෙන්න තදාරම්මන කුත් කරනවා මෙන්න මේ සිත් ටික. මොනවද ඒ සිත් ටික? සහේතුක කාමාවචර විපාක සිත් 8,
සදාරම්මන කෘත්‍ය කරන. ඊට පස්සේ මෙන්න මේ සිත. මොකක්ද සිත? අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය සදාරම්මන කෘත්‍ය කරන. අහේතුක කුසල විපාක සෝමනස සහගත සම්තිරණය සදාරම්මන කෘත්‍ය කරන. මෙන්න යනවා ඉහෙලටම අකුසල විපාක සම්තිරණය සඳහායි මේ යන්නේ. බලමු අපි මෙන්න මෙතනක් සිට එනවා තදාරම්මනේ ඉඳලා මෙන්න මේ ආකාරයට අපි බලමු කොහෙටද යන්නේ කියලා. අකුසල විපාක උපේක්ෂා සාගද සම්තිරණය. එහෙනම් අකුසල විපාක උපේක්ෂා සාගද සම්තිරණය කියන සිතත් තදාරම්මන කෘත්‍ය කරන. මෙන්න මේ ආකාරයෙන් ඒ මොහොතේ සුදුසු පරිදි මේ වීතියට ඒ සිත යොදා ගැනීමේ හැකියාව නුවණ ඔය ඇත්තන්ට පහළ වේවි. ඉදිරියේදී අපි යම් යම් උදාහරණ කීපයක් පිළිවෙලට කරනවා. ඒ උදාහරණයන් සමගම පින්වත් ඇත්තන්ට මේ කොයි ආකාරයෙන් පහළ වෙනවද කියලා දැනුමක් ලැබේවි. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව අපි මේ වෙනකොට චක්කුද්වාරික අතිමහන්තාරම්මන චිත්ත විද්‍යාවක් පිළිබඳව පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරනු ලැබුවා. දැන් යම් අවබෝධයක් තිබෙනවා මොකක්ද මේ චිත්ත විද්‍යාවක් කියන්නේ කියලා. මෙහිදී අපි තවදුරටත් එක් පැත්තකට විද්‍ය විග්‍රහය අරගෙන යනවා. මේ මෙතෙක් වෙලා ඉගෙනගත්ත ඒ චක්කුද්වාරික අතිමහන්තාරම්මන වීතිය ද්වාර පහට පහක් තිබෙනවා. මේ ආකාරයට සෝත ද්වාරයට ගහන ජීව ආදී ද්වාරයන්ටත් මේ අතිමහන්තාරම්මන වීති තිබෙනවා. අපි විශේෂයෙන්ම කතා කළේ චක්කුද්වාරයේ විතරයි. එහෙනම් අතිමහන්තාරම්මන වීති එක ద్వාරයකට ගැබගින් ద్వාර පහට පහයි. මෙන්න මේ වීතිය ඉවර වෙන්නේ තදාරම්මණේ. තදාරම්මණේ නැමැති සිතින් තමයි මේ වීතිය ඉවර වෙන්නේ. ඒක නිසා මේකට කියනවා තදාරම්මන වාරය කියලා. තදාරම්මන වාරය කියලා. ඊට පස්සේ පින්වත් අන්තන්ට මතක ඇති මහන්තාරම්මන කියලා අරමුණක් තිබෙනවා. චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් ගෙවුණු. අපි මෙතෙක් වෙලා කතා කළේ එක් චිත්තක්ෂණයක් ගෙවුණු ඒ වර්ණ ධාතුවක් චක්කු ප්‍රසාදේ වැඩිලා පහළ වෙච්ච වීතිය ගැන. දැන් අපි කතා කරනවා චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් ගෙවුණු රූපාරම්මණයක් චක්කු ප්‍රසාදේ වැදුනට පස්සේ කොහොමද වීති සිත් හටගන්නේ කියලා බලමු. මෙන්න මේ ආකාරයි. ඒ වගේම අපේ තන්දී කතා කළා එක් චිත්තක්ෂණයක් ගෙවි ගියා නම් අපි අරමුණට කිව්වා අතිමහන්තාරම්මණයක් කියලා. චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් ගෙවි ගියා නම් අපි ඒකට කිව්වා මහන්තාරම්මණයක් කියලා. එහෙනම් අපි බලමු දැන් මහන්තාරම්මන වීති දෙක පිළිබඳව. මෙන්න මහන්තාරම්මන වීති දෙක මේදී අපි හිතන්නේ වර්ණ රූපයක්මයි. හැබැයි වර්ණ රූපෙට විතරක් නෙවෙයි චිත්තක්ෂණ දෙකක් තුනක් ගෙවුණු ආරම්මන තිබෙන්නේ මේ ගෝචර රූප හතරම මෙය තිබෙන බව සිහිපත් කරගන්න. මෙතන තියෙනවා චක්කුද්වාරික මහන්තාරම්මන වීති දෙක. ద్వාර පහට ద్వාරයකට දෙකක් හම්බ වෙනවා. ద్వාර පහට 10යි. එක සිහිපත් කරගන්න. මෙන්න චක්කුද්වාරික මහන්තාරම්මන වීති එක චිත්තක්ෂණ ගෙවිලා තිනවා දෙකක්. එහෙනම් චිත්තක්ෂණ දෙකක් ගෙවුණු රූපාරම්මණයක් වර්ණාරම්මණයක් චිත්තක්ෂණ දෙකක් ගෙවුණු චක්කු ප්‍රසාදේ වැදුරුවාම භවංගේ චලනය වෙනවා. මෙන්න ගෙවි ගිය ආයුෂ කියන්නට රූපයේ ගෙවි ගිය ආයුෂ කියන්නට අතීත භවංගේ දෙකක් යදුවා. සුදුසු පරිදි සිත් එක පහළ වෙනවා. සම්පරිච්ඡන සම්තිරණ වොත්තපන ජවන ආදි සිත් පහළ වෙනවා. බලන්න ජවන හත පහළ වෙනකොට ජවන හතින් පස්සේ තදාරම්මන දෙකක් පහළ වීමක් මෙම වීතියේදී වෙන්නේ නැහැ. මොකද තදාරම්මන එකක් පහළ වීම චිත්ත නියාමයක් නැහැ. ඒක නිසා ඒ වෙනුවට මෙතනදී භවාංගයක් පතන වෙයි. ඒකයි මේ දේ සිහිපත් කරගන්න ඕනේ. මෙන්න මේ වෙනකොට චිත්තක්ෂණ 16ක් ගිහි ගිහිල්ලා එක් චිත්තක්ෂණයක් තියනවා ගෙවෙන්නට. ඒ සඳහා භවාංගයක් තමයි මෙහිදී
පතනය වෙලා තිබෙන්නේ. එකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. ඊළඟ වීති අපි බලමු. චක්කුද්වාරික අතිමහන්ත ආරමණ වීති දෙවෙනි වීතිය. ඒ කියන්නේ පළවෙනි වීතියට අසු අපි කීවේ තිත්තක්ෂණ දෙකක් ගුණ රූප ආරම්මණයක්. මෙතන තිත්තක්ෂණ තුනක් ගුණ රූප ආරම්මණයක්. තිත්තක්ෂණ තුනක් ගෙවුණු චක්කු ප්‍රසාදය වදිනවා, භවංග චලනය වෙනවා. තිත්තක්ෂණ තුනක් ගෙවිච්ච නිසා අතීත භවංග තුනක් පතනය වුණා. භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාරාවදන, චක්කු විඤ්ඤාණ සම්පරිච්ඡන, සන්තිර්ණ වොත්තපන, ජවන හතක් පහළ වෙනකොට ඒ වර්ණේ හැපුණා වූ වර්ණේ ආයුෂ ගෙවි යනවා. ඊට පස්සේ සුදුසු පරිදි මේ වීතිය භවංගයට වැටෙනවා. නමුත් මෙතන භවංගය සඳහන් කළා ඒ වීතියේ තිත්තක්ෂණ 17ම සම්පූර්ණ කරන්න ඕන නිසා මෙතන භවංගය කියලා දැම්මා. මෙතන 17 වන තිත්තක්ෂණයේදී තමයි සිත අන්තිම චවණය පහළ වෙන්නේ. ඊට පස්සේ සිත භවංගයට වැටෙනවා. ඕනනම් ඊට පස්සේ සිත භවංගයට වැටෙනක යොදන්න තිබුණා. නමුත් එසේ යොදන්නේ නැහැ. මෙන්න 17 වන තිත්තක්ෂණ වෙනකොට අන්තිම චවණය පහළ වුණා. එහෙනම් මෙම වීති දෙක අවසන් වෙන්නේ ජවණින් නිසා මේ වීති දෙකට කියනවා ජවන වාරය කියලා. මේ ජවන වාරය කියනවා. එහෙනම් මේ ආකාරයටම සෝත ආදී අන්‍ය වූ ඒ ద్వාර හතරටත් මේ ආකාරයෙන්ම මහන්තාරමණ වීති දෙක බැගින් තිබෙනවා. එහෙනම් මහන්තාරමණ වීති ඔක්කොම 10ක් තිබෙනවා ద్వාර පහට. ඒ ආකාරයෙන් සිහිපත් කරගන්න. හොඳයි. ඊට පස්සේ බලමු අපි ඊළඟ වීති දෙකක්, තව වීති ආකාර දෙකක් තියෙනවා. පරිත්තාරම්මන සහ අතිපරිත්තාරම්මන කියලා. මේදී මම විශේෂ දෙයක් මතක් කරන්නම්. ඇයි ආරම්මණයක් අතිමහන්ත ආරම්මන, මහන්ත ආරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන ආකාරයෙන් ආරමුණු වෙන්නේ කියලා? ඒ ආරමුණු කරන්නා වූ වස්තුව බොහෝ ඈතින් තිබෙනවා නම්, බොහෝ ඈතින් තිබෙනවා නම් සහ වස්තු ඉතා කුඩා නම් සහ ආලෝකයේ දුබලකම් ආදිය නිසා ඒ වස්තුව ඉතාමත්ම අල්ප විදියට පෙනෙන්න පුළුවන්. අන්න එතකොට බොහෝ විට පතනය වන්නේ මෙන්න මේ වගේ මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන වගේ වීති. එතකොට වස්තුව ළඟින් පිහිටීම, වස්තුව විශාල වීම, හොඳ ආලෝකයක් තිබීම ආදී හේතු කරගෙන ඒ අතිමහන්ත ආරමණ වීතියක් ඇති වෙනවා. ඒ කියන්නේ වස්තුවේ තිබෙන දුබලකම, දුබල භාවය, ආරම්මණයේ තිබෙන දුබල ප්‍රබල භාවය අනුව තමයි මේ අනුව ආරම්මණ හතර ආකාරයකට බෙදන ලද්දේ. තවත් විශේෂ කරුණු තිබෙනවා. නමුත් ඒවා සාකච්ඡා කිරීමට මේ අවස්ථාව නොවේ. හොඳයි. මෙන්න මේ ආකාරයටම පින්වත් අත්තන්ට අධ්‍යයනය කරන්නට පුළුවන් පරිත්තාරමණ වීති හයක් තිබෙනවා. ඇයි පරිත්තාරමණ වීති හයක් තිබෙන්නේ? මතක ඇති තිත්තක්ෂණ 4 සිටන් 9 දක්වා ගෙවුණු ආරම්මණයක් තමයි අදාළ ප්‍රසාදේ වදින්නේ. ඒ අනුව 4 5 6 7 8 9 දක්වා වීති හයක් පැතිරෙනවා. අන්නේ වීති හය පිළිබඳ තමුන් රණකාණ චන්දවිමල හාමුදුරුවන්ගේ ඒ පොත ඇසුරු කරගෙන ඒ වීති හය ඉගෙන ගන්න. ඒ වීති හය ඉගෙන ගන්නකොට පේනවා නිතරම ඒ පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන වීති වෙනකොට අවසානයේ භවාංගේ පතනය වෙන බව සිහිපත් කරගන්න. මේ අනුව ඒ ක්‍රම රටාව ඉගෙන ගත්තට පස්සේ තමුන්ට මේක අධ්‍යයනය කරන්න ඉතාමත්ම පහසුයි. ඒක එම මහා පරිත්තාරම්මණයට කියන්නේ පරිත්තාරම්මන වීති 6ට කියන වත්තපන වාරය කියලා. මොකද වත්තපනින් තමයි ඒ වීතිය ඉවර වෙන්නේ. ඊට පස්සේ තිබෙනවා චක්කුද්වාරික අතිපරිත්තාරම්මන වීති 6ක්, තිත්තක්ෂණ 10ක්, 11ක්, 12ක්, 13ක්, 14ක්, 15ක් ගෙවිගිය රූපාරම්මණයි ආරම්මණයි අදාළ ප්‍රසාදේ වදින්නේ. ඒ අනුව වීති පහළ වීම සිද්ධ වෙනවා. එදී සිහිපත් කරගන්නට ඕනි භවංග චලනයක් විතරයි එහිදී වෙන්නේ. භවංග චලනයක් උනේ කියලා කිසිම විටක ඒ අතිපරිත්තාරමණ වීතින් හි වීතිසිතක් පහළ වෙන්නේ නැහැ.
විදිසිතක් පහළ වෙන්නේ නැහැ. සිදු වෙන්නේ බවාංග චලනයක් විතරයි. බවාංග චලනයක් විතරයි සිද්ධ වෙන්නේ. විදිසිතක් පහළ වෙන්නේ නැති නිසා ඒකට කියනවා මෝග වාරය කියලා, හිස් වාරයක්. විදිසිතෙන් හිස් ඒ විතිය. විදිසිතෙන් හිස් නිසා මෝග වාරය කියලා සඳහන් කරනවා. එතකොට එවන් වීති හයක් තිබෙනවා. මෙන්න මේ ආකාරයට අපට මේ පංචද්වාරික වීති 75ක් කියලා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබනවා. මෙන්න මේ වීති 75ට අමතරව කිසිම වීතියක් මේ පංචද්වාරේ පහළ වෙන්නේ නැහැ තුන් කාලයටම කිසිම සත්වෙකුට. ඒකයි මෙහි තිබෙන උත්තරීතරත්වය. හරිම උත්තරීතරයි. මෙය තුන් කාලයටම සත්ව වෙන විශයක් විදිහට තේරුම් ගන්න මෙන්න මේ විදිහටයි. පුදුමාකාර විශේෂණාවක් මේ තිබෙන්නේ සම්මා සම්බුදුන් වහන්සේගේ. හොඳයි, මෙතන පින්වත් අත්තන්ට පෙනෙනවා මහන්තාරමණ වීති පහයි, අතිමහන්තාරමණ වීති පහයි, මහන්තාරමණ වීති 10යි, පරිත්තාරමණ වීති 30යි, අතිපරිත්ත වීති 30යි. අතිමහන්තාරමණ වීති එක ద్వාරයක දෙක බැගින් ద్వාර පහට 5යි, මහන්තාරමණ වීති දෙක බැගින් ద్వාර පහට 10යි, පරිත්තාරමණ වීති 6 බැගින් ద్వාර පහට 30යි, අතිපරිත්තාරමණ වීති 6 බැගින් ద్వාර පහට 30යි. එහෙනම් මුළු වීති ප්‍රමාණය පංචද්වාරික පංචද්වාරයේ හට ගන්නා වූ 75යි. එතකොට මෙන්න මේ ආකාරයට ආරම්මණයේ තිබෙන ස්වභාවය නිසා, ආරම්මණී ආයුෂ නිසා මේ ආකාරයට පංචද්වාරී වීති 75ක් පහළ වෙන බව සිහිපත් කරගන්න. හොඳයි, මෙහිදී පින්වත් ඇත්තන්ට උත්තරීතර ධර්ම ස්වභාවයක් පහදා දෙන්නටයි අදහස් කළේ. මෙන්න මේ වීති වලින් ගන්නා වූ දැනුම කොහොමද අපි ජීවිතයේ යථාර්ථය යොදවන්නේ කියලා. කොහොමද මෙතනින් ගන්නා වූ දැනුම ජීවිතයට යොදාගන්නේ, ජීවිතයට යොදා ගන්නා වූ ආකාරය, මේ ධර්මයට කොහොමද ජීවිතය බද්ධ කරන්නේ? ඒක තමයි උත්තරීතරම දේ. කොයිතරම් අපි ධර්ම මේ ආකාරයෙන් ගෙන ගත්තත්, මෙම ධර්ම ජීවිතයට යොදවන්නට බැරි නම්, ජීවිතයෙන් ජීවිතයට ගලපන්නට බැරි නම්, එහි ඇති වටිනාකමක් නැහැ. එහි වටිනාකම තිබෙන්නේ මෙන්න මේ ඉගෙන ගන්නා වූ ධර්ම ස්වභාවය ජීවිතය තුළින් අත්දකින කොට. කොහොමද අපි බලමු මෙම ධර්ම ස්වභාවය ජීවිතය තුළින් අත්දකින්නේ? විශේෂයෙන්ම මෙන්න මේ වීතීන් සම්බන්ධයෙන් ගත්තා වූ ඒ දැනුම කොහොමද ජීවිතයට යොදවන්නේ කියන එක අපි සිහිපත් කරගනිමු. පින්වත් අත්ත දන්නවා මෙන්න මේ වෙනකොට අපිට පංචද්වාරයට මේ වගේ අරමුණක් කරනට පස්සේ අපි කුසලියට හෝ අකුසලියට බර වෙනවා. ඒක තමයි පෘථග්ජන సంతානයේ ස්වභාවය. අරමුණක් කරනට පස්සේ අපි කුසලියට හෝ අකුසලියට යොමු වෙනවා. මොකක් නිසාද? වත්තපණින් කරන විනිශ්චය නිසා. හොඳ දෙයක් ద్వారයකට වැටුණාට පස්සේ, පංචද්වාරයට වැටුණාට පස්සේ බොහෝ විට අපි අකුසල් කරගන්නවා. ඇයි? ලැබුණු ඉෂ්ඨාරාමණයට තෘෂ්ණාව පහළ වෙලා, තණ්හාව පහළ වෙලා, කැමැත්ත උපදවාගෙන ස්වභාවිකවම අපි ඉෂ්ඨාරාමණයන්ට කැමති. ඉෂ්ඨාරාමණයන්ට කැමති ස්වභාවයමයි එතකොට වත්තපණින් විනිශ්චය කළා අපිට ලබා දෙන්නේ. එසේනම් ස්වභාවිකවම සිත අකුසලයට වැටෙනවා. ඒ වගේම තමයි ස්වභාවයෙන්ම සිත අනිෂ්ඨාරම්මණයකට නනම් කනට අමිහිරි ශබ්දයක්, ඇහැට අමිහිරි වර්ණයක්, දිවට කටුක රසයක් ආදී විදිහට සිතන්න. මම මෙහිදී උදාහරණ කතා කරන්න යන්නේ නැහැ. මෙවන් විශයක් උගන්වනකොට තමාගේ බුද්ධිය තිබෙන්නට ඕනි. මෙන්න මේ මේ ආකාරයේ උදාහරණ මගින් තමන්ට මේක අවබෝධ කරගන්න පුළුවන් කියන ස්වභාවය උදාහරණ කතා කිරීමේදී
විශාල කාලයක් ගත වෙන නිසා සිද්ධාන්ත විදියටයි අවශ්‍යතනකදී විතරයි යම් උදාහරණයක් කතා කරනු ලබන්නේ. එහෙනම් අපි හිතමු කවුරු හරි Tamanට බණිනවා කියලා. ඒ බණින අවස්ථාවේදී ඒ බැනීම නැමති ශබ්ද මාත්‍රයට බයිනවා කියලා අපි සම්මුතියෙන් කිව්වට එතන හටගන්නේ ශබ්දයක්. ඒ ශබ්දය තමයි කණේ ඇවිල වදින්නේ. ඒ පහළ වෙන්නා වූ සෝත විඥානයේ අරබහා අපි මොකද්ද කරන්නේ? අනිෂ්ඨ ආරම්මණයක් නිසා ද්වේෂයක් පහළ කරගන්නවා. ද්වේෂ සිද්දකින් එකක් හත්වාරයක් පහළ වෙලා තද ආරම්මණ දෙක පහළ වෙලා සිත භවාංගයට වැටෙනවා. හෝ සුදුසු ආකාරයේ ඒ මහන්ත ආරම්මණ වීති පහළ වීම. මෙතන නිතරම අපි කතා කරන්නේ අතිමහන්ත ආරම්මණ වීතිය පිළිබඳවමයි. නමුත් වීති 75ක් තියෙන බව සිහිපත් කරගන්න. අපි නිතරම පින්වත් ඇත්තන්ට පහදලා දෙන්නේ මේ අතිමහන්ත ආරම්මණ වීතියක් අසුරු කරගෙනයි ජීවිතය ගලාගෙන යන විදිය. හොඳයි. එහෙනම් ස්වභාවයෙන්ම මේ පුදජන සත්වයා ලැබෙන්නා වූ ඉෂ්ඨ ආරම්මණ ආරබෙහා අකුසල් සිත් පහළ කරගන්නවා. ලෝභයේ නැමැති ධර්මතාවයට සිත ගිහිල්ලා ලැබෙන්නා වූ අනිෂ්ඨ ආරම්මණයන් ආරබෙහා දේශ නැමැති ධර්මතාවය පහර කළා. ඒත් අකුසල් ජනනය කරගන්නවා. එහෙනම් ස්වභාවයෙන්ම මෙන්න මේ පුදජන ස්වභාවය ස්වභාවිකවම බර අකුසලිය. හොඳ දෙයක් ලැබුණොත් ඇලෙන එක, නරක දෙයක් වැටුණොත් ගැටෙන එක තමයි ස්වභාවය. හොඳ අරමුණක් පංචද්වාරයට ආවොත් අපි අරමුණ අරබෙහා ඇලෙනවා. හොඳ කෑමකට අපි ඇලෙනවා, හොඳ ස්පර්ශයකට අපි ඇලෙනවා, හොඳ ශබ්දයකට අපි ඇලෙනවා, හොඳ සුවඳකට අපි ඇලෙනවා, හොඳ රූපයකට අපි ඇලෙනවා. ඒක තමයි පෘථග්ජන సంతානයේ ස්වභාවය. ඒ වගේම ඊට විරුද්ධ ධර්මතා අපිට පංචේන්ද්‍රිය වුණාට පස්සේ අපි ඒ ධර්මතා එක ගැටෙනවා. එහෙනම් අපි ස්වභාවිකවම යන්නේ මෙන්න මේ අනුසෝතගාමි ක්‍රම රටාවේ හේවත් සංසාර ගමනේ යන ස්වභාවයක් තමයි මෙහිදී දක්වට ලැබෙන්නේ. එසේනම් අපි කළ යුත්තේ මොකක්ද? මෙන්න කළ යුත්තේ මෙන්න මේ අරමුණේ යථාර්ථය අපි අවබෝධ කරගෙන තිබෙනවා නම් මේ පස් ආකාරයේ බාහිර අරමුණු, බාහිර ආරම්මන මේ කතාවට සම්බන්ධයෙන්, මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධයෙන් අපි අරමුණු පහක් දැන් පිටිකින්නම් ගන්නේ. අපි දැනගන්න ඕනේ අරමුණේ තිබෙන යථාභූත ස්වභාවය. වර්ණ කියන ධාතුව අම්මව දක්නට ලැබුණත්, තාත්තව දක්නට ලැබුණත්, තමන්ගේ දරුවව දක්නට ලැබුණත්, මලක් හෝ ඒවා මොනෑම් ලස්සන දෙයක් හෝ ඒවා ලෝකේ පින ඒකේ මොහොතමයි හටගන්නේ. හේතුඵලයි. රූප කලාප ඒ මොහොතමයි හටගන්නේ, හේතුඵලයි. ආලෝකය ඒ මොහොතම හටගන්නේ, හේතුඵලයි. මේ ආකාරයෙන් අපි හේතුඵල දහමක් අරබෙහා මෙන්න මේ ඉෂ්ඨ ආරම්මණයක් කරෙහි ඇලීමක් පහළ කරගන්නවා. අපි යථාර්ථය දකිනවා. මෙන්න මේ අරමුණේ තියෙන යථාර්ථය දකිනවා. අහු මේ අරමුණ මොහොතක් පාසා වෙනස් වෙලා යනවා නේද? මේක අනිත්‍ය දුක් අනාත්මට ලක් වෙනවා නේද කියන දර්ශනය හිත තුල පහළ කරගත්තේ නම්, අන්නේ ගති ප්‍රුද්ධ හිතේ තිබෙනවා නම්, අන්නේ ගතිය නිතරම සිතට පුරුදු කරලා තිබෙනවා නම්, එහෙනම් මෙන්න මේ බාහිර අරමුණු වල යථාර්ථය දැනගෙන ඒ අරමුණේ යථාභූත ස්වභාවයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආදී විදියට යථාභූත ස්වභාවයට අපි හුරු කරලා තිබෙනවා නම් මෙන්න මේ අරමුණ වැටෙනවත් එක්කම සිත පුරුදු ගතියයි වත්තපණින් උස්සන්නේ. එහෙනම් මෙන්න මේ මලේ ලැබෙන පංචේන්ද්‍ර ලැබෙන ධර්මතාවේ යථාර්ථයයි සිහිපත් කරන්නේ. එහෙනම් වත්තපණින් සිත වැටෙනවා කුසල් සිතක්. කුසල් ජවන් තමයි සේනම් පහළ කරන්නේ. කාමාවචර කුසල් ජවන් අටෙන් එකක්. අනිෂ්ඨ ආරම්මණයක් වටනොත්, අනිෂ්ඨ ආරම්මණයක් වටනත් එසේමයි. මෙන්න මේ මල පහ ගොඩක් වූ ආදී විදිහට අපි හිතමු මේ ධර්මතා ස්වභාවය මේකයි, මේකේ මේ ගන්ධ රූපය මෙන්න මේ ගහන ප්‍රසාදයේ වැඩිලා මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේක පහළ වෙනවා කියන ආදී විදිහට දැන් හිතනවා. මේ ගඳ කියන්නේ එක්තරා ධර්මතා ස්වභාවයක්. ඒකත්
හේතුඵලයි. ඒක ඇතිවිලා නැතිවිලා යනවා. ඒකට දේශ කරලා ඒකට ගැටිලා වැඩක් නැහැ. තමගේ චිත්තසංතානෙ කිලිටි වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ආදි විදිහට මෙන්න මේ පංචේන්ද්‍රියට අනිෂ්ඨාරම්මණයක් වැටෙනවා. කවුරු අපිට බනිනවා. බනිනකොට අපි ඒ ධර්මතා ස්වභාවය ගැන හිතනවා මේ ඉන්නේ ශබ්දාරම්මණයක් විතරයි. අපිට බැන්නා කියන එක අපි තේරුම් ගන්න හිත ඇතුලේ. මේ වදින්නේ ශබ්ද. ශබ්දේ නැමති ධර්මතා ස්වභාවය. මේ ශබ්දය සොත් ප්‍රසාදේ වදින්නේ. එතන මේ රූප රූප දෙකක් ගැටෙනවා. මේ රූප රූප දෙකක් ගැටීම අරබෙහි අපි පහල අපේ හිත ඇතුලින් තමයි අපි මේ දේශය කියන ධර්මතාවය පහල කරගන්නේ. නැත්නම් ඒ ගැටෙන රූපේ ඒ ගැටෙන ශබ්ද රූපේ දේශය නැහැ. ඒකයි සිහිපත් කරගන්න ඒ ශබ්ද මාත්‍ර ඒ ශබ්ද රූප පමණයි. ඒ ශබ්දය අරබෙහි අපි හිතෙන් තමයි මේ දේශය මතු කරගන්නේ. එහෙනම් දේශය කියන්නේ බාහිර ආරම්මණිය නෙමෙයි තමා තුළමයි කියලා දකින්නට ඕනි. ඒ වගේමයි වර්ණ ධාතු වර්ණත් මෙන්න මේ ලස්සන කියන ධර්මතාවය තිබෙන්නේ පෙර ලස්සනයි කියන පෙර ලස්සනයි කියලා ගත ධර්මතාවය තමයි ඒ වර්ණ ධාතුව දැක්කට පස්සේ නැවත අපට සිහිපත් වෙන්නේ. එහෙනම් මේ සිත තුළින්ම හතර ධර්මතාවයක් මිසක් බාහිර ආරමුණ තුළ මෙන්න මේ ධර්මතා ස්වභාවය අපි හිතන හටක බව හෝ මිහිරි බව හෝ නැති බව සිහිපත් කරගෙන මේක ස්වභාවික ධර්මතාවයක් විදිර දැනදක ගත්තනම් මෙන්න එතකොට වත්තපණින් අනිෂ්ඨාරම්මණයක් වැටුණත් ඉෂ්ඨාරම්මණයක් වැටුණත් කුසල් සිද්ධාවනේ වෙනවා. එහෙනම් බාහිර අරමුණි අනිෂ්ඨ ඉෂ්ඨ ස්වභාවය ජවන් වලට බලපාන්නේ නේ. ජවන් වලට බලපාන්නේ පුරුදු කරලා තියෙන ගති ස්වභාවය. වත්තපණින් ඒ ගති ස්වභාවය මතු කරලා දෙමිනවා, විනිශ්චය කරලා දෙමිනවා. එහෙනම් වත්තපණිය කියන ධර්මතාවය තමයි අපි සකස් කළ ගත යුතු වෙන්නේ. මෙන්න මෙතනට සම්මා සම්බුදු ජානවාසික දේශනාව අනුව මෙන්න මේ වත්තපණින් කරන ක්‍රියාවට කියනවා යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා. මෙන්න මෙතන තමයි පුදුම දහම් ස්කන්ධයක් තිබෙන්නේ. අපි එතන සාකච්ඡා කරගනිමු. එහෙනම් මෙන්න වත්තපණින් කරන ක්‍රියාවලියට සම්මා සම්බුදු ජානවාසිකේ දේශනාවේ අන්තර්ගත වෙන්නේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන එක. ඉෂ්ඨාරම්මණයක් කෙරෙහි එයා ඇලීම පහල කරා නම් එයා ඉඳලා තියෙන අයෝනිසෝ මනසිකාරයෙන් අසීයෙන් සතියෙන් ඉඳලා නැහැ. මොකද එයා අරමුණ යථාර්ථය දැක්කේ නැහැ. අරමුණට ඇලී ගියා. අරමුණට ඇලෙන එක නෙමේ ස්වභාවය. අරමුණ යථාර්ථය දකින්න එකයි ධර්මතා ස්වභාවය. අරමුණ යථා ස්වභාවය දකින්නට පුරුදු කරලා තිබුණා නම් අන්නේ යෝනිසෝ මනසිකාර ස්වභාවයයි මෙහිදී උස්සන්න වෙන්නේ. එයා ඒ ගතිය යෝනිසෝ ගතිය පුරුදු කළ තිබුණේ නෑ ජීවිතේට. ඒක නිසා එයා අයෝනිසෝ හිටියේ. අයෝනිසෝ හිටි ගමන් ඉෂ්ඨාරම්මණය කරන කල්ලි මෙන්න මේ ජවන් ටික අකුසල් වෙනවා. ඒ කියන්නේ ලෝභ මූල සිත් පහළ වීම සිද්ධ වෙනවා. බොහෝ විට ඉෂ්ඨාරම්මණයකට අනිෂ්ඨාරම්මණය කරන නම් දේශ මූල සිත් දෙකෙන් එකක් අයෝනිසෝ හිටියොත් ජවනය සඳහා පහළ වෙනවා. එතකොට බොහෝ විට අප බොහෝ කලබල අවස්ථාවලදී අපේ ජීවිතේ කල්පනා නොකර බොහෝ කලබල අවස්ථාවෙදී අපි නිතරම වැඩිපුරම පහළ වෙන්නේ මෝහ මූල සිත්. අපි හිතමු යම් අවස්ථාවකදී අපි දෙයක් අසහියෙන් සොයනවා කියලා. අපි යම් දෙයක් සොයනවා, අපිට සොයා ගන්න බැහැ, අපි දන්නේ නැහැ සොයන දේ මොකද්ද කියලා. ඒක නිසා අපි හැමතැනම දුවනවා, පනිනවා, ඇවිදිනවා. නමුත් හිතේ නැහැ මොකද්ද මේ සොයන්නේ කියලා. අන්නේ අවස්ථාවේදී බොහෝ දුරට පහළ වෙන්නේ මෙන්න මේ මෝහ මූල සිත් කියන ඒවා. ඒකත් එතකොට අසීයෙන් සිටීම නිසා පහළ වෙන්නා වූ සිත්. එතකොට අකුසල සිත් මෙන්න මේ ආකාරයට අකුසල සිත් 12 මෙන්න මේ ජවනය සඳහා පහළ වීම සිද්ධ වෙනවා. එතකොට සිත් ඇති වෙන්නේ මොනවද? අකුසල ධර්මතා පහළ වෙලා සිත කිලිටි වෙලා අනාගතයට අනිෂ්ට විපාක ලබන්නට, අනාගතයට අකුසල් විපාක ලබන්නට සිත සූදානම් කරනවා. ඒකයි මෙහිදී සිද්ධ වෙන්නේ. හැබැයි අපි සතියෙන් සිහියෙන් මේ ලෝකේ පිළිබඳ අවබෝධයෙන් සිටියේ නම් ඉෂ්ඨාරම්මණයක් කෙරෙහි ඇලීමක්වත් අනිෂ්ඨාරම්මණයක් කෙරෙහි ගැටීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ස්වභාවය නිසා සිත කුසලයට වැටෙනවා. කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත සිත් වූ ඒ සුදුසු ආකාරයෙන් කාමාවචර කුසල් සිත් අටෙන් එකක් පහළ වීම සිද්ධ වෙනවා.
අන්නේ ස්වභාවය තමයි බුදුදහම තුල මුල් වරට කළ යුත්තේ. සතියෙන් සිහියෙන් ඉඳලා ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන මුල් සැරයට අප කරන්න ඕනි මෙන්න මේ වගේ නිතරම කුසල් සිත් පහල කර ගැනීම. නමුත් සම්මා සම්බුදුජන් වහන්සේට පේනවා මෙන්න මේ සාමාන්‍ය මිනිසයා බොහෝ විට ලෝක යථාර්ථයෙන් දැන නොගෙන දන්නතිකම නිසා දවස පුරාම පහල කරන්නේ අකුසල් සිත් කියලා ලැබෙන ස්ථාරම්මණයක් කෙරෙහි ඇලීමත් ලැබෙන අනිෂ්ඨාරම්මණයක් කෙරෙහි ගැටීමත් ස්වභාවික දෙයක් විදියට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක නිසා උන්වහන්සේට පේනවා මෙන්න මේ සද්ධර්මය අසුර නොකරන පුද්ගලයා සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මය අසුර නොකරන එම ධර්මය පරිහරණය නොකරන පුද්ගලයා ස්වභාවිකවම දවස පුරාම පහල කරන්නේ අකුසල් සිත් බව උන්වහන්සේට පේනවා. එසේනම් මෙන්න මේ ආකාරයෙන් අපිට ලෝකී යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ ලැබෙන ආරම්මණය පිළිබඳ යථාභූත ස්වභාවය පහළ කරගත්තට පස්සේ ලැබෙනා වූ කුසල් අකුසල් ස්වභාවය අවබෝධය තුළින් මේ ජීවිතය සකස් කර ගැනීමට අපට වාසනාව තිබෙනවා. හොඳයි, එහෙනම් මෙහිදී පින්වත් ඇත්තෝ අති උත්තරීතර වූ දහම් ස්වභාවයක් සිහිපත් කරගන්නට ඕනි. මොකක්ද ඒ දහම් ස්වභාවය? කුසල් පහළ කිරීම අරබෙහා බාහිර ලෝකයේ ධර්මතා බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ. කුසල් හැදීම අරබෙහා බාහිර ලෝකයේ නෙන්නා වූ අරමුණු බලපෑමක් කරන්නේ නැහැ. කුසල් හැදීම සිද්ධ කරන්නේ යෝනිසෝව සිටිනවාද නැද්ද කියන ධර්මතාවය මතයි. සතියෙන් හෙවත් යෝනිසෝ මනසිකාරයෙන් සිටිනවා නම් ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ කුසල් සිත්මයි. ඉෂ්ඨාරම්මණයක් වැටුණත් අනිෂ්ඨාරම්මණයක් වැටුණත් යෝනිසෝ මනසිකාරයෙන් නැත්නම් සතියෙන් සිටිනවා නම් ඒකාන්තයෙන්ම පහළවන්නේ කුසල් සිත් බව සිහිපත් කරගන්න මේ සම්මා සම්බුදුජන් වහන්සේගේ දේශනාවයි. එසේනම් අප කළ යුත්තේ මොකක්ද? කොපමණ කොයිතරම් කාලයක් මේ ධර්මතාවය මොනතරම් ගැඹුරු විදිහට අධ්‍යයනය කළත් මේ බුදුදහම ජීවිතයට යොදවා ගැනීම නැමැති ධර්මතාවයේ එක වචනකින් අපිට සිහිපත් කරන්නට පුළුවන්, ඒ තමයි යෝනිසෝ මනසිකාර කියන ධර්මතාවය, සතිය පිහිටවීම කියන ධර්මතාවය. මෙන්න මේ සතිය පිහිටවීම තමයි බුදුදහම මොන මට්ටමේ ඇසුරු කරන, මොන මට්ටමින් දන්න, මොනතරම් ගැඹුරු ප්‍රාඥයක් වුණත් බුදුදහම ජීවිතයට යොදවන්නේ සතිය කියන ධර්මතාවය, යෝනිසෝ මනසිකාර කියන ධර්මතාවය ජීවිතයට බද්ධ කරගෙන. අතිශය කුඩා දහම් කරුණක් ගන්නා වූ යම් පුද්ගලයෙක් සමහර විට මෙන්න මේ සතිය නැමැති ධර්මතාවයේ ජීවිතයට යොදනවා නම් ඒ තමයි උත්තරීතර. මොනතරම් දහම් ස්කන්ධයක් දැනගෙන මෙන්න මේ සතිය කියන ධර්මතාවය පිළිපවන්නේ නැත්නම් ඒ දන්නා වූ දහම් ස්කන්ධයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ ජීවිතයට සංසාර ගමන නිම කරන්නට. හුදු ඒ ධර්ම සා ස්වභාව මනසිකාර කරන කල්ලි හා ඒවා ඉගෙන ගන්නා කල්ලි කුසල් සිත් පහළ වේවි. නමුත් අපි දැනගන්නට ඕන ජීවිතයේ සෑම මොහොතකම සතියෙන් යෝනිසෝ මනසිකාරව ඉඳලා මේ සංසාර ගමන නිම කිරීමට අවශ්‍ය ඒ ධර්මතා සකස් කර ගන්නට. ඒකයි මෙහි තිබෙන ස්වභාවය, ඒකයි මෙහි තිබෙන අරුත. එනං මේ ආකාරයට පින්වත් ඇත්තෝ සිහිපත් කරගත්තා නාත ධර්මතාවය අසුරු කරගෙන යථාභූත ස්වභාවය අසුරු කරගෙන මේ පරිබාහිර ලෝකයේ ආරම්මණ ලැබල බලපෑමක් නැහැ ජීවිතයේ කුසල් නැමැති ධර්මතාවය පහළ කරගන්නට. කුසල් හැදීම නැමැති ධර්මතාවය සිදුවෙන්නේ සතියෙන් යෝනිසෝ මනසිකාරව සිටිනවාද යන්න මතයි. යෝනිසෝ මනසිකාරයේ සතිය කියන එක ලබන්නට නම් මෙන්න මේ ආකාරයේ බාහිර ලෝකයේ මේ යථාභූත ස්වභාවය අරමුණු වන්නා වූ ධර්මතාවයේ යථාභූත ස්වභාවය පිළිබඳ දැනීමක් තිබෙන්නට ඕනි. ඒ දැනීම තුළ තමයි මෙන්න මේ යෝනිසෝ
කියන ධර්මතාවය පහළ වෙන්නේ. එකත් ගතියක්, ඒ ගතිය පුරුදු කරන්නේ මෙන්න මේ යථාභූත ස්වභාවය තුලින්මයි. නිතර 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 පුහුණු කරන්නාහට බොහෝම ඉක්මනින් සිත යෝන්සෝ මනසිකාර ස්වභාවයට වැටෙනවා. මේදී තිබෙන්නේ නම් සිත නමැති ධර්මතාවය පුහුණු කිරීම. නැවත නැවතත් නැවත නැවතත් යථාභූත ස්වභාවයෙන් ආරම්මණයාගේ තියෙන ගති ස්වභාවයන් සිහිපත් කිරීම තුළින් ස්වභාවයෙන්ම ඒ ආරම්මණයන්ට ඇලීම සහ ගැටීම නැතිවලා සිත ස්වභාවිකවම යථාභූත ස්වභාවය වැළඳ ගන්නට පටන් ගන්නවා. අන්න එතකොටයි ඒ යෝනිසෝ මනසකාර කියන ධර්මතාවය පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි සිහිපත් කර ගන්න ඕනි මෙන්න මේ ස්කන්ධ පංචකය, නැත්නම් පංච උපාදාන ස්කන්ධයේ ආදීනවය. ඒ දොස් සහිත බව අවබෝධ කරගත්තා නම් ඒ දුක්ඛ ස්වභාවය පිළිබඳ අවබෝධය තුළින් තමයි සිත නිතරම කුසලයට, නැත්නම් යෝනිසෝ මනසකාරයට, නැත්නම් සතියට වැටීම සිදු වෙන්නේ. මේ ආකාරයෙන් නිතරම පංචේන්ද්‍රිය ලැබෙන අරමුණු පිළිබඳව යථාභූතව සිතන්නට පුළුවන් නම් ඒ සිත සන්තාණය කරනු ලබන්නේ කුසල් පහල කර ගැනීමක්. ඒක තමයි නිවනට මූලික පියවර වන්නේ. සාදු සාදු සාදු. විශේෂ ප්‍රතිකඩකට පාදම හරවන්නට අපි උත්සාහ ගන්නේ. මේ දේ සිහිපත් කර ගන්නට ඕනි. අපි මේ වීතික කතා කරන්නේ කාමාවචර සිත් 54 ඇතුලේ බව. ඒ කියන්නේ මේ කාමාවචර 54 භාවිතා වන්නා වූ ඒ පංචද්වාරික වීති කතා කරනු ලබන්නේ. මීට අමතරව තවත් මනෝද්වාරික වීති තිබෙනවා. ඒ මනෝද්වාරික කියන වීති තාම අපි සාකච්ඡා කළේ නැහැ. වීතිය නැමැති ධර්මතාවයේ හුරු වෙනකන් අපි කතා කරන්නේ මේ පංචද්වාරික වීති. ඊට පස්සේ මනෝද්වාරික වීති පැත්තට ගිහිල්ලා වීති පාඩම සම්පූර්ණ වෙන්නේ. මේදී පින්නත්තන්ට සිහිපත් කරනවා අර අපේ චිත්තචෛතසික චාට් එකේ තිබෙනවා. මෙන්න මේ චිත්තචෛතසික චාට් එක මේක බැලුව වැල්මට් එක පාට සිහිපත් වෙන්නට ඕනි. මෙන්න මේ කෙලවරේ තිබෙනවා විශේෂ දහම් ස්වභාවයක්, පුද්ගලයන්ට ලැබෙන සිත් කියලා. පුද්ගලයන්ට ලැබෙන සිත්. මේ වෙනකොට අපි දන්නවා විවිධ පුද්ගලයෝ සත්ත කොටස් පහළ වෙලා ඉන්නවා කියලා. ඒ විවිධ පුද්ගලයන් කියලා කිනු ලබන්නේ බවාංගයේ තිබෙන ස්වභාවය මත. මේක තමයි විශ්වයේ තිබෙන සත්වයන් බෙදෙන උත්තරීතරම ක්‍රමය. තුන් කාලයකම වර්ධිනේ නෑ. සාමාන්‍ය විද්‍යාව විශ්ේ මොනතරම් ආකාරයකට සත්ව විශ්ය බෙදා දැක්වුවත් හැමදාමත් අලුත් වෙන බවක් අපිට පේනවා. නමුත් මේ ආකාරයට සත්වය බෙදා දැමුවොත් තුන් කාලයක කොයිම කවදාවත් ඒ ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. ඇතුණි එකයි උත්තරීතරත්වය. සම්මා සම්බුදුජන් වහන්සේ සම්මා සම්බුද්ධයි තුන් කාලයේම සදාතනික වූ යථා ස්වභාවය බලලා සත්‍යාව වෙන්කර දමනවා. මේ ආකාරයට කොයිම කවදාවත් එක වෙනස් වෙන්නේ නෑ. මේක තමයි සත්වයා බෙදෙන පරමාර්ථ ධර්ම ස්වභාවය. අපි දැන් ඉගෙන ගනිමු මුල් වතාවට තරමකට ඒ ධර්ම ස්වභාවය පිළිබඳ. පුද්ගලයෝ ඉන්නවා මේ ආකාරයට කිහිප දෙනෙක්. දුගති අහේතුක කියලා පුද්ගලයෙක් ඉන්නවා. තිරිසන් සත්තු දුගති අහේතුකයෝ. සුගති අහේතුක කියලා ඉන්නවා කෙලතුළු අඳගොළු බිහිරි උපතින්ම ආදී පුද්ගලයෝ. මතක ඇති මේ වෙනකොට යාගේ බවාංගය කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය. මේ තිරිසන් සත්තුන්ගේ බවාංගය අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය. සුගති දිව්‍යතුක යෝ ඉන්නවා. සුගතියේ ඉන්නවා දිව්‍යතුකයෝ. ඒ කියන්නේ මිනිස්සු අතර ඉන්නවා දිව්‍යතුකයෝ. අපි ප්‍රධාන කොට සලකන්නේ මිනිස්යා නිසා. ඒ කාමාවචර කුසල විපාක ඥාන විප්‍රයුක්ත කුසල විපාකයන් තමයි ඒගොල්ලන්ගේ බවාංගයේ විදියට ක්‍රියාත්මක වෙන්නේ.
ඊට පස්සේ ඉන්නවා ත්‍රිහේතුකයෝ. ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාත්මක වෙන්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර ඥාන සංප්‍රයුක්ත විපාකසිත හතර. ඊට පස්සේ ඉන්නවා සෝහන් පලස්තය, ඊට පස්සේ සකෘදාගාමි පලස්තය, අනාගාමි පලස්තය, අරිහත් පලස්තය කියලා මේ ආකාරයේ පුද්ගලයෝ ඉන්නවා. තවත් කීප දෙනෙක් ඉන්නවා මෙතන යොදලා නැහැ. මෙහිදී අපිට වැදගත් වෙන්නේ දුගති හේතුකයට මෙන්න මේ කාමාවචර සිත් 54න් 15 වෙන සිත් 37ක් පමණයි. ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. එයාට 15 වෙන්නේ කාමාවචර සිත් 54න් සිත් 37ක් පමණයි. අකුසල් සිත් 12ම එම ත්‍රිසං සත්ත්ව වාසයන්ට ලැබෙනවා. ඒ කියන්නේ සතර අපා සත්තුන්ට අකුසල් සිත් 12ම 15 වෙනවා. අහේතුක විපාක සිත් වලින් ඒ සෝමනස්ස සහගත හසිතුප්පාදේ කියන සිත කොහොමඩවත් පහළ වෙන්න විදිහක් නැහැ. රාතුන් වහන්සේලාගේ සිනහව උපදවන සිත, එම සිත පහළ වෙන්නේ නැහැ. කාමාවතර කුසල් සිත් අටම පහළ වෙනවා. ඒ සුදුසු අවස්ථාවන්හිදී සිහ පිහිට වීමක්වත් යෝනිසෝ මනසිකාරක කාර්යක්‍රීමක්වත් උදා නෙමේ. ස්වභාවික සිද්ධීන් තියෙනවා. ඒ ධර්මතා ධර්ම සමිඥා කනවරුණු වහාම ඔවුන්ටත් බොහෝ විට මෙන්න මේ කාමාවචර කුසල් සිත් පහළ වෙන්නට පුළුවන් ආදී විදිහට. ඊට පස්සේ බලමු සුගති හේතුකය. සුගති හේතුක කියන්නේ මනුෂ්‍ය ලෝකයේ ඒ අඳගලු බිහිරි කිලතුළු නපුංසක ආදී ඒගොල්ලෝ ඒගොල්ලන්ටත් ඒ විදිහටම සිත් පහළ වීම සිද්ධ වෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට විපාක සිත් මෙන්න මේ කාමාවචර සහේතුක කාමාවචර විපාක සිත් හතරක් පහළ වෙනවා. ඒ විපාක සිත් හතරම බලන්න. ඒ විපාක සිත් හතරේම ස්වභාවය ඥාන විප්‍රයුක්තයි. ඥාන විප්‍රයුක්ත විපාක සිත් තමයි පහළ වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්ත කියන බලවත් විපාක සිත් ඒ තිතසංතානයේ පහළ වෙන්නේ නැහැ. මොකද දුර්වල භවංගයක් නිසා. ඒ වගේමයි දුහතක පුද්ගලයාටත් පහළ වෙන්නේ සිත් 41යි. අන තුහතක පුද්ගලයාට පහළ වෙන සිත් 54ක්. මේ ආකාරයට මෙන්න මේ ඒ සත්වයන්ට පහළ වෙන සිත් පිළිබඳ යම් අවබෝධයක් ගන්න. මොකද අපි පාඩම හැරෙනවා තවත් පැත්තකට. එහෙදී අපිට ඒ වීතියේ විපාක වාරය කතා කරනකොට සිහිපත් කර ගන්නට ඕනි ඒ සිත් පහළ වෙන්නේ නැහැ කියලා. ඒකයි මෙම ධර්මතා ස්වභාවය අපි කතා කළේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නාථ දේශනාව අනුව පින්වත් ඇත්තන්ට පහදා දුන්නා පංචද්වාරික චිත්ත වේති පිළිබඳව. මෙහිදී අපි තවදුරටත් පංචද්වාරික චිත්ත වේති පිළිබඳව පහදා දෙන්නටයි යන්නේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ විවිධ පුද්ගලයන් සඳහා විවිධ අවස්ථාවලදී ඒ පංචද්වාරික වීතීන් හටගන්නා ක්‍රමය පිළිබඳවයි. මෙන්න මේ ධර්මතාවය අවබෝධය තුළින් පින්වත් ඇත්තන්ට තමාගේ ජීවිතය තුළ මෙම ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරය ඉතාමත්ම හොඳින් අවබෝධ කර ගැනීමට උදව් වෙනවා. ඒකයි නැවත නැවතත් මේ පංචද්වාරික වීති පිළිබඳ පින්වත් ඇත්තන්ට පහදා දෙන්නේ. මෙහිදී අප විශේෂයෙන්ම සාකච්ඡා කරනු ලබන්නේ පංචද්වාරික අතිමහන්තාරම්මන වීති පිළිබඳවයි. ඊට අමතරව අන්‍ය වීතිද පතනය වන බව සිහිපත් කර ගන්න. පොදුවේ අපි මෙහිදී කතා කරන්නේ පංචද්වාරික අතිමහන්තාරම්මන වීති පිළිබඳව පමණයි. විවිධ අවස්ථාවලදී ඒ පුද්ගලයන්ට පහළ වෙන වීතීන් අධ්‍යයනය තුළින් මේ ධර්මතාවය ජීවිතයට යොදවන්නට, ධර්මය තුළින් ජීවිතය ජීවත් කරවන්නට ඉඩකඩ අවකාශ ලැබෙනවා. ඒකාන්තයි. ඒ සඳහායි මේ විභාග විස්තරය පින්වත් ඇත්තන්ට පහදා දෙනු ලබන්නේ. හොඳයි, අපි බලමු විවිධ අවස්ථා විවිධ පුද්ගලයන් සඳහා මේ පංචද්වාරික වීති පහළ වෙන්නේ කොහොමද කියලා. හොඳින් මාතෘකාම කියවන්න. සම්බුදු පියාණන්ට, මුගලන් මහරහතුන්ට හා ආනන්ද හාමුදුරුවන්ට තීර්ථකයෙකු ගැනීම. මෙහිදී සෝතද්වාරික වීති තුනක් තිබෙනවා.
ඒ සෝතාද්වාරික වීති තුන සම්මා සම්බුදුන් වහන්සේගේ සෝතාද්වාරික වීතියත් මුගලන් මහරහතන් වහන්සේගේ සෝතාද්වාරික වීතියත් ආනන්ද හාමුදුරන්ගේ සෝතාද්වාරික වීතියත් තමයි ඒ වීති තුන විදිහට අපි අරගෙන තිබෙන්නේ. තීර්ථකය බැනීම සම්බන්ධයෙන් තීර්ථකයට තිවන වීති නෙමෙයි මෙහිදී කතා කරන්නේ. බැනුම ශ්‍රවණය කරන බැනුම අහන කෙනාගේ වීති මෙහිදී අපි සඳහන් කළා තිබෙන්නේ. අපි මුලින්ම බලමු සම්මා සම්බුදුරන් වහන්සේගේ සෝතාද්වාරික අතිමහන්ත ආරම්මන වීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙහිදී තිබෙනවා අතීත භවාංගය, භවාංග චලන, භවංග පංචේදය, පංචද්වාර ආවර්ජන. මතක තියාගන්න ඕනි අනිෂ්ඨ ආරම්මණයක් තමයි කන වැටෙන්නේ සම්මා සම්බුදුරන් වහන්සේගේ. එම නිසා ඒකාන්තේ මකුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥානයක් වෙනවා. සම්මා සම්බුදුන් වහන්සේලාටත් විපාක පහළ වෙන බව සිහිපත් කරගන්න විපාකයන්ට වරදින්නේ නැහැ. ඒක ලෝක ස්වභාවයක්, ඒක ස්වභාවික ධර්මතාවයක් විදිහට සලකන්න. ඊට පස්සේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡේ පහළ වෙනවා. ඊට පස්සේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණය පහළ වෙනවා. අනවත්තපණයෙන් පස්සේ කාන්තේම උන්වහන්සේට පහළ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත. ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත තමයි උන්වහන්සේට පතනිය වෙන්නේ. සම්මා සම්බුදුන් වහන්සේලාට මොනම මොහතකවත් ඥාන විප්‍රයුක්ත සිත් පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සම්මා සම්බුදුන් වහන්සේලාට පහළ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත්. ඉබව සිහිපත් කරගන්න, උන්වහන්සේලා ඥානෙ නැතුව කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ තරම් උත්තරීතර මහා පුරුෂයෙක් තමයි සම්මා සම්බුදුන් වහන්සේ කියන්නේ. ඒක නිසා උන්වහන්සේගේ ජවනය සඳහා යෙදෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත හතරෙන් එකක් හත්වාරයක් යෙදিলা තදාරම්මන දෙකක් පහළ වෙනවා. මේදී තදාරම්මන සඳහා පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ තදාරම්මණය දෙවරක් 15 සිට භවාංගයට වැටෙන. ආදී විදිහට නිචිත්ත්ව වීති අවබෝධ කරගන්න. ඒ වගේම සිහිපත් කරගන්න සම්මා සම්බුදුන් වහන්සේලා සිනහ පහළ කරගන්නේ මෙන්න මේ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත ප්‍රයෝග කරගෙනයි. රහතන් වහන්සේලා සිනහව පහර කරන්නා වූ සෝනස සහගත හසිතුප්පාද සිතින් සම්මා සම්බුදු ප්‍රජානන් වහන්සේලා සිනහව පහර කරන්නේ නැති බවත් සිහිපත් කරගන්න. සෝමනස සහගත හසිතුප්පාදේ කියන්නේ අ හේතුක ක්‍රියාසිතක් එහි ප්‍රඥාව ඇදලා නැහැ. ඒක නිසා සම්මා සම්බුදු ප්‍රජානන් වහන්සේලාට එම සෝමනස සහගත හසිතුප්පාදය පහළ වෙන්නේ නැහැ කියලා පින්වත් ඇත්තව සිහිපත් කරගන්න. ඊට පස්සේ අපි බලමු මුගලන් මහරහතුන් වහන්සේගේ සෝතද්වාරික අතිමහන්ත ආරමණ වීතිය ඔන්නෙක් චිත්තක්ෂණයක් ගත වුණු ශබ්දාරම්මණයක් සෝත ප්‍රසාදය වදුනට පස්සේ භවංග චලන භවංග පච්ඡේදය පංචද්වාරා වර්ජණය පහළ වුණා. ඒකාන්තයෙන්ම උන්වහන්සේටත් මේක අනිෂ්ට විපාකයක්. ඒක නිසා විපාකයන්ට වරදින්නේ නැහැ. අක්ෂල විපාක උපේක්ෂා සහගත සෝත විඥානය පහළ වුණා. ආදී විදිහට සිත්තික පහළ වෙලා වතපණින් පස්සේ උන්වහන්සේට පහළ වෙන්නේ කාමාවචර ක්‍රියාසිත අටෙන් එකක්. සමහර විට උන්වහන්සේට ඥාන සම්ප්‍රයුක්තම සිත් පහළ වෙනවා කියලා කියන්නට බෑ. ඥාන විප්‍රයුක්ත සිත් පහ පහළ වීමට ඉඩකඩ තිබෙනවා. ඒක නිසා තමයි ක්‍රියා කියලා දාලා තියෙන්නේ. එහෙනම් කාමාවචර ක්‍රියාසිත අටෙන් එකක් හත්වාරයක් පහළ වෙලා තදාරම්මන දෙක පහළ වෙලා සිත භවාංගයට වැටෙනවා. ආදී විදිහට සිහිපත් කරගන්න. හොඳයි, ඊට පස්සේ බලමු ආනන්ද හාමුදුරන්ගේ වීතිය. මේ තියෙන ආනන්ද හාමුදුරන්ගේ වීතිය. එතකොට ආනන්ද හාමුදුරන්ගේ ඒ ශබ්දාරම්මණය අතිමහන්ත ආරම්මණ ශබ්දාරම්මණය සූත ප්‍රසාදී වැදිලා භවාංග චලන ආදී සිත් එක පහළ වෙලා උන්වහන්සේටත් ඒක අකුසල විපාකයක්මයි. වත්තපණේ පහළ වෙනවා. අන්න වත්තපණින් පස්සේ සිහිපත් කර ගන්න ඕනි ආනන්ද හාමුදුරන් වහන්සේ කියන්නේ සෝහන් පලස්තේක් පමණයි, රහතුන් වහන්සේ නමක් නොවි. ඒක නිසා උන්වහන්සේට අකුසල් සිත් ජනනය වීමේ හැකියාව තිබෙනවා. ද්වේෂ මුල් සිත් පහළ වීමේ හැකියාව තිබෙනවා. අකුසල් සිත් 12න් උන්වහන්සේට අකුසල් සිත් 7ක් පහළ වීමේ අවස්ථාව තිබෙනවා. අකුසල් සිත් 5ක් පමණයි උන්වහන්සේට පහළ වෙන්නේ නැත්තේ. විශේෂයෙන්ම දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරත් විචිකිච්ඡා සහගත සිතත් යන සිත් පහ උන්වහන්සේට පහළ වෙන්නේ නැහැ. අනිත් සිත් හතම උන්වහන්සේට පහළ වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී උන්වහන්සේගේ යෝනිසෝ අයෝනිසෝ බව අනුව ජවන පහළ වීම සිද්ධ වෙනවා.
උන්වහන්සේගේ තවමත් චිත්තසංතානේ අකුසල් පහළ වෙන නිසා. එනන් උන්වහන්සේ අවස්ථාවේදී යෝනිසෝ හිටියේ නම් ඒ බැනුපු කෙනා කෙරෙහි කරුණා මෛත්‍රිය දක්වලා මේක ලෝක ස්වභාවයක් බව දැකගෙන මේක අෂ්ටලෝක ධර්මයක් කියලා දැනගෙන ආදී විදිහට ලෝක යථාර්ථය වාදී විදිහට සිතුවා නම් ඒ වෙලාවේ උන්වහන්සේට පහළ වෙන්නේ කුසල් සිත් අටෙන් එකක්, කාමාවද කුසල් සිත් අටෙන් එකක් හත් වාරයක් පහළ වෙලා තදාරම්මන දෙකක් පලසුත බවංගෙට වැටෙනවා. උන්වහන්සේට සමහර විට තමන්ගේ බුදු පියාණන් වහන්සේට බහිනකොට සමහර විට කේන්තියක් වෙන්නට පුළුවන්, දේශසාගර සිතක් පහළ වෙන්නට පුළුවන්. මොකද තාම උන්වහන්සේ පටිගිය නැමැති ධර්මතාවය ඒ සංයෝජන ධර්ම ප්‍රහීණ කළ නැති නිසා. එම නිසා උන්වහන්සේට දේශමූල සිද්දකින් ගක්ුණාත් මැදින්දි පහළ වෙන්නට ඉඩකඩ තිබෙනවා. ආදී විදිහට අකුසල් සිත් පහළ වීමේ ස්වභාවයක් උන්වහන්සේට තිබෙනවා. ඒකයි මේදී විශේෂයෙන් දැනගන්නට ඕනේ. මතක තියාගන්න, මේවා අපි මේ ඉගෙන ගන්නේ ලෝක යථාර්ථය සියුම් ආකාරයට බිඳුවටම සිවීමට නෙවෙයි, ලෝක යථාර්ථය පිළිබඳ අදහසක් ලබා ගැනීමට පමණයි. මොකද මෙවන් ධර්මතා වලින් අපේ සිත පැහැදෙනවා සම්මා සම්බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කෙරෙහි. මේ ධර්මතාවයේ කෙරෙහි අපි පැහැදිලි සද්ධාව පහළගෙනගෙන අපි ලෝක යථාර්ථය අවබෝධයෙන් අපේ සංසාර ගමන නිම කිරීමක් වශයෙන් තමයි මේ ආකාරي ධර්ම කරුණු පැහැදිලි කරන්නේ. නැත්තම් මේ අතිශය සූක්ෂම ධර්ම කරුණු මෙව පැහැදීම තුලින් අපට වෙන වාසිය තමයි අපේ සංසාර ගමන නිම කිරීමට මෙම ධර්මතාව උපනිශ්‍රේ වෙන හිඳයි අපි මේවා සාකච්ඡා කරන්නේ. නැත්තම් මේවා අතිශය සියුම් ධර්මතාව විදිහට සලකන්න මේවා අපිට ගෝචර නැති අතිශය සියුම් ධර්මතාව විදිහට කතා කරන්න. නමුත් මේ විදිහට ඉදිරිපත් කරන ලබන්නේ අපේ සංසාර ගමන කෙටි කර ගැනීම දිසාමයි කියලා සිහිපත් කරගන්න. හොඳයි, මෙහිදී තව විශේෂ වීතියක් කතා කරනවා. මෙහිදී බලන්න, තීර්ථකයෙකුට දෙවිදත් තෙරට සම්මා සම්බුදුන් වහන්සේව දැකීම. ඒ කියන්නේ තීර්ථකයෙක්ට දෙවිදත් තෙරුන්ට සම්මා සම්බුදුන් වහන්සේ දැකීම හොඳ දෙයක් කියලා අපිට සලකන්නට බෑ. තීර්ථකයෙක් කියන ඒ ජනයා සම්මා සම්බුදුන් වහන්සේව දකිනකොට පිළිගුරු කරනවා, ද්වේෂ කරනවා. ඒ වගේමයි දෙව්දත්තරත් සම්මා සම්බුදුන් වහන්සේට ද්වේෂ කරනවා. ඒකයි මෙහිදී තේරෙන්නේ. එහෙනම් අපට තේරෙන්නේ ඔවුන් දෙන්දරාට සම්මා සම්බුදුන් වහන්සේගේ දර්ශනය අනිශ්ච විපාකයක් විදිහට. ඒ ආකාරයට අපිට හිතේ. නමුත් සිහිපත් කරගන්න, ආරම්මණේ අනිෂ්ඨ ඉෂ්ට බව අපිට තීරණය කරන්නට බැහැ. ඒක ලෝක ස්වභාවික ධර්මතාවයක්. ඒ ධර්මතාවය අපට අවබෝධ කරගන්නට බෑ. මතක තියාගන්නට ඕනි, සම්මා සම්බුදුජන් වහන්සේ නමක් කොයි කාට දර්ශනය වුණත්, කොයි කාට පෙනුණත්, එය ඉෂ්ඨාරම්මණයක්මයි. ඉෂ්ඨාරම්මණය අතිෂ්ඨාරම්මණයක් විදියටයි සම්මා සම්බුදුජන් වහන්සේ දේශනා කරන්නේ. අතිෂ්ඨාරම්මණය. අපි ආරම්මණයේ ආකාර දෙකක් කතා කළා, ඉෂ්ඨාරම්මණ අනිෂ්ඨාරම්මණ කියලා. එහිදී ඉෂ්ඨාරම්මණ ආකාර දෙකක් තියෙනවා, ඉෂ්ඨ මධ්‍යස්ථ සහ අතිෂ්ඨක. එහෙනම් අරමුණ තුන් ආකාරයකට බෙදන්න පුළුවන්, අනිෂ්ඨ, ඉෂ්ඨ මධ්‍යස්ථ සහ අතිෂ්ඨ කියලා. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේව දැකීම අතිෂ්ඨ ආරම්මණයක් විදියටයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේව නෙතට ගැටීම අතිෂ්ඨ ආරම්මණයක්. ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ කුසල විපාක චිත්තයෝ. කුසල විපාක චිත්තය තමයි ඒකාන්තේම වීතියේ පහළ වෙනු ලබන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරන්නට ඕනි. එතකොට එහෙනම් බලන්න, විපාකයන්ට වර්ධිනිය නෑ කියන්නේ ඒකයි. ඒගොල්ලෝ ඉන්න ස්වභාවය අනුව, ඒ දෙව්දත්තර සහ ඒ තීර්ථකයා ඉන්න ස්වභාවය අනුව, ඒ ධර්මතාවයට එයාගේ යෝනිසෝ අයෝනිසෝ ස්වභාවය අයෝනිසෝ ස්වභාවය අනුව ද්වේෂ කළාට ඒක ඔහුන්ට ගෙනත් දෙන්නා වූ අතිෂ්ඨාරම්මණයක්. ඒක අතීතයේ කරන ලද කුසලයක් නිසාමයි තීර්ථකයාටත් දෙව්දත්තරටත් මෙන්න මේ බුදුපියාණන් වහන්සේ ගැටෙන්නේ. නමුත් ඔවුන් ලෝකය අවබෝධ කරගන්නා වූ ස්වභාවය අනුව, ඒ මොහොත අනුව, ඒ අයෝනිසෝ ස්වභාවය නිසා ඔවුන් ඒ වෙලාවේදී ඒ අරමුණ කෙරෙහි ද්වේෂයක් පහළ කරගන්නවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්න ඕනි, විපාකයන්ට වරදින්නේ නැහැ කියලා අතිශය සූක්ෂම විදියට මෙන්න මේ ධර්මතා ස්වභාවය හොඳින් සිතන්න. හොඳයි, මෙන්න මේ ආකාරයට
දෙව්දත්තරගේ චක්කුද්වාරික අතිමහන්ත ආරාමන වීතිය කලාගෙන යනවා. බවාංග චලන බවංග උපජ්ජිත පංචද්වාර ආවජනිය කුසල විපාක උපේසා සාගත චක්කු විඥානීය. අන්න බලන්න, විපාකය කුසලයි, ආරම්මණය අතිෂ්ඨ ආරම්මණයක්. එහෙනම් විපාකය කුසල වෙන්නට ඕනි. එහෙනම් කුසල විපාක උපේක්ෂා සාගත චක්කු විඥානීය. අන්න කුසල විපාක උපේක්ෂා සාගත සම්පටිච්ඡණය පහළ වෙනවා. මෙන්න බලන්න, සම්තිරණය විශේෂයි. කුසල විපාක සෝමනස්ස සාගත සම්තිරණය. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා, ආරම්මණය අතිෂ්ඨ වුණා නම්, ආරම්මණය අතිෂ්ඨ ආරම්මණයක් වුණා නම් සම්තිරණය සෝමනස්ස සාගත වෙනවා කියලා. එහෙනම් ඒක අතිශය උත්තරීතර අවස්ථාවක් ඇතුණි. ඒක අතිශය උත්තරීතර අවස්ථාවක්. එහෙනම් එතනදි පහළ වෙන්නේ කුසල විපාක සෝමනස්ස සාගත සම්තිරණය. ඒක විපාකයක් විදිහටයි මේ ටික පහළ වෙලා යන්නේ. මේ විපාක වාරේ, මේ සත්වයාට පහළ වෙන විපාක වාරේ. අන්න වත්තපණෙන් තමයි විනිශ්චය කරන්නේ. වත්තපණෙන් විනිශ්චය කරලා මොකක්ද මේ තීර්ථකයා සහ දෙව්දත් කරගන්නේ? අන්නේ දැකපු ආරම්මණය අරබයා, ඒ වර්ණාරම්මණය අරබයා, දේශ මූල සිත් දෙකෙන් එකක් හත් වාරයක් පහල කරගන්නවා. බලන්න විපාක තදාරම්මණය කුසල විපාක. කුසල විපාක තදාරම්මණය. මේක ඒකාන්තයෙන් මතක තියාගන්නට ඕනේ. මේ කුසල විපාක, කුසල විපාකය අර දෙව්දත්තරත් ත්‍රිහෙතුකයි. ත්‍රිහෙතුක පුද්ගලයෙක් ඒකාන්තයෙන් දෙව්දත්තර. ඊට පස්සේ තීර්ථක ත්‍රිහෙතුක නම් මෙතන මහා විපාක අටින්, ඒ කියන්නේ කාමාවචර විපාක සිත් අටින් ඥාන සම්ප්‍රයුක්ත විපාක සිත් හතරෙන් එකක් පහළ වීමේ හැකියාව පවා තිබෙනවා. ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත විපාක සිත් හතරෙන් එකක් දෙවරක් පහළ වෙලා සිත බවාංගයට වැටෙනවා. ආදී විදියට සිහිපත් කරගන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ තුන්වෙනි අවස්ථාව. සදහවත් බෞද්ධයෙකුට බුදු පියාණන් වහන්සේ දැකීම. එනම් මෙතනදී ඇතිවන්නේ චක්කුද්වාරික අතිමහන්ත ආරමණ වීතියක් විදිහට සලකන්නේ. චක්කුද්වාරික අතිමහන්ත ආරමණ වීතියක් වැටෙන්නේ. බලන්නේහි ස්වභාවය. පංචද්වාර වචනේ පහළ වුණා. ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුන් වහන්සේ දැකීම කුසල විපාකයක්. කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන කියන විපාක සිතයි පහළ වෙන්නේ. කුසල විපාක උපේක්ෂා සහගත සම්පර්ඨණය පහළ වෙනවා. කුසල විපාක සෝමනස සහගත සම්තිරණය පහළ වෙනවා. අරමුණ අතිෂ්ඨ ආරම්මණයක් නිසා වත්තපණින් එයා බොහොම සදහවත් පින්වන්තෙක්. අනේ සාදු, සම්මා සම්බුදුන් වහන්සේ මර දක ගන්න හම්බුණා. උන්වහන්සේ ගැන බොහෝම පැහැදිලා, උන්වහන්සේ පිළිබඳ පැහැදීම හේතු කරගෙන කුසල් සිත් පහළ වෙනවා. ඥාන සම්ප්‍රිත කුසල් සිත් වෙන්නට පුළුවන්, ඥාන විප්‍රයුක්ත වෙන්නට පුළුවන්. එහෙනම් කුසල් සිත් අටෙන් කාමාවචර කුසල් සිත් අටෙන් එකක් හත් වාරයක් පහළ වෙලා කුසල විපාක තදාරම්මණ දෙකක් පහළ වෙන සුදුසු පරිදි පහළ සිත බවාංගයට වැටෙනවා. මේවා සුදුසු පරිදි පහළ වෙන බව සිතනද? දැන් මේවට වැඩිපුර මම කාලයක් ගන්නෙ නැහැ. ඊට පස්සේ බලමු ඊළඟ වීතිය. සදහවත් බෞද්ධයෙකු පන්සලක් දැකීම. ආන බලන්න, සදහවත් බෞද්ධයෙක් පන්සලක් දකිනවා. සදහවත් කියලා අදහස් කරන්නේ මෙතනදී සතියෙන් පිහිටනවා කියන එකයි, සිහියෙන් ඉන්නවා කියන එකයි, යෝනිසමනසකාර කරනවා කියන එකයි. මෙතන සතිය සදහවත් කියලා අදහස් කරේ. අසියෙන් සිටිනවා කියන එක නෙවෙයි, බොහොම සිහියෙන් සිටින පුද්ගලයෙක් කියන එකයි සදහවත් කියලා අදහස් කරේ. සදහවත් පුද්ගලයෙකු පන්සලක් දැකීම. එහෙනම් කුසල විපාක උපේක්ෂා සහගත චක්කුඥානයක් තමයි පහළ වෙන්නේ. කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡනේ පහළ වෙනවා. කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය සෝමනස්ස සහගත සම්තිරණයක් නෙවෙයි. ඒක අතිෂ්ඨ ආරම්මණයක් විදිහට සලකලා නැහැ මෙතනදී. ඒකයි සිදු වෙන්නට ඕනේ. අපි දන්නේ නැහැ අතිෂ්ඨ ආරම්මණයක්ද කියලා. නමුත් අපි මෙහිදී මේ දහම් කරුණු අවබෝධයේ පිණිසයි මෙහිම සාකච්ඡාව කරනු ලබන්නේ. වත්තපණය, වත්තපණයෙන් පස්සේ සදහවත් නිසා කාමාවචර කුසල් සිත් අටෙන් එකක් පහළ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ කුසල විපාක තදාරම්මණයක් සුදුසු පරිදි
පහළ වෙලා සිත භවංගයට වැටෙන. හොඳයි, ඊට පස්සේ බලමු ඊළඟ වීතිය. යමෙකු මලපහ ගොඩක් දැකි මන විශේෂ යමෙකු. සමහර විට මේ යමෙකු කියන්නේ සිහියෙන් ඉන්නත් පුළුවන්, අසිහියෙන් ඉන්නත් පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒ පුද්ගලයා සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මතාවය අසුරු කරගනිමින් ලෝක යථාර්ථය දකිමින් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් සාමාන්‍ය ස්වභාවික විදියට අසුතවත් පුතග්ජනෙක් වෙන්නත් පුළුවන්. යා මේ ලෝක යථාර්ථය පිළිබඳ දන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයක් වෙන්නත් පුළුවන් ඒ මොහොතට. එනම් චක්කුද්්වාරික අතිමහාරත්තාරම්මන වීතිය, පංචද්වාර වර්ජනයෙන් පස්සේ අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානය පහළ වෙනවා. අකුසල විපාකයි, මොකද ආරම්මණය අනිෂ්ට නිසා. මලපහ ගොඩක් අනිෂ්ටයි. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පරිච්ඡණය, අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය. වත්තපලෙන් පස්සේ කුසල් වූ අකුසල් පහළ වෙනවා යමෙක් නිසා. සමහර විට යමක කියනකොට ඒ යමෙක් කෙනා සිහියෙන් ඉන්නත් පුළුවන්, අසිහියෙන් ඉන්නත් පුළුවන්. මේ අනුව සිහියෙන් හිටියොත් කුසල් ජවන් පහළ වෙනවා, අසිහියෙන් හිටියොත් අකුසල් ජවන් පහළ වෙනවා. ඊට පස්සේ අකුසල විපාක තදාරම්මණය පහළ වෙනවා. පහළ වෙලා සිද්දවරක් පහළ සිට භවංගයට වැටෙනවා. සුදුසු පරිදි අකුසල විපාක තදාරම්මණය එකයි තිබෙන්නේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ එතනදී. ඊට පස්සේ බලමු ඊළඟ සිත. යමෙකු රසවත් ආහාරයක් රස විඳිනු. යමෙකු කියනකොට සිහියෙන් ඉන්නත් පුළුවන්, අසිහියෙන් ඉන්නත් පුළුවන්. එනං ජීවහද්වාරික අතිමහාන්තාරම්ම වීතියයි. රසවත් ආහාරයක් නිසා දිවේ ධර්මතාවය ගැටෙන්නේ. ඒක නිසා ජීවහද්වාරික අතිමහාන්තාරම්ම වීතියක්. ඒ ආකාරයට කුසල විපාක උපේක්ෂා සහගත ජීවහ විඥානයක් පහළ වෙන්නේ රසවත් ආහාරයක් නිසා. කුසල විපාක උපේක්ෂා සහගත සම්පර්ඥේ පහළ වෙනවා. කුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණේ පහළ වෙනවා. වත්තපණය නිශ් වෙනවා. සතියෙන් හිටියා නම් කුසල් ජවන් පහළ වෙනවා. සතියෙන් නොහිටියේ නම් අයෝනිසෝ සිටියේ නම් අකුසල් ජවන් 12න් එකක් පහළ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ කුසල විපාක තදාරම්මන දෙකක් පහළ සිට භවංගෙට වැටීම සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට ඒ පුද්ගලයන්ට ඒ අවස්ථාවේදී විවිධ ධර්මතා, විවිධ චිත්ත වේද තමයි පහළ වීම සිද්ධ වෙන්නේ. අපි නැවතත් තවදුරටත් මේ ගැන විස්තර කරමු.